ලේන සියලු දෙනාම අපි සාදරයෙන් සාදරයෙන් පිළිගනිමු. අපි සාදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අපි අපි කොලඹ ෆිල්ම් ස්කූල් කියලා කියන්නේ ඇත්තටම 2009 වගේ ආරම්භ වුණ ආයතනයක්. මේක පදනම් ආයතනය ආරම්භ වුණේ. ඒ ආරම්භ වෙලා මේකේ දැන් බැජස් 3ක් පිට වෙලා තියෙනවා. ඒ කියන්නේ 112ක් වගේ පිරිසක් මේකෙන් ඉගෙනගෙන එළියට ගිහිල්ලා තියෙනවා. දැන් ඊළඟට 4 වෙනි බැජ් එක ඉගෙන ගනිමින් ඉන්නවා. 5 වෙනි බැජ් එක අපි කෝල් කරලා තියෙනවා. लंकाव सिनेमाव संबंधी विद्यानुकूल हदारप पिरिसक मेरठे अतुले एनट वेडकरमिन वेड वल सहभागित्व विधिमत् विधिहटे एक इसराट करगेन इतकोट अपि कल्पना करे एके अपि एतेन आदिशिष्य संगमयक् हदला अपि मेरठट सिनेमाव संबंधी कलहकि कार्यभारे मुखद्द अन्य कार्यभारे अपि ඉටුකිරීම සඳහා තමයි අපි මේ සිනමා සංගමයේ හැදි. අපි මේක දැන් ගිය දෙසැම්බර් වල තමයි අපි ස්ටාර්ට් කරන්න මූලික සාකච්ඡා අපි ආරම්භ කරේ. අපිට පෙබරවාරි සහ මාර්තු වගේ වෙනකොට අපිට මේකේ මූලික පදනම් සහ ඒ නිලධාරි මණ්ඩලය පත් කරගෙන අපිට අවසන් කරගන්න පුළුවන්. දැන් අපි ආරම්භ කරේ ඇත්තටම මේ සාකච්ඡාවක් මේ විදිහට අරගෙන යන්න. මොකද අපිට මේ කොවිඩ් කාලේ අපිට ඉස්සරහට යෑම පිළිබඳව සහ වැඩ කිරීම පිළිබඳව ඉතා ගැඹුරු ප්‍රශ්නයක් තිබෙන නිසා අපි හිතන ආද සාකච්ඡාව තුලින් අපි ඇත්තටම කතා කරන්න හදන්නේ ඇයි මට මගේ ෆිල්ම් එක හදාගන්න බැරි වුනේ බැරි කියන කාරණා. මේකෙදි අපි දැනට මේ මේ කොළඹ සිනමා පාසලේ අධ්‍යක්ෂක මේ ප්‍රවීණ සිනමාවේදී ඔහුව අපි කැඳෙව්වා මේ වැඩේ අපි මේ විදිහට සාකච්ඡාව ආරම්භ කරමු. ඔහු අද සූදානම් මේ මොහොතේ මේ අපිත් එක්ක රැඳිලා ඉන්නවා. මම හිතනවා මේ සාකච්ඡාවෙන් පස්සේ අපිට වැඩගත් සාකච්ඡාවක් කරන්න ඉඩකඩ හම්බෙයි කියලා. ඔහු විනාඩි 40ක වගේ කාලයක් ඔහුගේ දේශනය අපි ඉදිරිපත් කරනවා. ඊට පස්සේ අපි මේ 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 ඒ දේශනයත් එක්ක මතුවෙන කරුණුත් ඒ කාරණාත් අපි මූලික ලෙස සාකච්ඡාවට අරගෙන අපි ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අපි හිතනවා හැමෝම මේකෙදි තමාගේ මයික් එක මියුට් කරගන්න දේශකයාට බාධා වුණොත් ඒක පොඩි කරදරයක් වෙන නිසා. ඊළඟට අපි ඉල්ලනවා යම් කෙනෙක් මේකේ මේ සාකච්ඡාව ඉව අපසාක මේ ප්‍රධාන දේශකයාගේ සාකච්ඡාව ඉවර වුණාම ප්‍රශ්න හැීමේදී යම් විනයක් ඇතුව අපි ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලාත් අපි ඉල්ලීමක් මුලින්ම කරනවා. අපි දේශකයාව යම් ප්‍රමාණයකට අඳුනනලු දුනොත් ඔල්ලාව ලංකාවේ ඉන්නේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක්. ඔහු සිනමාව ඊළඟට ටෙලි නාට්‍ය ඊළඟට වාර්තා චිත්‍රපටිකරණය කියන මේ අංශ තුනම ජයගත්ත ලංකාවේ ප්‍රවීණත්වයක් තියෙනවා. ඒ වගේම ලංකාවේ විශාල වෙළඳ දැන්වීම් ප්‍රමාණයක් නිර්මාණය කරපු ඉතාම කලාත්මක අරුතෙන් ලංකාව ඇතුලේ සිනමාව කරන්න ඕනේ කියලා හිතන කෙනෙක්. ඔහුව අපි ඔහු මේ මේ සිනමා පාසලේ අධ්‍යක්ෂක වීමත් එක්ක තමයි ඇත්තරම මේ 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 වගේ කටයුත්තක් ඒ කියන්නේ ආදිශිෂ්‍ය සංගමයක් ආරම්භ කරන්න ඕනේ කියන මූලික මාතෘකාවට එන්න පැමිණි. ඒකට ඒකෙදි මේ 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 කාරණා විස්තරහට ගෙනියන්නේ මේ සාකච්ඡාව විස්තරහට ගෙනියන්නේ මම ඔහුට පවරනවා. ඔහු මේ මෙතන ඉඳලා මේ සාකච්ඡාව විස්තරහට ගෙනියනවා. පෞසුකස්ස දැන් පටන් ගන්නවා. බොහොම ස්තුතියි. ඇත්තරම මේ මම මුලින්ම ස්තුතියන්ත දෙන්න ඕනේ කොළඹ සිනමා පාසලේ ආදි විද්‍යාර්ථීන්ගේ එකමුතුවට ඒගොල්ලන්ගේ පළවෙනි වැඩසටහන් මාලාවේ පළවෙනි වැඩේ ට මාව මට කතා කරපෙක් ගැන ඇත්තරම මගේ කිසි ලකලෑස්තියක් සහෝ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් ඔවුන් සමග ඔවුන් වැඩක් කරන දිහා බලාගෙන සතුට වෙන එකක් තිබුණා සහ ඔවුන් එකමුතු කරලා එතන තියෙන බලය පාවිච්චි කර ගන්න කොහොමද කියන එක ගැන මම හරි කැමැත්තෙන් බලන් හිටියා. නමුත් දෛවෝපත ගතව කැරකිලා ඒකේ පළවෙනි සාකච්ඡාව කරන්න මට ආරාධනාවක් ලැබුණා. ඔවුන් එහෙම හිතපු එක ගැන සහ ඒ ආරාධනාව මම පිළිගත්තා සහ මම අද කතා කරන්න යන මාතෘකාව ගොඩක් වෙලාවට
කෙනෙක්ට දැනෙන්න පුළුවන්. ඊටාම පෞද්ගලික සිංහලෙන් කිව්වොත් එහෙම අඳෝනාත්මක කතා බහක හැඩහුරුකමක් තියෙනවා කියලා මට මගේ පහුගිය දවස් ටිකේ මිත්‍රයෝ කීප දෙනෙක් කතා කරලා කිව්වා. එනිසා මේ මාතෘකාව එහෙම තමයි වගේ තියෙන්නේ කියලා. ඒ මාතෘකාව ඒ කියන තරම් පෞද්ගලිකත් නැහැ. ඒ වගේ දුක හිතන අවසානකින් ඉවර වෙයි කියලා මම හිතන්නේත් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ නැහැ ඒක තාම සතුට ප්‍රමෝදජනක හැපි එන්ඩින් ස්ටෝරියක් කියලා. නමුත් එක විශේෂ කාරණාවක් තියෙනවා. අපි මේ මොහොතේ සාකච්ඡාවට ගෙනෙනකම් ඒ සාකච්ඡාව ලංකාව තුළ සිදු නොවීම ගැන අපි ඇත්තටම දුක් විය යුතුයි කියන තැන තමයි තියෙන්නේ. මම ඒක මාතෘකාවට ඒමක් විදිහට මම ආරම්භයක් විදිහට කියන්න අපි අවුරුදු 100කට විතර කිට්ටු සිනමා ඉතිහාසයක් තියලා රට අපි ගත්තොත් කඩවුණු පොරොන්දුවෙන් ගත්තොත් 100කට ආසන්නයි. කවුරු හරි කඩවුණු පොරොන්දුව නෙමේ පළවෙනික රාජකීය වික්‍රම කියලා ගත්තොත් එහෙනම් සමහරට 100 පහින්නත් පුළුවන්. ඊටත් වඩා එහාට ගත්තොත් වාර්තා චිත්‍රපටි සහ වෙන වෙන ඒකේ ඉතාම ශුද්ධ ඒකකවලට ගියොත් ඊට කලිනුත් සිනමාව ලංකාව තුළ හැසිරලා තියෙනවා. කොහොම වුණත් අපි 100කට කිට්ටු සිනමා ඉතිහාසයක් තියෙන විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා කෘති බිහි වෙච්ච ඉතිහාසයක් තිබුණට ඉතාම අමාසනාවන්ත විදිහට සිනමාවේ ශාස්ත්‍රාලීය අධ්‍යන ඒකකයක් පිළිබඳව ඔය අවුරුදු 100න් අවුරුදු 90ක් විතර යනකම් එහෙම ඕනකමක් ගැන කතා බතා තිබුණට සිද්ධ වෙලා තිබුණේ නැහැ. මම අද මේ මොහොතේ ඉතාම සතුටු වෙනවා ලංකාවේ නොසිටියත් ධනුෂ්ක අපිත් එක්ක එකතු වීම පිළිබඳව. ආයිබෝන් ධනුෂ්ක. මේ එතකොට මෙන්න මේ පාසල ආරම්භ වෙන එක ලංකාවේ මම හිතනවා එක්තරා සුවිශේෂ සිදුවීමක් කියලා. චමිල්ගේ හඳුන්වා දීමේදී ආරම්භ කරපු විදිහට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ SLTTI නැත්නම් රූපවාහිනී අභ්‍යාස ආයතනය කියන ජර්මන් සංස්කෘතික අර ජර්මානු අර මුදලකින් හැදිච්ච රූපවාහිනී ශාස්ත්‍රයට සම්බන්ධ වෘත්තිකයෙන් පුහුණු කරන ආයතනයක් පදනම් ආයතනයට අනුවද්දිතව පැවතුණා. මෙන්න මේ ආයතනයේ කෙටි කාලීන පාඨමාලා තිබුණත් කවදාකවත් දිග පාඨමාලාවක පාඩමාලාවක් තිබුණේ නැහැ. මොකද ඒකෙහි අවශ්‍යතාවය තිබුණේම වෘත්තිකය කෙටි කාලීන පාඨමාලා තුලින් දැනුවත් කරමින් ඒ වෘත්තිය නිපුණතාවය ලබා දෙනවා කියන අභ්‍යාසය. නමුත් මෙන්න මේ 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 මෙහෙම හැදිච්ච නිශ්චිත රාමුවක් ඇතුළට අහම්බෙන් ඉන්දියාවෙන් ඉඳලා සිනමාව දැනගෙන ආපු ධනුෂ්කත් එබකට එහි තිබිච්ච පරිපාලනයත් සිනමා පිළිබඳව පාසලක අවශ්‍යතාවය ගැන සාකච්ඡා කරපු බොහෝ දෙනෙකු එකතු පහදුවෙන් මෙන්න මේ පළවෙනි ආරම්භක ආරම්භය සිද්ධ වෙනවා. එතකොට මේ වෙනකොට චමිල් කියපු විදිහට කණ්ඩායම් තුනක් අපි උදාහරණලා තිනවා. හතරවෙනි කණ්ඩායම මේ මොහොතේ අධින කටයුතු කරමින් ඉන්නවා. පස්වෙනි කණ්ඩායම සඳහා ආයුධපත් කැඳවමින් ඉන්නවා. එතකොට ලංකාවේ පළවෙනි මම හිතනවා රජයට සම්බන්ධ රජය ලියාපදිංචි නිශ්චිත සිලබස් එකක් එක්ක කෙරින් කෙරිච්ච සිනමා පාසලක් කියලා. නමුත් කෙනෙක් සමහරට කියන්න පුළුවන් UCLA හරි එහෙම නැත්නම් නිව්යෝක් ෆිල්ම් ස්කූල් හරි එහෙම නැත්නම් ලෝකෙ තියෙන වෙන සිනමා පාසලක් එක ගත්තොත් එහෙම පොලන්ත සිනමා පාසල හරි අපි අසල්ලේ සිරටේ ඉන්දියාවේ පූනාවල සිනමා පාසල එක ගත්තොත් මේක සමහරට සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම අලඟු තියන්නවත් බැරි වෙන්න පුළුවන්. නමුත් මුකුත් නොතිබිච්ච පරිසරයක යමක් ආරම්භ වුණා. එතකොට පළවෙනි කණ්ඩායමට වඩා දෙවෙනි කණ්ඩායමට තුන්වෙනි කණ්ඩායම වෙනකොට ඉතාම දියුණු තත්වයකට මේක ඇවිත් තිබුණා. මේ මොහොත වෙනකොට ඒ දියුණුවේ දියුණුව තවත් අධියර වලින් දියුණු වෙමින් පවතිනවා. ඒතර මේ විස්තරයක් අපි කතා කරගෙන එන්නේ මේ කතා අපේ කතා කරන මාතෘකාවට මේ කාරණාව ඍජුව සම්බන්ධයි. එතකොට මේක එක කොටසක මම චිත්‍රපටි අධ්‍යක්ෂණි ගෙන ගන්න අයගේ අංශ ප්‍රධාන විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. ඒතර තව කණ්ඩායම් දෙකක් තිබුණා සිනමා කැමරාකරණය සහ සංස්කරණය. එතකොට මේකෙන් අපි බැචස් තුනක් දැනට අපේ ඉන්ඩස්ට්‍රි එකට රිලීස් කරලා තියෙනවා. ඔවුන් ඉතාම කාර්යබහුල සහ ඉතාම යහපත්ව වැඩ කරන හදිස්සියකදී අපිටවත් කතා කරගන්න බැරි තරම් කාර්යබහුල වෙච්ච අය ඉන්න එක. ඒක ගැන පෞද්ගලිකව සතුටුයි.
නමුත් ඒ සතුට මම ඊටත් වඩා සතුට වෙන කාරණාවක් තියෙනවා මම මේ නැවත වතාවක් මෙම ආයතනයට වැඩ කරන්න ආවට පස්සේ මට අවශ්‍ය වුණා මේ ආදි ශිෂ්‍යින්ගේ එකමුතුව හදන්න එහෙම හදන්න පුළුවන් එකම ආයතනය මේක එතකොට ඒක ඒකට කැඳවලා මට අවශ්‍ය වුණා වෘත්තිකේ වශයෙන් වැඩ කරන චිත්‍රපටියක් තුල තමන්ගේ නම ගිය 10 දෙනෙකුට විශේෂ ගෞරව සම්මාන 10ක් පිරිනමන එතකොට මම හිතුවේ 10 දෙනෙක් අපිට ටිකක් අමාරුයි හොයාගන්න පුළුවන් වෙයි කියලා. කියන්න සන්තෝසයි. චමිල් මට නාම ලේඛනයක් එකතු කරලා දුන්නා. ඒකේ 16ක් හෝ 17ක් හිටියා. එතකොට 10 දෙනෙක් නෙමෙයි 17ක් නිල වශයෙන් හිටියා. තවත් චුට්ටක් අපි හොයලා එතකොට ඒ කියන්නේ අපි උගන්වපු ඩිසිප්ලින්ස් තුනේ ඒ කියන්නේ ඩිරෙක්ෂන්, DOP and editing කියන ඩිසිප්ලින්ස් තුනේ අය විදිහට තමයි ඒ ඒ කාරණාව සිද්ධ වුනේ. එතකොට මෙන්න මේ අය අය මෙතර පොහසත් තිරසක් අපි මුදා හැරියා කියන කාරණාවේදී මට පෞද්ගලිකව මම මේ මේ මාතෘකාවට අවතීර්ණ වෙමින් ඉන්නේ මම පෞද්ගලිකව අංශ ප්‍රදාන විදිහට වැඩ කරපු සිනමා අධ්‍යක්ෂකවරුන්ගේ ඒකකයේ අධ්‍යක්ෂකවරුන්ගේ එක අධ්‍යක්ෂවරුන් දෙදෙනෙක් ඇත්තටම සිනමා කෘති දෙකක් කර තුනක් එකක් සිනමා කෘතියක් විදිහට निधासुना क्या महाजन प्रदर्शनी संधारण में नमत इतरा तनक एक निधासुना देवनी का ताम निधासुना पाइपलाइन निकलती है तो ना मिन्न में पालवेनी कांडाय में अपे पालवेनी चित्रपटी तमाय इक्का कीना चित्रपटी मिन्न में इक्का कीना चित्रपटी है मांग हितना ताम तीरनात्मक या अपे में साकाच्चा वटा मुकदा इक्का कीना चित्रपटी නිර්වාණය වුණාට පස්සේ ඒක පෞද්ගලික නාලිකාවක් සංවිධානය කරපු තරුණ සිනමාකරුවන්ගේ උළෙලක හොඳම චිත්‍රපටිය විදිහට සහ මතු ප්‍රාර්ථනා සහිත අධ්‍යක්ෂකරය විදිහට මාදව සම්මානයට පත් වෙනවා. එතකොට මේ චිත්‍රපටිය මුල්ම පළවෙනි එඩිට් එක ඉතාලම රෆ් එඩිට් එකක් මම දකිනවා. ඒ එඩිට් එක දැක්කහම මම මාදවගෙන් ඇහුවා කොහොමද ওই තමුසෙට මේ ජාති සංකල්පය පහළ වුණේ මොකද මාත් මේක ටිකක් පුදුමයටපත් වුණා ඒක ටිකක් විශ්මයජනක කතන්දරයක් සහ ඒක අපිට සම්බන්ධ කතන්දරයක් සිනමාකරුවෙක් වෙන්න දඟලන උත්සාහය තුළදී විශාල වැඩ කොටසක් විශාල සිද්ද නොවිය යුතු සිදුවීම් ගණනාවක් මූණ දෙනවා සහ ඔහු අත්විඳිනවා මම හිතුවෙම ඔහුට එහෙම හිතෙන්නේ නැති කියලා ඔහු විනාවිලා කිව්වා නෑ සර් මේක මගේ කතන්දරයක් මෙන්න මෙතනින් තමයි අපි කතන්දරේ පටන් ගන්න. එතකොට ඒක ඔහුගේ කතන්දරය කියලා මම ඇත්තටම මොහොතකට හිතුවේ නැහැ. ඒක වෙරි ඔටෝබයෝග්‍රැෆිකල් ෆිල්ම් එකක්. එතකොට ඒ චිත්‍රපටිය කවදා හරි බුදාහරිච්ච දවසක මාදවත් එක්ක එක ගැන කතා කරන්න ඒ චිත්‍රපටියේ රසකාරක නැහැ. ඒ මාදවගේ කතන්දරේ තියෙනවා. එතකොට මම මේ කතන්දරේ එන්නේ මාදව ඒ චිත්‍රපටිය හැදුවට පස්සේ. ඒ චිත්‍රපටිය මාදව සනාථ කරා මාදර චිත්‍රපටයක් හදන්න පුළුවන් ඒ කරන අවශ්‍ය කරන ඔක්කොම දා තිනවා කියලා මේ මොහොතේ මං හිතනවා මාදව මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඇති මාදව අමනාප නොවේ මම මේ කතාව කියන එක ගැන මාදව සම්පූර්ණ වෙනස් වෘත්තියක නිරත වෙලා ඉන්නේ එතකොට සිනමා අධ්‍යක්ෂකවරයෙක් විදිහට අපි අපේ පළවෙනි පුරවැසිය සම්මානයට පත් වෙච්ච පළවෙනි පුරවැසිය ඔහු संबंध कैमरा अध्यक्ष संस्करण शिल्पी लंकावे ओन तरह වැඩ අධික ආයවවට පත් වෙලා තිනවා. එතකොට මේ ආය වැඩ අධික ආයවවට පත් වෙලා තිබිලා තියෙන තිබීම ගැන සතුටු වෙනවා වගේම සිනමා අධ්‍යක්ෂකවරුන්ට වැඩ නැතිවීම. ඒ මාදව වගේ කෙනෙක් දෙන්නෙක් හැරුණාම අධ්‍යක්ෂකවරුන්ට ලංකාව තුල පැවැත්ම පිළිබඳ මාර ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේ ප්‍රශ්නේ කොහෙන්ද තියෙන්නේ? එතකොට මේ ප්‍රශ්නෙට මේ ප්‍රශ්න මට හත හොද ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. මොකද මම එක මොහොතකදී ඔවුන්ගේ අංශ ප්‍රදාන වෙලා හිටියා. ඉදිරියට මේ වැඩපිළිවෙල තව කෙරෙන්නට යෝජිතයි. එතකොට මම දැන් මේ ගෙනල්ලා දාගෙන හදලා එළියට දාන මිනිස්සු කොහෙද ගිහින් අතර වෙන්නේ? එතන මේක මම හැමදාම මම අත්විඳපු සහ මම මගෙන් අහගත්ත සහ මාළඟ උත්තරයක් තියපු නැති මම උත්තරයක් හොයපු ප්‍රශ්නයක්.
මෙන්න මෙතෙන්දි තමයි අපි අපේ මාතෘකාවට අවතීර්ණ වෙන භූමිභාගයේ සකස් වෙන්නේ. එතකොට සිනමා පාසලක සිනමා පාසලක හැදෙන්නේ බොහොම අමාරුයි. එහෙම හැදිච්ච පාසල විවිධ හේතු හින්දා වෙන වෙන පැතිවල ගිහිල්ලා නැමත ආපහු අපි අපි වෙන නංගන් වෙනස් වෙලා දැන් එක තැනකට ඇවිත් ඉන්නවා නිශ්චිත තැනකට. දැන් මෙතනින් එහාට මේ එන අයට මොකද වෙන්නේ? එක. ඒතර මේකට මම තව චූටි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ. මම විශ්වවිද්‍යාල 6ක විතර ලංකාව පුරා සිනමා විෂයක් විතර උගන්වනවා. එහෙම උගන්වන විෂයන් ඇතුළට විශ්වවිද්‍යාලවල සිනමා ඇවිත් ඉනවා. සහ මම මෑත කාලේදී විශ්වවිද්‍යාලයක ඔවුන් සමග වෘත්තාන්ත චිත්‍රපටියකට ඍජුව සම්බන්ධ වුණා. ඒ සිනමාපතිය කරලා ඉවර වුණාට පස්සේ ඒකේ අවසාන වැඩ කටයුතු කරගන්න ශිල්පීන් හොයාගන්න බැරි තරමට ඔවුන් ඔවුන්ගේ අවසාන ඩිග්‍රි ඉවර වුණාට පස්සේ වෙන රස්සාවලට යනවා. එතකොට විශ්වවිද්‍යාලයක් ඇතුළත සිනමා කෘතියක් හැදෙනවා කියන්නේම ඔවුන්ගේ අධ්‍යයන වැඩ කොටසල කොටසක් මිසක්කන් ඔවුන් ඍජුව සිනමාවට සම්බන්ධ නැහැ නෙමෙයි. ඒක ඒක ඒගොල්ලන්ගේ ගමන් මාර්ගයේ එක නිශ්චිත ලක්ෂණයක්. ඔවුන් පස්සේ සංවර්ධන ලීලාවෙන් හරි වෙන කවුරු හරි බවට පත්ලා ඉන්නවා. මම හිතනවා විශ්වවිද්‍යාලයේ සම්බන්ධ මෙතනද සම්බන්ධ වෙලා ඉන්න අය මම මේ කියන කතන්දරය පිළිබඳව පෞද්ගලික මට්ටමින් අරගෙන තරහම නැප වෙන්නේ නැති වෙයි. මේ මේක අපි තේරුම් ගන්න ඕන කතන්දරය. එතකොට මම හිතන්නේ විශ්වවිද්‍යාලයක සිනමා උගන්වනවා කියන්නේ සිනමා පාසලක සිනමා උගන්වනවා කියන්නේ දෙකක්. එතකොට සිනමා පාසලක සිනමා උගන්වනවා කියන්නේ කෙලින්ම වෘත්තිකය හදන තැනක්. අපි සිංහල භාෂාවෙන් කිව්වොත් එහෙම වඩු මඩුවක වඩු වාස්ත්‍ර හදනවා වගේ තැනක්. එතකොට අරක ඇවිල්ලා ඊට වඩා අකඩමියානු වඩා වෙනස් විදිහක මැදිහත් විල්ලක් සිද්ධ වෙන තැනක්. එතකොට මෙන්න මේ 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 අපේ එකෙන් එන කැමරමන් සහ කැමරා ඩිරෙක්ටර්ස්ලා සහ එඩිටර්ස්ලාට සීමිත වැඩ තියෙනවා. හුස්ම ගන්න බැරි වෙන වැඩ තියෙනවා. ඩිරෙක්ටර්ස්ලා අනුශාංගික වැඩ කරමින් එක්කෝ channel එකේ එක්කෝ හැරි ප්‍රොඩියුසර් කෙනෙක් වෙනවා. එහෙම නැත්නම් film production එකක ඇතුළේ වෙන රස්සාවක් කරනවා. වෙළඳ දැන්වීම රචකෙක් බවට පත් වෙනවා නැත්නම් වෙළඳ දැන්වීම කරන කෙනෙක් බවට පත් වෙලා තමන්ගේ චිත්‍රපටිය හදා ගන්න බැරි වීම කියන එක එකෙන් අපි එළියට එන්නේ කොහොමද? ඒතර මේක ලංකාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ලෝකෙ පුරාමත් මේ ප්‍රශ්නේ අඩු වැඩි සහිතව තියෙනවා. එතකොට මෙන්න මෙතෙන්දි තමයි අපි 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 මාතෘකාවට ඍජුවම අවතීර්ණ වෙන්නේ. එතකොට මේකට අද අද මම දන්නවා මම අද හොයලා බැලුවා 350 ගණක් යබදිචලා තිබුණා. දැන් කී දෙනෙක් ඉන්නවද කියලා මම හිතන අඩුගානේ 100කට ආසන්න ප්‍රමාණයක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඇති. අද අපි විශේෂයෙන් ආරාධනා කර අපේ සාකච්ඡාවට ලංකාවේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ගේ සංසන්දයට සහ ඉතාම ක්‍රියාකාරීව සක්‍රීය සිනමා සම්බන්ධ වැඩපිළිවෙලක් කරගෙන යන ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා මූවමන්ට් එකට සහ තව සිනමා සම්බන්ධව විශේෂ සිනමා රිජුම් සම්බන්ධ වෘත්තිකයෝ කීප දෙනෙකුට සහ මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවේ මීට මට කලින් මේ මාතෘකාවේ විවිධ ඉසව් සම්බන්ධව වැඩ කටයුතු කරපු කීප දෙනෙකුට. ඉතින් ඒ හින්දා මගේ කතාවෙන් පස්සේ අපිට මේ සාකච්ඡාවට වෙන විදිහකට ගෙනියන්න පුළුවන්. මම නැවත මාතෘකාවට ආවා. එතකොට එහෙනම් මේ මෙහෙම අධ්‍යක්ෂකවරයෙකුට තමන්ගේ හිතන චිත්‍රපටිය කරගන්න බැරි වෙනවා කියන එක ටිකක් මම පැහැදිලි කරොත්. සිනමා කර්මාන්තයේ ලෝකෙ පුරාම හැදිලා තියෙන්නේ කාගේ හරි අතිරික්ත මුදලක් ඒ සඳහා ආයෝජන කිරීමක් විදිහට. සහ අපි ටිකක් ගැඹුරෙන් තව සිනමා ලෝක ඉතිහාසය ගත්තොත් එහෙම කළු සල්ලි සුදු කරන කැලක් විදිහට ඇවිල්ලා තියෙනවා. වෙන වෙන විදිහක වෙළඳ ප්‍රචාරණ සහ වෙන විදිහක ලාභ ප්‍රයෝජන ගැනීමෙන් උනත් ඇවිල්ලා තියෙනවා. ඒතර මේ සියලුම දෙනා මේ සාකච්ඡාවේදී අපේ විෂය නෙමෙයි. එතකොට මම හිතනවා අපි ඔය ප්‍රංශ නවරැල්ලෙන් මාතෘකාවක් විදිහට මතුවෙච්ච ඕත සිනමා කියන කතෘත්වයක් සහිතව සිනමා කෘතියක් කරන්න හදන සිනමාකරුවෙක් පිළිබඳව තමයි මගේ විශේෂ උනන්දුව තියෙන්නේ. එතකොට කාගේ හරි උමනාවට කාගේ හරි ප්‍රොජෙක්ට් එකකට කාගේ හරි එජෙන්ඩා එකකට චිත්‍රපටයක් හදන කෙනෙක් කියන කාරණාවෙන් අහකට ගිහිල්ලා තමන්ට තමන්ට කියන්න ඕන කතන්දරය කියා ගන්න ඕන වෙන සිනමාකරුවෝ කියලා කොටසක් ලෝකේ ඉන්නවා. අපි ඒව හඳුන්වනවා ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් ඩිරෙක්ටර්ස් කියලා. එතකොට මෙන්න මේ අය සඳහා මොකක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ සහ මොකක්ද ඒ අයගේ ඉතිරි පැවැත්ම තීරණය වෙන්නේ කොහොමද? එතකොට පහුගිය කාලෙකම ලෝක පුරා තිරනාටක සංවර්ධන අරමුදල් තිබිලා තිනවා. චිත්‍රපටි වලට විවිධාකාර අරමුදල් දෙනවා තිබිලා තිනවා. එවැනි අරමුදල් වලින් හැදිච්ච චිත්‍රපටි සඳහා ලංකාව තුළ විශාල ඍණාත්මක කතා බහක් ගියා. ලංකාවේ සංස්කෘතියක නාස්ති කරන්න අරවා කරන්න මේව කරන්න වගේ කතාවල් ගියා. මේ මේ ඔක්කොම දිහා මම හිතනවා පහුගිය කාලෙම මම ඉතාම සාමකාමීව අධ්‍යනාත්මකව මේ දිහා බලාගෙන හිටියා. එතකොට මේ හැම දෙයක්ම එන්නේ තමන්ට තමන්ගේ චිත්‍රපටිය කරගන්න ඕන කරන ඒ කියන්නේ
නවකතාවක් ලියන කෙනෙකුට පබ්ලිෂර් කෙනෙක් හොයාගන්න ඕනේ නවකතාව කරගන්න එක ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය කරන වැඩක් නෙමෙයි. කවි පොතක් නවකතා පොතක් හෝ වෙන වෙන කලාවක් සම්බන්ධව තියෙන පහසුව ඒකයි. සහ සිනමාව සම්බන්ධව ඒක අදාළ නොවන්නෙම සිනමාව විශාල පිරිවැයක් සහිතව සිද්ධ වෙන කාරණාවක් නිසා. ඒකට මෙන්න මෙතෙන්දි අපි දන්න ඔය බුඩාක් අධ්‍යක්ෂකවරු තමන්ගේ පළවෙනි කෘති හදලා තියෙන්නේ තමන් සතු කිසියම් දේපලක් මොන හරි බීදම් කරලා නැත්නම් තමන්ගේ මිත්‍රයෝ කීප දෙනෙක් එකතු වෙලා හැදිච්ච ව්‍යාපෘතියක් විදිහට. ඒතර මේක ටිකට් නඩත්තු කරගෙන යන්න පුළුවන් පාලනය කරගෙන යන්න පුළුවන් කාරණාවක් නෙමෙයි. ඒතකොට මෙන්න මේ 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 පරි මොහොත අපි අපි දැන් අපි මේකේ සම්බන්ධ වෙච්ච අය හැම කෙනාගේම පොදු කතන්දරේ කොටසක් කියන එක ගැන මම හිතන්නේ අලුතෙන් විවාද කරන්න අවශ්‍ය කරන කාරණාවක් නෙමෙයි. ඒතකොට මෙන්න මේ මේ මෙන්න මේ මොහොතේදී එහෙමනම් අපි අපිට ඕන චිත්‍රපටි හදන්නේ කොහොමද කියන කාරණාව ගැන ඉතාම තීරණාත්මක මොහොතකට අපි එනවා. එතකොට මේක ලංකාවට විතර නෙමෙයි ලෝක පුරාමත් මේ 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 විදිහේ මේ වුණකම සිනමා අධ්‍යක්ෂකවරුන්ට තිබිලා තියෙනවා. එතකොට මේකට කොහොමද මේ අය මුහුණ දුන්නේ කිව්වහම මෙන්න මේ කාරණාවේදී තමයි අපිට සිනමා අරමුදලක අවස්ථාව එන්නේ. අපි කියනවා ෆිල්ම් ෆන්ඩ් එකක් ඕන වෙන්නේ කොහොමද. එතකොට අවුරුදු 100ක් පැරණි 100කට ආසන්න ඉතිහාසයක් තියෙන එකේ අවුරුදු 90ක් විතර යනකන් සිනමා පාසලක හැඩහුරුකමක්වත් තිබිච්ච නැති ලංකාවේ සිනමා ෆන්ඩ් එකක් ඇති නොවීම ගැන අපි පුදුම විය යුතු නැහැ. නමුත් මෙතනින් එහාට අපි මේ ගමන යනවා නම් ඒක අපේ අත්‍යවශ්‍ය කාරණාව බවට පත් වෙනවා. එතකොට සිනමා ෆන්ඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන මම ඉතාම කෙටි හැඳින්වීමක් කරන්නම්. එතකොට ලෝකේ පුරා හුඟක් ලෝකේ දියුණු රටවල්වල සිනමාව සඳහා අරමුදලක් තියෙනවා. එතකොට තමන් කැමති කෙනෙකුට ඒ අරමුදල සඳහා ඇප්ලිකේෂන් එකක් දාලා ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් විදිහට යෝජනාවලියක් දුන්නාම ඒක ඉතාම නිදහස් වෘත්තිකයන්ගෙන් සමන්විත මණ්ඩලයක් විසින් අගය කරලා ඒකට ලකුණු මොනවා හරි දෙන දෙයක් දීලා ඒ මුදල නිසි ලෙස පාවිච්චි වෙනවද කියලා බලලා ඒක තුලින් සිනමාවක් හැදෙනවා. එතකොට මෙන්න මේ මෙහෙම හැදිච්ච සිනමාවක් තමයි අපි පහුගිය කාලෙම ආර්ට් හවුස් සිනමාවක් නැත්නම් ඕල්ටර්නේටිව් සිනමාවක් විවිධ නම් වලින් අපි දැකපු අපි බලන්න කැමති අපි හදන්න කැමති වෙච්ච සිනමාවම අපිට මුණ ගැහෙනවා. එතකොට මේ සිනමාව කවදාක්වත් ඍජුව රජයේ සම්බන්ධ වෙලා දෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ දුන්නතොත් ඒක පිළිබඳව ප්‍රශ්න ගණනාවක් තියෙන්න පුළුවන්. මොකද මම අත්දැකීමෙන් දන්නවා ලංකාවේ දැන් මම කියන කතන්දර තාචික පැහැදිලි කරොත් අපි නිදර්ශනයකින් ආශ්‍රයෙන් ගත්තොත් එහෙම ලංකාවේ හැදිච්ච මට මට කාලේ මතක් වෙන හොඳම උදාහරණ තමයි සෝල්දා දුන්නා වගේ චිත්‍රපටය. ඒ චිත්‍රපටය අද නිදහස් කරා මම හිතන්නේ ඒක මුදල් හොයන චිත්‍රපටයක් කියලා. හැබැයි ඒ චිත්‍රපටය ලංකාවේ හැම පන්ති කාමරයකම සිනමා උගන්වන අධ්‍යන කටයුත්තක් විදිහට උගන්වනවා. ඒකේ කතා කරපු වස්තු විෂය ගැන ගැඹුරින් සාකච්ඡා කරනවා. හැබැයි මේ මෙවැනි සිනමා වාසනාවට ඒක මං කියන්නේ 100% නායක්‍රමය කියලා එකක් ලංකාවේ තිබිච්ච කාලෙක හැදිච්ච චිත්‍රපටියක්. නමුත් මේ ජාතික චිත්‍රපටියක් ආයි අපිට හැදෙන්නේ නැහැ. මොකද නායක්‍රමයක්වත් නැහැ. එහෙම වැඩපිළිවෙලකුත් දැනට නැහැ. එතකොට එහෙමනම් මෙන්න මේ වාගේ ලංකාවට මේ මොහොතේ වැදගත් කියනකට වඩා අදටත් වඩා හෙටට වටින්න පුළුවන්. ඒ චිත්‍රපටිය හැදී යුතුම චිත්‍රපටියක් කියන චිත්‍රපටියක් සම්බන්ධව හදන්න උනන්දුවක් තියෙන කෙනෙකුට මං හිතනවා මෙන්න මේ සිනමා ආරමුදල කියන එක ඉතාම වටිනා කාරණාවක්. එතකොට ඒක තනි කෙනෙකුට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒක කලෙක්ටිව් වර්ක් එකක්. ඒක කණ්ඩායමක් විසින් කළ යුතු වැඩක්. එතකොට ඒකේ එන්න මේ සාකච්ඡාව. මෙතෙක්කල් චූටි චූටි අය අතර තිබුණා වෙන්නට පුළුවන්. නමුත් මේ 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 මොහොතේ අපි මේ මේක මම හිතන එකේ පළවෙනි ගෞරවය මම ආසයි කොළඹ සිනමා පාසලේ ආදි විද්‍යාර්ථීන් එකමුතුට මේ මොහොත එය දියත් කිරීමට දායක වීමේ ගෞරවය උන්ට හිමි වෙනවා. එතකොට මම හිතනවා ඔවුන් මේක සාකච්ඡාවක් විදිහට තියන්නේ නැතුව මේක අකණ්ඩව මේ අරමුදල පිහිටවල අරමුදලින් චිත්‍රපටි හැදෙනවා කියන ඉලක්කය දක්වා මේක රැගෙන යාවි කියලා කොන්දේසි විරහිතව ඒක සිද්ධ වෙනකම් මම ඔවුන් සමග ඉන්නවා. මේක හිතන තරම් සරල දෙයක් නෙමෙයි. හැබැයි මේක කරන්න බැරි දෙයක්වත් නෙමෙයි. මම ඒක ගැන තාම ලොකු විශ්වාසකින් යුතුව කතා කරන්නේ. මේක ගැන කියද්දි මම හිතනවා මට විශේෂ කීප දෙනෙක් අද අපේ මං කරන මේ වෙලාව මේ මොහොතේ සම්බන්ධ වෙලා ඉන්නවා. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, හෂිනි වගේ කෙනෙක් GIZ දෙකේ කලින් වැඩ කරා,
උපාලි අමරසිංහ වගේ කෙනෙක් GIS එකේ දැනට වැඩ කරනවා ඔවුන් ඔවුන් මම ඔවුන්ගේ විවිධ කටයුතු වලට විවිධ වර්ග වලින් සම්බන්ධ වෙලා තිනවා ලංකාව පුරා එක්තරා මොහොතක කිසියම් සාකච්ඡාවක් තිබුණා ලංකාවේ ආර්ට් ඇන්ඩ් කල්චරල් ෆන්ඩ් එකක් හැදෙනවා කලා සංස්කෘතික අරමුදලක් හැදෙන්න ඕන කියන එක. එතකොට ඒ කලා සංස්කෘතික අරමුදල කියන එක සිනමා අරමුදලටත් වඩා ලොකු එකක්. ඒක ඒක big idea එක. අපි මහා අදහස. හරි? එතකොට ඒ අදහස මේ මොහොත වෙනකොට සිද්ධ වුණේ නැති වෙලාවක මම හිතුවා ඒකෙන් කොටසක් ඉවත් කරලා අපිට සිනමා අරමුදල කියන එක ඊට වඩා කුඩා මට්ටමක පොළවේ හයි කරගන්න පුළුවන් නම් ඒක ප්‍රායෝගික වෙයි. ඒකෙන් පොඩ්ඩක්වත් අදහස් වෙන්නේ නැහැ. ආර්ට් ඇන්ඩ් කල්චර් ෆන්ඩ් එකක් ලංකාවේ සිද්ධ වෙන්න ඕන කියන එකේ අදහස සිල්ලර වුණා හෝ ගැලවුණා හෝ නැහැ කියන එක. ඒක 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 විය යුතුයි. ඒක වෙනකන් අපි කළ යුතු තව කටයුතු ගණනාවක කොටසක් විදිහට තමයි මම හිතන්නේ මේ මේ කාරණාව එන්නේ. එතකොට මේ මේ කතාව ගැන මම ඩොක්ටර් සුනිල් එක්ක කතා කරද්දි ඊටම අපූර්ව කතන්දරයක් ඔහු කිව්වා. මම හිතනවා ඔහු අද මේ සාකච්ඡාවට සම්බන්ධ වෙයි. ලංකාවේ අයට ඉස්කෝලයක් හදන්න ඕන උනු සුනාමින් අවතන් වෙච්ච අයට මොන හරි ආධාර දෙන්න ඕන වියලි කාලෙක වතුර දෙන්න ඕන අපි අපි කොන්දේසි විරහිතව ජාතියක් විදිහට උදව් කරලා තියෙනවා නමුත් මම මම දන්නේ නැහැ මම මේක වගකීමක් සහිත කියනවා කලාව සම්බන්ධව ඒ ඒ සක්‍රීය දායකත්වය ලංකාවේ මොකක් හෝ භූමිය දෝෂයක් හින්දා සිද්ධ වෙලා නැහැ සිද්ධ වෙයි කියලා මට හිම ලොකු මේ මොහොතේ විශ්වාසකුත් නැහැ ඒකට හේතු ගොඩක් තියෙනවා එකක් තමයි කලාව සම්බන්ධව ලංකාව ස්ථානගත කරලා තියෙන තැනම ටිකක් එච්චර යහපත් තැනක නෙමෙයි. එතකොට ලංකාවේ විශේෂයෙන් සිනමාව ලංකාවේ සිනමාව තියෙන්නේ කැම කාලා කැම දිරවන්න තියෙන නිකන් වින්දන කලාපේ තියෙන නිකන් ෆිල්ම් එකක් බලලා පොඩි ෆන් එකක් ගන්න ඕන වගේ තැනක. මම හිතන්නේ මෙන්න මේ 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 රස වින්දන සරල වින්දන කලාපෙන් සිනමාව අහකට රැගෙන ගිහින් මීට වඩා ගෞරවණීය සිනමාව යනු වෙන කිසිවක් නෙමෙයි ජීවිතේම කියන තැනට රැගෙන ගියොත් පමණයි අපිට සිනමාව ඒ කියන ස්ථානය කරා ගෙනියන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒකත් මේ වැඩපිළිවෙලේ කොටසක්. එතකොට මම නිකන් සරල උදාහරණයක් කියන්නම්. අපි දුම් මේ මොහොතේ සෞඛ්‍ය අංශයට වෙන් කරපු මුදලක්. තරුණ සිනමාකරුවෝ 10 දිනකට චිත්‍රපට හැදීම සඳහා දෙන්න කියලා නිකන් මම නිකන් හිතලුවක් කියන්නේ. මොහොතකදී කවුරු හරි රජයේ කවුරු හරි යහපත් පුද්ගලෙක් මම යහපත් කියන්නේ ඉන්වර්ටඩ් කමාස් ඇතුලේ හිතුවොත් එහෙම වෙන්නේ නැහැ මම මේනිකන් කියන්නේ එහෙම හිතුවොත් මං හිතන්නේ හෙට පෙළපාලියයි මේ මොහොතේ සෞඛ්‍යයට වෙන් කරන සල්ලි අයින් කරලා චිත්‍රපටි හදන්නද මේකද මේකද වැඩේ වගේ කියලා ඒකම තේරුම් ගන්න වෙනවා අපිට අපි අපි මේ මොහොතේ සිනමාව අපේ සානගත වෙලා තියෙන්නේ කොහෙද සිනමාව කියන්නේ අපි අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි සිනමාව කියන්නේ අපේ ජීවිතයක් නෙමෙයි සිනමා කියන්නේ අපිට වෙලා තිබුණොත් ඒක ඩියක් කරාට කමන්නෑ වගේ එකක්. නමුත් ලෝකේ ඊට වඩා වෙනස්. ලෝකේ කලාකරුවන් හඳුනා ගන්න විදිහ වෙනස්, කලාව භාවිත කරන අය හඳුනා ගන්න විදිහ වෙනස්, සිනමාකරුවෝ සම්බන්ධව කතන්දරේ ඊට වඩා වෙනස් සහ ඊට වඩා වෙන ගෞරවයක් තියෙනවා. එතකොට මෙන්න මේ මේ පරිසරය තුළ තමයි අපි අපි මේ මෙවැනි නිෂේධනාත්මක බලවේග ගණනාවක් ක්‍රියාත්මක වෙන මොහොතක තමයි අපි මෙන්න මේ සිනමා අරමුදලේ සංකල්පය බීජයක් විදිහට මේ පොළොව මතට සනිටුහන් කරන්න ගේන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මගේ මූලික අදහස් තියෙන්නේ මං හිතන්නේ කවුරු හරි මෙතන සාකච්ඡාවේ බලාපොරොත්තු වුණා නම් මට මගේ චිත්‍රපටි හදන්න බැරි ඇයි ඒ ඉතින් අනේ අපි හිතන් හිටියේ යාට බැරි වුණේ ඇයි කියලා කතාවක් විදිහට මගේ එකක් අරන් ගිහලා ඔබගේ සිතුවිලි බලාපොරොත්තු වෙච්ච තැනින් අහකට ගියානම් සමා වෙන්න. මොකද මේ කතාව පෞද්ගලික කතාවක් නෙමෙයි පොදු කතාවක්. හැබැයි මේක අතිශය පෞද්ගලිකයි. ඒ ඔබ සිනමාකරුවෙක් නම් වෙන්න ඉන්නේ මේ කතාව ඔබේ කතාව. මේ කතාව මගේ කතාව තමයි. එතකොට මේ විදිහේ චිත්‍රපටයක් හදන්න කතෘ සිනමාවක් හදන්න හදන්න තමන්ට කෑ ගහලා කියන්න කතන්දරයක් තියෙන. ඒ කතන්දරේ වෙනස් විදිහක මිනිසුන්ගේ දිශානතින් වෙනස් කරන සමාජයේ ඇතුලේ වෙන විදිහක ඥානමය වෙනසකට භාජනය කරන්න පුළුවන් සාකච්ඡාවක් ගේන්න පුළුවන් නම් අන්නේ සිනමාකරුවෝ අපි මේ මොහොතේ පරිසම් කරගත යුතුයි. මොකද අන්නේ සිනමාකරුවෝ කලක් වැඩ කරලා ඔවුන් සමහර විට වෙන වෘත්තීන් වලට යන්නට පුළුවන්.
දැන් මං නිකන් උදාහරණයක් විදිහට අරන් කියනවා මාදව අපි දන්න කෙනෙක් සහ අපේ අපේ කෙනෙක් හින්දා මාදව අයින් කරොත් මං හිතන්නේ ලංකාවේ මෑත ඉතිහාසය මං හිතනවා ලංකා සමහර විට මේ සාකච්ඡාවට සම්බන්ධ වෙලා ඇති ලංකාගේ චිත්‍ර කෙටි චිත්‍රපටිය ලංකාවේ නියෝජනය කරමින් මං හිතන්නේ විදේශ උළෙලවල් ගණනාවකට සම්බන්ධ වෙච්ච චිත්‍රපටිය ඇය මං මං අහලා නැහැ කවදාවත් නමුත් මං මං විශ්වාස කරනවා ඒක ඇගේ පෞද්ගලික මුදලින් කෙරිච්ච චිත්‍රපටියක් කියලා. ඒතර ඒ චිත්‍රපටිය දිහා බැලුවම ඇයට සිනමා කෘතියක් කරන්න පුළුවන් කියලා පැහැදිලිව. ඇයි 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 ඇයට කෙටි චිත්‍රපටියක් කරන්න පුළුවන් වුණාට ඇයට ඇගේ සිනමා කෘතිය කරගන්න බැරි වෙන්නේ. එතකොට මෙන්න මෙන්න මෙහෙම හිතන අයට ඒ අයගේ සිනමා ඒ ඒ ඒ අංකුර සිනමා ප්‍රවිෂ්ටිය දැක්කහම එහි දිගු අපි බලන්න කැමති නැහැ. ඔවුන්ගේ සිනමාව කොහොමද අපි පරිස්සම් කරගන්නේ වගකීම් සහිත පුරවැසියන් විදිහට. එතකොට එහෙනම් මේ වෙලාවේ මම හිතනවා සිනමා අරමුදලක් ආරම්භ වෙන්න ඕනේ ආරම්භ විය යුත්තේ කොහොමද කියන සාකච්ඡාවේ ආරම්භයක් දීම තමයි මගේ මූලික අදහස තිබුණේ. එතකොට මේ මේක පෞද්ගලික අංශයත් අනිවාර්යම රජ්‍ය සම්බන්ධිකුත් තියෙන ඉතාම ස්වාධීන න්‍යාය නියාමන මණ්ඩලයක් විසින් නියාමනය කරන ඒක හැමදාම වැවෙන්න පුළුවන් ඒක හැමදාම වසරේ ඒගොල්ලෝ ඉතාම ට්‍රාන්ස්පරන්සි තියාගෙන ඉදිරිපත් කරපු චිත්‍රපටි සහ ඒ ඒ වාගේ ඉදිරි අධ්‍යයනවල ගැන කතා කරන්න චිත්‍රපටි වෙන්න පුළුවන් දැන් මෙන්න මේ ෆන්ඩ් එක දෙවෙනි අධ්‍යයනය තමයි අපේ චිත්‍රපටි හදපු අය ඉන්න ඒ චිත්‍රපටිය මුදා හරින්නට බැරි එතකොට ෆන්ඩ් එක කියන එක අවශ්‍ය වෙන්නේ චිත්‍රපටියක් හදනවා කියන වාගේම හදපු චිත්‍රපටියක් මුදා හරින්න මුදා හරපු චිත්‍රපටියක් සමාජගත වෙලා ඒ සමාජය තුළ සහජාවක් ඇති වෙනවා කියන මේ සියලුම කාරණා මේ 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 බහලුම ඇතුලේ තියෙනවා එතකොට අපි මීට වඩා සක්‍රීයව සිනමාව ජීවිතය සම්බන්ධ වෙන සිනමාව මීට වඩා ජන ජීවිතය සමග සම්බන්ධ වෙන සිනමාව සරල රසවින්දන කලාපෙන් විනිර්මුක්ත කරලා ඊට වඩා මැදිහත්කාරක බලවේගයක් විතර පාවිච්චි කරන්න පුළුවන් එකක් විදිහට එන්න නම් අපිට මේ අරමුදල තිබිය යුතු වෙනවා මම හිතන්නේ අපි ඉතිහාසය පොඩ්ඩක් ගත්තොත් එහෙම ලෝකේ පළවෙනි පුරවැසිය සිනමාවේ තියෙන බල සම්පන්නකම තේරුම් ගත්ත මම දන්න විදිහට වීඅයි ලෙන් ඔහු පළවෙනි වරට සිනමා පාසලක් පටන් ගන්න ලෝකේ සහ ඔහුගේ බිරිඳ සිනමා පාසලේ අධ්‍යක්ෂකවරු විදිහට පත් කරනවා එතකොට සාක්ෂරතාවය ඉතරම් නැති නමුත් Tamanට කියන්න ඕන දේ කිවීමට සාහිත්‍යයට වඩා ප්‍රබල මැදිහත්කාරකමක් කරන්න පුළුවන් මෙවලම සිනමාව කියලා 1917 විතර වගේ ඈත කාලයකදී තීරණය කරා හැබැයි අපි ඊට අවුරුදු ගණනාවකට පස්සෙත් ලංකාව තාම සිනමාවේ තියෙන බලපරාක්‍රමය මැදිහත්කාරක බලවේගය සහ ඒ තියෙන ශක්්‍යතාවය සමාජ සමග ගැටෙන්නට පුළුවන් ශක්්‍යතාවය ඥානය උත්පාදනය කරන්න පුළුවන් තියෙන ශක්්‍යතාවය සහ මිනිහෙ පරිවර්තනය කරන්නට තියෙන ශක්්‍යතාවය කොච්චර තේරුම් ගන්න තියෙනවද කියන එක. එතකොට මෙන්න මේ මේක තමයි මට අද මූලික වශයෙන් සාකච්ඡාවට ගේන්න ඕනේ සහ මම හිතනවා අපේ සාකච්ඡාවේ විශේෂයෙන් ඔය ආර්ට් ඇන්ඩ් කල්චර් ෆන්ඩ් එකක් පිළිබඳව ගිය සාකච්ඡාව මම හිතනවා ඉතාම ප්‍රබල සාකච්ඡාවක් අපේ තිබුණා. ඒ සාකච්ඡාවට සම්බන්ධ අයටත් අපි පෞද්ගලිකව ආරාධනා කරා ඩොක්ටර් සුනිල් හාෂිනී සහ උපාලි. ඊට අමතරව මම හිතන්නේ චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ගේ සංසන්දය කියන එක ඉතාම ප්‍රබල සාධකයක් මේ මොහොතේ. එතකොට අපි ඒකේ ඒකේ සභාපතිතුමාට සහ කීප දෙනෙකුට අපි ආරාධනා කරා. ඊට අමතරව ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා මූවමන්ට් එක මම හිතනවා ලංකාවේ ඉතාම ප්‍රබල තරුණ සිනමාකරුවන්ගේ එකමුතුවක් සහ ඔවුන් ඉතාම සක්‍රීය වැඩ කොටසක් කරගෙන යනවා මම හිතනවා ඒ හින්දා අපි සියලු දෙනාම මේ මොහොතේ මම හිතනවා කොන්දේසි විරහිතව මෙන්න මේ සිනමා අරමුදලක් එකතු කිරීමේ කටයුත්තට මුණ ගැහිය යුතුයි ඒක කරන්නේ කොහොමද ඒක 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 බිමහයි කරන්නේ කොහොමද කියන එක අපි ඉදිරි සාකච්ඡාවේදී ගේන්න ඕන කියලා ඒක තමයි මගේ මූලික විස්තරයේදී තිබුණේ එතකොට අපි ඒ සාකච්ඡාවේදී ගේනකොට මම හිතනවා වැදගත් කාරණා කීපයක් තියෙනවා එකක් තමයි කලාව ගැන ලොකු තක්සේරුවක් අගය කිරීමක් ගෞරවනීය භාවයක් නැතුව නැති ශ්‍රී ලංකාව වගේ රටක
කොහොමද අපි මේක ගේන්නේ එතකොට සිනමාව කියන්නේ තාමත් රසවින්දන කලාපය ඇතුළේ නිකන් අන්න අර චිත්‍රපටිකාරයන්ගේ ඉතින් අරමුදලක් හදන්න හදපුවා වගේ සරල අර්ථයකින් මේක සිලර වෙන්නේ නැතුව මීට වඩා බරපතල විදිහට මේක කොහොමද සමාජයට සම්නිවේදනය කරන්නේ කියන එක මම හිතනවා ඉතාම වැදගත් කතන්දරයක් ඊළඟට මේකට කොහොමද අපි අරමුදල් සොයන්නේ ඒක මම හිතනවා අපේ අද සාකච්ඡාවේ සමහරට ආරම්භක සාකච්ඡාවක් වෙන්න පුළුවන් මට මූලික වශයෙන් කියන්න අවශ්‍ය උනේ මේ අරමුදල ඇති විය යුතු කියන එක එතකොට මම හිතනවා ලංකාවේ ඉන්න සීලම අධ්‍යක්ෂකවරු කුන්දේසි විරහිතව මේකට එකඟ වෙවි කියලා එකඟ නොවෙන්න පුළුවන් විශේෂයෙන් තරුණ සිනමාකරුවෝ මගේ මූලික නාභිගත කිරීමල තියෙන තරුණ සිනමාකරුවෝ සම්බන්ධව එතකොට ඔවුන් මම හිතනවා ඊටාම වැදගත් මේ මොහොතේ මේ ඔබගේ කතාව ඔබ මේ සඳහා පෙළ ගැසිය යුතුයි ඔබ මේ සඳහා මුණ ගැසිය යුතුයි එතකොට කලාව දේශපාලන අතකොළ වලින් නිදහස් වෙලා නිදහසේ වැඩෙන්න ඕන කියලා විශ්වාස කරන ස්වාධීන කණ්ඩායම් ගණනාවක් තියෙනවා විකල්ප ගණනාවක් තියෙනවා ලංකාවෙත් විකල්ප ගණනාවක් වෙලා තියෙනවා එතකොට ඒම විකල්ප කොහොමද අපිට මේ හැඩගැහිමට සම්බන්ධ වෙන්නේ කියන එක ඉතාම වැදගත් කතන්දරයක් මම මේ කතාබහ අවසන් කරන්නට කලින් එක කතාවක් කියන්න ඊට පස්සේ අපි සාකච්ඡාව යන්න පුළුවන් මා කියන දේ වැරදි දෙයක් තියෙනවා නම් කෙනෙක් නිවැරදි කරන්න සාකච්ඡාවේදී දැන් අපි channel 4 වගේ ආයතනයක් මේ මෑත කාලේ channel 4 ගැන දැනගත්ත කවුරු හරි හිටියොත් ඔවුන්ට තේරෙන්නේ ත්‍රස්තවාදී විදිහට නැත්නම් ලංකාවේ ස්වාධිපත්‍ය නාස්ති කරන්න හැදිච්ච ආයතනයක් වගේ අර්ථයකින් තමයි ඔවුන් channel 4 දිහා බලන්නේ නමුත් මට channel 4 හම්බ වෙන්නේ අපි සිනමාවට එන්න දඟලන කාලෙදි එතකොට channel 4 එක චිත්‍රපටි හැදුවා channel 4 එක චිත්‍රපටි හැදුවේ ලෝකේ පුරා අර්ථපතියෙක් විදිහින් හදන්නේ නැති අර්ථපතියෙක් ඒ සඳහා ආයෝජනය කර ලාභුක වෙන කියන කාරණාවේදී අපොහසත් වෙන නමුත් ඒ සිනමා කෘතිය හැදී යුතුයයි හිතන සිනමා කෘති තමයි ඔවුන් මත දුන්නේ සහ ඔවුන් විකල්ප මතයකට තමයි ඉඩ දුන්නේ එතකොට මෙන්න මේ ආයතනයේ මූලික ඉලක්කය තිබුණේ කොහොමද විකල්ප සිනමාවක් ප්‍රධාන ප්‍රවාහයෙන් සිනමාවට එරෙහිව විකල්ප සිනමාවක් හදන්න කියන එක. කෙනෙකුට දැන් මේ වර්තමානයේ මේ විකල්පය කියන එක ඇවිල්ලා තියෙන්නේ තාම වැරදි නිර්වචනයක් සහ වැරදි අර්ථකථනයක් ඇතුලේ. නමුත් මම හිතනවා විකල්පය කියන එක මේ මොහොතේ මම හිතනවා ලාංකික සියලු දෙනෙක්ම විකල්පය කියන එක එකේ තියෙන වැදගත්කම අත්විඳින්න පවතින. එතකොට මේ අපි මහා ප්‍රවාහයේ කතන්දර ඇතිතරම් අහලා හෙම්බත් ලයින් හින්දා අපිට විකල්පය තැහුම්කන් දීම අවශ්‍ය වෙලා තියෙනවා. මීට අවුරුදු 10කට කලින් විකල්පයට තිබිච්ච බලසම්පන්න බව මොනවා හෝ හේතුවකින්ද මේ මොහොතේ අපි නැති නැස්ති කරගෙන තියෙනවා. එතකොට මම කියන්නේ channel 4 එකට සංකච්ඡාවෙන් අදහස් කරන් channel 4 එකට චිත්‍රපටි කරන්න ආවා කියන එක නෙමෙයි. අපි සමහර එවැනි අත දුන්න ආයතන එවැනි විකල්පයකට අත දුන්න ආයතන සමහර විදිහට වැරදි නිර්වචනයන් සරදාගෙන අපි මගහැරගෙන සහ අතහැරගෙන සහ සතුරන් බවට පත් කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේ අපේ ඉදිරි සාකච්ඡාවේදී අපි මේ අරමුදල කියන එක මම හිතන්නේ වසරකට චිත්‍රපටි අඩු ගන්න 5ක් හදන්න පුළුවන් අරමුදලක් හදාගන්න පුළුවන් නම් මම හිතන ඉතාම සුන්දර දෙයක් ඒක 10ක් වෙන්න පුළුවන්. ඊට වඩා හොඳ වෙයි. අඩු ගන්න චිත්‍රපටි 2ක් 3ක් හදන්න හෝ ආරම්භක අධීරයකදී පටන් ගන්න පුළුවන්. ඒක ලොකු දෙයක්. එතකොට මම විශ්වාස කරනවා මේක බිම හයි කරන්න පුළුවන් බිම හයි විය යුතු වැඩක් කියලා. සහ මම නැවත ස්තුතිවන්ත වෙනවා අපේ සිනමා එකමුතුවේ සීලුම දෙනාට මේ මොහොත මම යෝජනා කරා මේ මාතෘකාවයි මම කතා කරන්න යන්නේ කිව්වහම ඔවුන් කොන්දේසි විරහිතව මේ කාරණාවට එකඟ වුණා. ඉතාම ලෙන්ගතුව සහ මම හිතනවා ඔබලා ඉදිරියේදී කරන්න හදන බලා වැඩ කටයුතු ඔක්කොම පැත්තකින් තියලා මේ කටයුත්ත විතර විභායි කරත් ඒක ලංකාවේ සිනමාවට මේ මොහොතේ කළ හැකි බලසම්පන්නතම මැදිහත් කිල්ල කියලා. එතකොට මේක තනියම කරන්න පුළුවන් වැඩ නෙමෙයි. මේක සඳහා විශාල සිනමා කර්මාන්තයට ඍජුව සම්බන්ධ නැති සිනමාවට හිත කැමති මිනිසුන්ගේ පොදු කටයුත්තක් විය යුතුයි. එතකොට මෙන්න මේ අදහසෙන් කොහොමද අපි සිනමා අරමුදල පිහිටවන්නේ ලංකාවේ පළවෙනි නිදහස් සිනමා අරමුදල පිහිටවන්නේ කියන සාකච්ඡාව අපි සාකච්ඡාවේදී මතු කරලා ගමු
එහෙනම් මම හිතනවා මගේ මූලික හඳුන්වා දීම තියෙන්නේ මම බොහොම පෞද්ගලික කාරණාවකින් ආවේ එතකොට ඇයි අපේ ඩිරෙක්ටර්ස්ලට ඒගොල්ලන්ගේ ෆිල්ම් එක හදාගන්න බැරි වුණේ කියන අදහස මං සහ මගේ මාතෘකාව මං හිතන්නේ එක තැනකදී මං මේ සාකච්ඡාවේදී මේ මාතෘකාවට සාධාරණයක් කරා කියලා ඒ හින්දා මං හිතනවා මේ මොහොතේ අපි සාකච්ඡාවට ඉඩ දෙමු මගේ මූලික අදහස තිබුණේ සිනමා ආරමුදල කියන එක කොහොමද ආරම්භ කරන්නේ සිනමා ආරමුදලක් ඇත්තම අවශ්‍යද කෙනෙකුට අවශ්‍ය නැහැ කියලා කියන්නත් පුළුවන් වෙයි එතකොට මෙන්න මේ සාකච්ඡාව මෙතනින් එහාට ගෙනියමු සමිල්ට මම බාර දෙනවා ඒක එතනින් එහාට මෙහෙ දෙයක් මැදිහත් වෙන්න සහ මං සම්බන්ධ වෙලා පිළිතුරු දෙන්න දෙයක් තියෙනවා නම් අපිට ඒක කතා කරන්නත් පුළුවන් සහ විශේෂයෙන් අපිට මේ මොහොතේදී මං හිතන්නේ මේ සංස්කෘතික අරමුදල කියන සාකච්ඡාව ඒ හිටපු අය කීප දෙනෙක් මං හිතනවා මේ මොහොතේ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා කියලා ඔවුන්ටද මේ අවස්ථාවේ කතා කරන්න අවස්ථාවක් දෙමු සහ අපි ඊට පස්සේ පැමිණ සිටනායට අපිට දෙන්න පුළුවන් මං හිතන්නේ අපිට කාලය පිළිබඳ ලොකු ඉරිගහගත්ත තත්වයක් නැහැ කියලා මම හිතනවා ඒ හින්දා අපි මෙතනින් එහාට සාකච්ඡාට ඉඩ දෙමු බොහොම ස්තුතියි මම අවසාන වශයෙන් මාව විශ්වාස කරාට මේ සාකච්ඡාව කරන්න එකඟ වුණාට සහ ඔබගේ පළවෙනි වැඩසටහනේ පළවෙනි සාකච්ඡාවට මට ආරාධනා කරාට ස්තුතියි ස්තුති සුගස් ස්වාමීන් සර් මේ අපි හිතනවා මේකේදී ඇත්තම හොඳ සාර්ථක අදහසක් ඉදිරිපත් කරා අපි අපිට පොඩි ටෙක්නිකල් එරර් එකක් ඇවිල්ලා තියෙනවා අද දවසේ ඇතුලේ ඒක තමයි මේ මේ අපිට CI log වෙන්න පුළුවන් වෙලා තියෙන්නේ ඒකට හේතු වෙලා තියෙන අපිට අපි අපේ තියෙන එක කියන්නේ මේ zoom එක මීට වඩා යන්න පුළුවන් zoom එකක් කියන්නේ unlimited zoom එකක් නමුත් ඒගොල්ලෝ මොකක්hari හේතුවකින් මේක පොඩි ටෙක්නිකල් එරර් එකක් බවට පත් කරලා තියෙනවා. ඒක අපි බලමු ඊළඟ අපි ඊළඟ සාකච්ඡාවලදී අපි ඒක කොහොමද අනිත් අයට මේකේ චාන්ස් එක දෙන්නේ කියලා. ඊළඟට මම හිතනවා මේකේ අපි අපි ආරාධනා කරා කීප දෙනෙකුට මේ කිස්ති සෙල්ඩම් ප්‍රනාන්දු මහත්මයා ඉන්නවා මෙතන. මම කැමති එතුමාගේ මුලින්ම පොඩි අදහසක් අරගෙන අනිත් කට්ටියට යොමු වෙන්න. ඇත්තරම මේ මම එහෙනවද? එහෙනවා. මේ يعني සුදත් කිව්ව යෝජනාව ගැන මම හිතන අපි සිනමාවට සම්බන්ධ වුණා දා ඉඳන් හීනමවපු අදහසක් ඕක. නමුත් ලංකාවේ සිනමා අරමුදලක් නැත්නම් ෆන්ඩ් එකක් විදියට නෙමෙයි වරි දෙසරයක් විදියට මට පොදේ චිත්‍රපටි සංස්ථා විසින් යම් යම් අරමුදල් සැපයුවා. නමුත් ඒවා දීර්ඝව පවත්වා යන්න පුළුවන් වුණ අරමුදල් නෙමෙයි රජයේ මුදලක් ලැබුණා මේ මුදල බෙදා දුන්නා. ඊට පස්සේ ඒක නැවත ආපහු ලැබීමත් හරියට සිදු වුණාද අපි දන්නේ නැහැ කොහොමද එතනින් පස්සේ අරමුදල් පැවතුනේ නැහැ. ඉතින් අතර මම සුදත්ගෙන් දැනගන්න කැමතියි දැන් ලෝකේ මේ විදිහට තියෙන වෙනත් අරමුදල් තියෙනවනේ. අපි ડોකියුමෙන්ටරි ෆන්ඩ්ස් ගොඩක් තියෙනවා, ෆීචර් ෆන්ඩ්ස් තියෙනවා, දැන් බර්තා ෆන්ඩ් එක වගේ. එහෙනම් ඒ අරමුදල් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒවා ස්වාධීන මම දන්න විදිහට සමහර ඒවා ස්වාධීන ප්‍රතිස්ථිසි එකතු වෙලා මුදල් ලැබෙමින් විසින් පවත්වාගෙන ඒවා තිනවා සමහර ලැබෙන පොලිය වෙන්න පුළුවන්. ඒවා ක්‍රමවේදකින් එහෙම නැත්නම් ඊට අමතරව ලෝකේ වෙනත් අරමුදල් කොහොමද පවත්වාගෙන යන්නේ සහ ඒවට අරමුදල් ලැබෙන්නේ කොහොමද කියන එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරොත් මම හිතන්නේ අපි සාකච්ඡා ඉස්සරහට ගෙනියන්න වඩාත් පහසුයි කියලා මම හිතනවා. මම සුදත්ගෙන් ඒකට ඇත්තටම උත්තරයක් බලාපොරොත්තු වෙන්නේ. ක්‍රිස්ටි මෙහෙමයි. ලෝකේ සිනමාව සඳහා තියෙන අරමුදල් ගණනාවක් තියෙනවා. හරි. එතකොට ඒ අරමුදල් වල නීති රීති රෙගුලාසිත් ගණනාවක් තියෙනවා. නමුත් මම මේ කතා කරේ ඒ තියෙන ඒවට අමතරව බොහෝම දියුණු රටවල්වල තමන්ගේම වූ සිනමා අරමුදලක් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි කැනේඩියන් ෆිල්ම් ෆන්ඩ් එකට අයදුම් කරන්න පුළුවන් කැනේඩියන් සිටිසන් කෙනෙක් වෙන්න ඕනේ, ඩිරෙක්ටර් කැනඩාව වෙන්න ඕනේ. හරි. එතකොට ඒක ඇවිල්ලා කැනඩාවට ඒ කියන්නේ කැනඩාවේ සිනමාව නඩත්තු කරන්න හදපු සිනමා ෆන්ඩ් එක. අපි ගත්තොත් එහෙම ගුටේ අපි ගත්තොත් එහෙම හියුබර්ට් වෝල් වගේ සිනමා ෆන්ඩ් එක මම හිතන ලංකාවේ ගොඩ දෙනෙක් ඒ සිනමා අරමුදල ලැබිලා තියෙනවා. ඒක ලෝකෙ පුරා ඉන්න ඕන කෙනෙකුට අයදුම් කරන්න පුළුවන්. අතන තුන්වෙනි ලෝකයේ රටක අධ්‍යක්ෂකරෙක් වීම ඒක අයදුම් කරන්න තියෙන එක සුදුසුකම සහ ඔවුන් හිතනවා ඒ අරමුදල ලැබුණේ නැත්නම් ඒ සිනමා කෘතිය හැදෙන්නේ නැහැ කියලා. එතකොට මෙන්න මේම සරල කෑල්ලක් තමයි තියෙන්නේ. මම කියන්නේ අපි 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 ළඟාවී යුත්තේ ඒ රටකට සුවිශේෂ අරමුදලක් කොහොමද රට තුල හදාගන්නේ කියන එක. එතකොට ඒ කියන්නේ
එතකොට මූලික වශයෙන් මේ මේ පළවෙනි ආරම්භය කොහොමද සිද්ධ වෙන්නේ කියන එක ගැන මම ළඟ නිශ්චිත අදහසක් නැහැ. එතකොට ඒක 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 දැන් ඒක ඒක හදන්න පුළුවන් විදි යෝජනාවල් ගණනාවක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි හිතමුකෝ ආදායම් බදු දෙන අයට කියන්න පුළුවන් ආදායම් බදු දෙන අයගෙන් නිශ්චිත ගාණක් ආදායම් බදු අයින් කරනවා මේ ඒ ඒක ඒ ඒ ඒක ඒ අරමුදල දෙන්න අපි අරමුදලට සල්ලි දෙනවා නම් නිදහස් කරනවා කියලා. එතකොට ඒක මම හිතනවා අරමුදල හදාගන්න ඕනකමක් තියෙන්න පුළුවන් එක විදිහක් කියලා. ඊට අමතරව අපි හිතමුකෝ විවිධ මොකක් හෝ ආකර්ෂණීය දෙයක් තියෙනවා නම් මේ අරමුදලට කවුරු හරි සල්ලි දාන්න. එතකොට එහෙම නැත්නම් ඒ අයට මොන හරි නිදහසක් හම්බෙන්න ඕනේ. බදු නිදහස කියන එක තමයි මූලික නිදහස තියෙන්නේ. ඊට අමතරව සමහර විට ලෝකේ හැදිලා තියෙනවා සිනමා කරුවෙක්ගේ නම අරමුදල. එතකොට ඒ අරමුදල හැදිලා තියෙන්නේ සිනමා කරුවාගේ තිබිච්ච මොනවා හෝ වත්කමක් හෝ චිත්‍රපටි කිසියම් DVD බවට පත් වෙලා හෝ නැත්නම් වෙන මොකක් හරි වැඩක් වුණාට පස්සේ හැදෙන අරමුදල ෆිල්ම් ෆන්ඩ් එකක් විදිහට ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඒතර හැදෙන විදිහ වෙනස් වෙන්නට පුළුවන්. නමුත් ඒ හැදෙන විදිහේ ආරම්භයක් ඒ හැදෙන විදිහ අපි හොයාගන්න වෙනවා අපිට ගැළපෙන විදිහ කොහොමද කියන එක. නමුත් මෙන්න පළවෙනිදම ක්‍රිස්ටි මම හිතනවා මේ සිනමා අරමුදල හදා ගන්න ඕන කියන කාරණාව ඉතාම වැදගත්. මොකද එකක් අපිට එහෙම ඒ අවස්ථාවය ගැන අපි අපි කොතනද ඉන්නේ කියන එක සහ ඊළඟට කොහොමද අපි අපි මේක මෙතනින් එහාට ගෙනියන්නේ කියන එක. මම හිතන්නේ ධනුෂ්ක එන්නේ නම් සමහරට ධනුෂ්කට ඊට වඩා වෙනස් විදිහක මේක සම්බන්ධ උත්තරයක් දෙන්නට පුළුවන්. ධනුෂ්ක Thank you, Sudhartha. දැන් මට ඇත්තටම දැන් මේ මට අවසරයිද මේ පොඩි නිකන් පොඩි සාහසික විදිහට මැදිහත් වෙන්න වෙයිද දන්නේ නැහැ. මම මගේ අදහස මම කියන්නම්. මට හිතෙනවා ලංකාවේ මේ රාජ්‍ය මට්ටමින් මේක කරන්න බෑ. ඒ කියන්නේ රාජ්‍ය මට්ටමින් මේක කරාම අපි දකිනවා අපි ඉතිහාසයේ දිහා බැලුවොත් එහෙම දැන් එහෙම ෆන්ඩ් එකක් හැදුවා කියන්නේ. ඒ හැදුවට පස්සේ අවසානයේදී ඒ ෆන්ඩ් එක නැවත යනවා එක්ක රජ කතාවකට හරි එහෙම නැත්නම් වන්දි භට්ටයන්ට හරි ඔය ෆන්ඩ් එක යනවා. එතකොට ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් මේකර්ස්ලට රාජ්‍ය මැදිහත් වීම හරහා එහෙම හැදෙනවා කියලා එකක් නැහැ. නමුත් ඒ කියන්නේ මේ 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 අදහස ඉතාම හොඳයි. දැන් මට තියෙන එකම ප්‍රශ්නේ තමයි දැන් අපි දැන් සුදත්තය සඳහන් කරානේ දැන් දියුණු රටවල් වල මෙහෙම එකක් තියෙනවා කියලා. එතකොට දැන් අපි දියුණු රටක්ද කියන ප්‍රශ්නේ ආපහු එනවා අපිට. ඒ කියන්නේ මේක දියුණු රටකට මේක කරන්න පුළුවන්. නමුත් ලංකාවේ එහෙම ෆන්ඩ් එකක් හදන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් මගේ යෝජනාව මේ වගේ කර දැන් අපි ඉන්ටර්නැෂනලි ෆන්ඩින්ග්ස් තියෙනවනේ. දැන් අපි බැලුවොත් එහෙම ගොඩක් ලෝකේ ෆිල්ම් ෆෙස්ටිවල්ස් වලට පැරලල් එහෙම ෆන්ඩින්ග් තියෙනවා. එතකොට ඒ ෆන්ඩින්ග් වලට අප්‍රෝච් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් හදන එක. මොකද ගොඩක් අය ඒක දන්නේ නැහැ ඒක අප්‍රෝච් කරන විදිය සහ එහෙම දේවල් තියෙනවද කියලා. උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් ගිය සතියේ දවස් 3ක වර්ක්ෂොප් එකක් තිබුණා මේ ආසියාතික දකුණු ආසියාව සහ අග්නිදිග ආසියාව සම්බන්ධව ෆන්ඩින්ග්ස් දෙනවා. ඒකට ඕපන් ඩෝස් ලොකානු ඕපන් ඩෝස් වලින් තිබ්බ සෙෂන් එකක්. ඒකට ටික කොහොමද මේවට ඇප්ලයි කරන්නේ සහ ඒ ඇප්ලයි කරපු අය ඇප්ලයි කරලා සල්ලි ලැබිච්ච අය ප්‍රසන්ටේෂන්ස් කරා කොහොමද ඒ කට්ටිය මේක කරේ සහ දැනට මොනවද කරන්න කියලා. හැබැයි ඒ කියන්නේ දුකට කාරණේ තමයි ලංකාවේ 12 දෙනෙක් වගේ තමයි ඒකට සහභාගී වෙලා හිටියේ. ඒක ඕපන් එකක්. ඒක අපි හැමෝම වෝල් වල ෂෙයාර් කරලා තිබුණා මගේ Facebook එකේ 5000 කට වඩා ඉන්නවා. හැබැයි කට්ටිය ඒකට ඇවිල්ලා තිබුණ නැහැ. එතකොට ඒ කියන්නේ මේ මේක කමියුනිකේට් වෙන්නේ නැහැ වගේ එකක් තියෙනවා. අනිත් කාරණේ තමයි අපි ඉතිහාසයේ බැලුවොත් එහෙම ෆන්ඩින් ටච් කරලා තියෙන විදිහ දැන් උදාහරණයක් වශයෙන් ඉන්දියාවේ රූරල් ඩෙවලොප්මන්ට් එකෙන් පාරවල් කියන්නේ රෝඩ් ඩෙවලොප්මන්ට් එකෙන් ෆන්ඩින් එකක් තියෙනවා ෆිල්ම් එකක් හදන්න කියලා. ඒ ෆිල්ම් එක හදන්න පිච් කරේ සත්‍යජිත් රාය් හදපු චිත්‍රපටයේ පාත්‍ර පංචාලි. ඊට පස්සේ UN එකෙන් WFP එකෙන් ෆන්ඩ් එකක් දෙනවා ෆිල්ම් එකක් හදන්න කියලා. ඒ ෆන්ඩ් එක පාවිච්චි කරලා කියොරස්තාමි හදනවා ABC Africa කියලා.
ඒවගේ මේ ෆන්ඩිං තියනව වටේ අපි ඒවා ටච් කරන විදිහ ගැන තමයි මට හිතෙන්නේ හොයාගන්න වෙනවා කියන එක. මේ රාජ්‍ය මැදිහත්වීමෙන් හදන ෆන්ඩිං සම්බන්ධව නම් මට හිතෙන්නේ නෑ මේ එහෙම එකක් සිදු කළ යුතුයි කියලත්. ඊට පස්සේ ඒක රාජ්‍ය බලය වෙනස් වෙනකොට ඒවා හැමතැනම වෙනස් වෙනවා. අපි දැකලා තියෙනවා පහුගිය කාලේ වුණත් එහෙම ඇතිවෙච්ච දේවල් රාජ්‍ය බලය වෙනස් වෙනකොට වෙනස් වෙනවා. මගේ යෝජනාව අර විදිහට ෆන්ඩිං වලට දැන් මේ වෙලාවේ එහෙම ෆන්ඩින් ගන්න බොහොමයි ඉන්නවා ලංකාවේ. ඉතින් ඒ ගේට් එක ඕපන් කරන්න පුළුවන් නම් තරුණ සිනමාකරුවන්ට ඒක තමයි මගේ එකම යෝජනාව. ඔව් දැන් ධනුෂ්ක කීපකට මම පොඩි යමක් එකතු කරන්න මං කියන්නේ ශාම් බෙනගල් කිරියා කියන ෆිල්ම් එක හැදුවේ කිරි ගෝවින්ගේ සල්ලි වලින්. ඒතර එහෙම විදෙන් විදේ හැදිච්ච දේවල් ගණනාවක් තියෙනවා. අපි කොහොමද මෙතනින් එහාට මේක ගෙනියගන්නේ කියන එකයි. සහ චමිල් මං හිතන්නේ කීප දෙනෙක් දැන් කෝල් කර කර කියනවා ලොග් වෙන්න බෑ කියලා. මං හිතන්නේ තාක්ෂණික කාරණාවේ ප්‍රශ්නේ එහෙමම තියෙනවා මං හිතන්නේ. ඒක ඒකත් අපි එහෙමම තියාගෙන සාකච්ඡාවට යන්න. ඔව් නෑ ඒ තාක්ෂණික කාරණාවේ තින් පොඩි ප්‍රශ්නයක් හැටියට ඇවිල්ලා තිනු. අපි බලන්න ඕනේ ඇයි මේක 100ට ලිමිට් කරේ කියන එක එක පැත්තකින්. මොකද unlimited package එකක් අපිට තියෙන්නේ. නමුත් ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේක එක එක ස්කූල් පැත්තද නැත්නම් අනිත් පැත්ත. මොකද අපි මේක ඉල්ලගෙන කරන එකක් නිසා. නමුත් අපි බලමු ඒකෝලන්ට ඊළඟට තව මීට්නයක් ඕගනයිස් කරනවාද නැත්නම් මොකද්ද කරන්න කියලා අපිට හෙට වෙනකොට අපිට ඒගොල්ලන්ට ලියුමකින් දැනුම් දෙන්න පුළුවන්. අපි ඒක ගැන කනගාටු වෙනවා පළවෙනිවෙන්ම. මොකද අපිට තියුණ 400ක වගේ ප්‍රමාණයක් අපිට යන්න පුළුවන් කියන එක උඩ තමයි අපි මේක සංවිධානය කරේ. අපි වැරද්දක් උඩ නෙමෙයි, අපි තියෙන මතයක් උඩ. නමුත් ඉතින් ඒක පොඩි අර්බුදයකට නතු වුණා. නමුත් අපි ඒගොල්ලන් අතාරින්නේ නැහැ. අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. අපි සාකච්ඡා කරලා අපි ඉක්මනින් ඒගොල්ලන්ට අපල ජයිස් කරලා ලියුමක් කරලා අපි ඒක සංවිධානය කරලා දෙනවා. කවුට් කලබල වෙන්න බෑ කියන අපි ඊළඟ මීටින් එකදී සංවිධානය කරගන්න. මම කැමතියි ඇත්තටම මේකේ ඊළඟට නැවත යොමු වෙන්න. උපාලි අමරසිංහ මහත්මයා ඉන්නවා. මම හිතන්නේ එතුමා යම් අදහසක් පළ කරන්න කැමතිද දන්නේ. නැත්තම් අපි ඔඩියන්ස් එකට අපිට පුළුවන් කෙනෙකුට හෑන්ඩ් රේස් කරලා ප්‍රශ්නයක් යොමු කරන්න. අපි කැමති හෑන්ඩ් රේස් කරනවා නම් එතකොට අපිට පුළුවන් පිළිවෙලකට ඒක ලබා දෙන්න. දයා ප්‍රනාන්දු කියලා කවුද? දයාල් ප්‍රනාන්දු, ඔයාගේ ප්‍රශ්න යොමු කරන්න. දයාල් ප්‍රනාන්දු ඔයාගේ ප්‍රශ්න. ඔව් බොහොම ස්තුතියි. මේ මම දයාල් ප්‍රනාන්දු. මේ මම ඇත්තටම කියනවා නම් මේ එහෙම මේ ලොකුවර මේ කියන්නේ මම සිනමාව සම්බන්ධව මේ ඇකඩමික් විදියට, ඒ කියන්නේ මේ අපි කියන්නේ මේ මේ කියන්නේ පාඨශාලාමය විදියට මේ ඉගෙන ගන්න නෙමෙයි. නමුත් මම මේ තනියම ඉගෙන ගන්න කියන්නේ සෙල්ෆ් ස්ටඩි කරනවා. ඒ වගේම මටත් අපි හැමෝටම වගේ සිනමා හින තියෙනවා. මෙතනට ඇවිල්ලා ඉන්න හැමෝටම සිනමා හින තියෙන නිසා තමයි මෙතනට ඇවිල්ලා ඇත්තේ. ඉතින් මේ ඉස්සෙල්ලම මේ සුදත් මහදිවුල සහෝදරයාට සහ මේ මේක සංවිධානය කරපු ආයතනයට බොහොම ස්තුතියි. මගේ ප්‍රශ්න මේකයි. දැන් අපි දැන් මම ප්‍රධාන වශයෙන් මෙතනට ආවේ දැන් මේ මගේ තීනයක් තියෙනවා මේ සිනමායනයක්. ඒක කොහොමද මේ කියන්නේ මට දැන් කරගන්න හිණි තිබ්බට ඒ කරන අතරමැද කරන්න ඕන දේවල් ටික මොනවාද කියලා දැනගන්න අදහසකින් තමයි මම මෙතනට ආවේ ඇත්තට. නමුත් ඇත්තටම මෙතන කතා වුණේ ගොඩක්ම මම හිතන්නේ මෙතන සිනමාකරුවන්ට ඇතිලා තියෙන බාධාව, ඒ කියන්නේ ප්‍රධානම බාධාව මූල්‍යම ගැටලුව. ඉතින් මේ මූල්‍යම ගැටලුව පමණක්ද සිනමාකරුවෙකුට සිනමාව මේ තමුන්ගේ සිනමා ඊන හැබෑ කරගන්න තියෙන එක කියන එකද මට ගැටලුව ඇතිනවා. මොකද මම සමහර දේවල් කියවලා තියෙනවා. උදාහරණයක් හැටියට ලෝක සිනමායෙන් ගත්තොත් එල් මරියාචි කියන බොහොම ප්‍රසිද්ධ චිත්‍රපටයක් තියෙනවා. ඒ චිත්‍රපටිය මම දැන් හදලා තියෙන ඩොලර් 5000ක්. ඩොලර් 5000ක් කියන්නේ බොහොම සුළු සුළු ගාන මේ හොලිවුඩ් ෆිල්ම් එක. ඉතින් ඒ චිත්‍රපටිය බොහොම වාර්තා සාමික සම්මාන පිට සම්මාන අදලා වාර්තා පිටරෝපු චිත්‍රපටිය. ඉතින් මම හිතන්නේ අපිට මූල්‍යමය කටයුතු, ඒ කියන්නේ මූල්‍යමය ගැටලුව පමණක් මෙතනදී සාකච්ඡා කරන්න බැරුව මේ සාකච්ඡා කරන්න නැතු මම නමුත් මම හිතනවා ඇත්තටම මූල්‍යමය ගැටලුව ඇත්තටම පවතිනවා. ඒක අපිට මෙතන බෑ. නමුත් අපිට අතේ තියෙන ගාන ඉගෙන මම හිතන්නේ මම සමහර අය ෆොලෝ කරලා තිනවා ඔය ඩෙනිස් පෙරේරා වගේ අය. එතකොට මම හිතන්නේ චින්තන ධර්මදාස වගේ අය. ඒ කියන්නේ ඒගොල්ලෝ අර තමුන්ගේ අතේ තියෙන ගානින් මම හිතන්නේ මේ කියන්නේ සාර්ථකම සිනමාවක් කියලා. නමුත් ඒගොල්ලෝ තමුන්ගේ අර තියෙන මූල්‍යම හැකියාවෙන් යම්කිසි සිනමාවක් මේ හදලා තිනවා. ඒගොල්ලෝ සඳහන් කරන ගරිල්ලා සිනමාවක්.
ඉතින් මේ අපිට බැරිද ඉතින් අර මේ මං හිතන්නේ මේ අර සිනමා ඒ කියන්නේ මේ ෆන්ඩ් එකක් හදන එක සම්බන්ධව ගොඩක් අපිට මං හිතන්නේ මේ ධනුෂ්ක සහෝදරයා ඒ වගේ ගොඩක් අයගේ අදහස් ආවා නමුත් අර අපිට බැරිද අපිට මේ අපිට සෝස් කරගන්න පුළුවන් ෆන්ඩ්ස් වලින් අපිට චිත්‍රපටිය නිර්මාණය කිරීමේදී ඇතිවන ගැටලු මොනවාද එහෙම කරන්න බැරිද පුළුවන් නම් කරන්න පුළුවන් ක්‍රම මොනවාද අන්න ඒ වගේ තමයි මගේ මේ මෙතන මගේ අදහස බොහොම ස්තුතියි ආස්ථා දුන්නා प्रश्न उत्तर मगे मौलिक योजना वतीम फिल्म आरंभक फिल्म मम की अन्े එහෙම ආරම්භ කරපෙක්කන ඊට පස්සේ කොහෙටද යන්නේ? එතකොට මං මං මුලදී පැහැදිලි කරා අපි අපේ කණ්ඩායමක් විතර ආපු අයගේ කැමරා අධ්‍යක්ෂකවරුන් සහ සංස්කරණ ශිල්පීන්ට හුස්ම ගන්න බැරි වෙන්න වැඩ තියෙනද? අධ්‍යක්ෂකවරුන් එතනින් එහාට යන එක එක කියන කාරණාව සංකීර්ණයි. ඒ කියන්නේ ඒක සරල නැහැ. ඒතොර ඒ කියන්නේ ඔවුන් ඔවුන් ස්වයං අධ්‍යයනය කරපුවා නෙමෙයි ඔවුන් ඔවුන් විශාල මුදලක් ගෙවලා ලංකාවේ දැනට වැඩිම මිලය කරන පාඨමාලාව තියෙන අපේ ආයතනේ එතකොට ඒ ඒ මම හිතන්නේ ඒ ආය කරන එකට හරියන්න ඔවුන් යමක් රැගෙන යනවා කියලා හිතනවා එතකොට ඒ එහෙම එහෙම ඒක ලෝක මට්ටමේ ගත්තාම එහෙම මම හිතන්නේ මේක ගානක් නෙමෙයි නමුත් මම මේ කියන්නේ එහෙම හදන සිනමාවත් එක්ක අපි ඇවිල්ලා තිනවා සෑහෙන දුර දැන් මේකට ස්ථිරසාරය විසඳුමක් වෙන්න ඕනේ එතකොට මෙන්න මේ මේ ආරම්භය මම හිතනවා කිසියම් විදිහක සාකච්ඡාවකට ගේන්න ඕනේ මොකද පළවෙනි ෆිල්ම් එක එහෙම හැදෙන්නට පුළුවන් හැබැයි මේක මේක කර්මාන්තයක් විතර නඩත් වෙනවනම් මෙන්න මෙහෙම හිතන අයගේ අයගේ සිනමාවට මොකද වෙන්නේ කියන පොදු අර්ථයෙන් ගත්තහම මම හිතනවා ආවහම එන්න ඕන තැනක් තමයි ෆිල්ම් ෆන්ඩ් එක කියන එක. එතකොට ඔන්න ඔන්න ඔතෙන්ට අපි කොහොමද මුණ ගැහෙන්නේ සහ සම්බන්ධ වෙන්නේ කියන කාරණාව තමයි මගේ මගේ මූලික විෂය ඇතුලේ තිබුණේ. ඔව් මිනුවන්ට ප්‍රශ්නයක් තියෙනවා කියලා දාලා තියෙනවා. එයාගේ ප්‍රශ්න ඉදිරිපත් කැටි කැටිෙන් ගන්න. අයිබෝන් මම හිතන්නේ මාව ඇහෙනවද? ඔව් ඇහෙනවා ඇහෙනවා. දැන් මම හිතන්නේ මේ उदाहरण ඊටමතරව තව එකක් ගත්තත් අපි චිත්‍රපටයක් කරන්න දඟලනකොට ප්‍රොඩියුසර් කෙනෙක් කරන සාකරන්නේ විහම තව පොඩි ආකල්ප මේ ගැල්ලුකුත් තියෙනවා දැන් අල්ලි තියෙනවා මුත්තත් අල්ලි ගන්න කතා කරාම ලංකාවේ ආකල්පයක් හදලා දිනවනේ මේ චිත්‍රපටයෙන් සල්ලි හොයන්න බෑ කියන එක එක දෙවෙනි එක චිත්‍රපටි කරන්නේ සල්ලි හොයන්නව නෙවෙයි කියන එක ඒකවල දන්නේ නැහැ ඉතින් ඕකත් අපි ෆන්ඩ් එකත් දෙක අරගන්න පුළුවන් නම් ඔය මත්තවාදෙත් අපි දැන් සුගත් අයියකින් එක ලොකු වැඩක් වෙයි उत्तर लाभ
අපි දන්නවා ඉතිහාසෙම චිත්‍රපටයේ වෙන වෙන ಜಾති සමාධ්‍යක්ෂණේ ඉල්ලලා තියෙනවා සමහර විට තිරනාටකයේ ඒ අයිති ඉල්ලලා තියෙනවා සමහරට කතාවේ අයිති ඉල්ලලා තියෙනවා මම උදාහරණ කියන්න යන්නේ නැහැ නමුත් එතකොට මොනවා හරි බහිරව පූජාවක් දෙන්න වෙනවා මේ වැඩේ වෙනුවෙන් එතකොට මෙහෙම දෙන්නේ නැතුව තමන්ට තමන් වෙලා තමන්ගේ චිත්‍රපටි හදන්නේ කොහොමද මේ මේක මම හිතනවා ලංකාවේ තරුණ සිනමාකරුවෝ නෙමෙයි බොහෝ සිනමාකරුවන්ගේ ප්‍රශ්නේ කියලා. එතකොට එතකොට මෙන්න මේකට උත්තරේ තියෙන්න ඕනේ කොතනද? ඒ කියන්නේ දැන් ඇත්තටම කාගෙන් හරි අහුවොත් එහෙනම් මේ චිත්‍රපටිය දුවල සල්ලි හොයයිද කියලා අහුවොත් එහෙනම් මම හිතනවා ලංකාව කාට හරි උත්තරයක් මම දන්නේ නැහැ උත්තරයක් තියෙනවා උත්තර තියන අය ඇති. එතකොට ඒ ප්‍රශ්නේ අහන්න නැතුව මේ සිනමාව අපි කොහොම හරි කරමු. මේක කරෙන්න ඕන වැඩක් කියලා හිතන තැනට කොහොමද අපි මේ සාකච්ඡාව ගේන්නේ? दयाल प्रश्न पश्य मिनुवाणी प्रश्न मट हित अभी पहली करगत मे इंडिपेंडेंट කියන මූමන්ට් එක මොකක්ද කියන එක පැහැදිලි කරගත යුතුයි. නැත්තම් වෙන්නේ දැන් අපි අපි මේ මේ ස්ටුඩියෝ සිස්ටම් එකේ මේන්ස්ට්‍රීම් හදන ෆිල්ම් එකක්ද නැත්තම් කියන්නේ එහෙම ෆිල්ම්ස් වලට සල්ලි තියෙනවා කියලා කියනවා. එතකොට අපිට ඇයි මේ වගේ ෆිල්ම් එකකට සල්ලි නැත්තේ කියන එක. එතකොට අපි හරි පැහැදිලි කරගත්තොත් ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා කියන එක ගැන තමයි අපි මේ හිතන්නේ කියන එක. එතකොට ඔය මේ නැවත මුදල් හොයනවා කියන ප්‍රශ්නේ නැවත එන්නේ නැහැ එතනදී. ඒකින්ද ඒක පැහැදිලි කරගත යුතුයි සහ ඒකට මේ පොඩි මූලිකත්වයක් එන්නේ දැන් මෙතෙක් කල බොහෝ ලෝකේ තිබුණේ one person tells everybody's story කියන එක. ඩිරෙක්ටර් කෙනෙක්. එක ඩිරෙක්ටර් කෙනෙක් එක එක කතන්දර කියනවා. එක එක්කෙනායි කතන්දර. හැබැයි අද වෙනකොට ඒක මේ ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා මූවමන්ට් එකත් එක්ක වෙනස් වෙලා තියෙනවා. I tell my story කියන එක. one person tell their story. තමන්ගේ කතන්දරේ කියනවා කියන එක. එතකොට එහෙම කතන්දර කියනකොට දැන් දයාල් සඳහන් කරන්නේ දැන් ලංකාවෙත් ඉන්නවා මෙහෙම අතේ තියෙන බජට් එකකින් ෆිල්ම් හදලා කියලා. ඔව්. එහෙම තියෙනවා. ඒ තියෙන එකකින් දැන් මං දකින එහෙම සාර්ථකම වෙච්ච සිනමාකරුවෙක් තමයි සොමිතරන්. සොමිතරන් මේ හැන්ඩිකැම් එකක් අරගෙන ජෆ්නා ලයිබ්‍රරි එක පිළිබඳව හදපු චිත්‍රපටය ලෝකේ බොහෝ සිනමා මේ මේ කියන්නේ උළලවල් වලට ගිහිල්ලා දැන් සොමිතරන්ට දැන් එහෙම ඉන්ටර්නැෂනලි ෆන්ඩ් එකක් හම්බෙලා දිනවා එයාගේ ඊළඟ ෆීචර් එකට යන්න. ඉතින් ඒ වගේ එහෙම ස්ටාර්ට්අප් ස්ටාර්ට් කරන්නේ තමන්ගේ ළඟ තියෙන දෙයින් තමන්ගේ කතන්දරේ කිව්වොත් ඒ කතන්දරේ වෙන කාටවත් කියන්න බෑ. මොකද ඒක තමන්ගේ කතන්දරේ. එතකොට ඒකේ තියෙන ක්වොලිටිය එක මොකක්ද ඒකට සල්ලි තියනවද කියන එකට වඩා තමන්ට පුළුවන් විදිහට ඒ කතන්දරේ කිව්වට පස්සේ ඒක හරහා පුළුවන් අපිට ඊළඟ තැන් වලට අප්‍රෝච් කරන්න. Thank you. एक एक पिलतुरा तीनों आदेश वगैरह से नेता मुखर्ड माँग कितना ये कहीं था हम ने दानुष्य किए पे क्या ना किस्म गैटलुक नहीं नहीं में दानुष्य किए पे एक मत हमारी मामत मुल्य तरकी पालमेनी का माँग कितना माँगे साक्षात या मुल्य दिमा पहले लिखा में इंडिपेंडेंट सिनेमा कर बैक किया ने काउंट එතකොට තමන් තමන්ගේ කතන්දරේ තමන්ට කියා ගන්න ඕන කෙනෙක් සහ ඔහුගේ ප්‍රේක්ෂකාගාරයේ මේ මේ දින 50ක් දුවනවාද වගේ නෙමෙයි ඔහුගේ ඉලක්ක තියෙන්නේ. එතකොට ඔහු හදපු චිත්‍රපටය ඉතාම කුඩා කණ්ඩායමක් එක්ක සාකච්ඡා කරනවා ඇති. කුඩා කණ්ඩායමක් එක්ක බලනවා ඇති. එතකොට ඒක ඒකේ DVD ගහලා වෙන්න ඇති. එයා ඒකේ ඒක මිනිසුත් එක්ක ගනුදෙනු කරන. ඒ ක්‍රමවේදය කියන එක වෙනම දෙයක්. නමුත් මම කියන්නේ මෙන්න මෙහෙම ස්වාධීනව ගමනක් යන මහා සිනමාවට අයිති නැති චූල සිනමාව නියෝජනය කරන අයගේ අයව ඉවර කරගන්නේ නැතුව පරිස්සම් කරගන්නේ කොහොමද කියන එක තමයි මගේ මූලික අදහස තිබුණේ. ඒක මම දනුෂි කීපකම තමයි. චානක අවස්ථාව දෙන්නම් මං චානක හිටින් අපිට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. චානක මම මේ කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක්. මගේ ප්‍රශ්නේ මම කෙටියෙන් කියන්නම්. ෆන් රේසින් ගැන අපිට වඩාත් පැහැදිලි මොකක් හරි ක්‍රමවේදයක් යටතේ මේ පැහැදිලි කිරීමක් අද නැතත් වෙන දවසක කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම හිතනවා. ෆන් රේසින් ගැන මොන හරි අදහසක් හරි කොහොමද අපි ෆන්ඩ් එකකට ලියන්නේ කියන එක ගැන අපිට කියා දෙන්න පුළුවන් නම් ලොකු දෙයක් කියලා මම කියනවා. ස්තුතියි.
ඒකම මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහලා තිනු සිනමා අරමුදලක් එක්ක තවත් දොරටු පාලකෙක් එකතු වෙයිද කියලා ප්‍රශ්නෙකුත් අහලා තිනවා ඒක අහලා තින්නේ හර්ෂ පෙරේරා ඒකත් එක්කම සුගස්සට පුළුවන් පොඩි පිළිතුරක් දෙන්න ඔව් මෙහෙමයි අරමුදල් එනකොට බහිර වෙනවා දොරටු පාලකෙත් එනවා එතකොට ඒකෙන් අදහස් කරන්නේ ඒ දෙක එහෙනම් ඉතින් අරමුදල් අපි හොයන්න නැතු ඉන්න ඕනේ නමුත් මම කියන්නේ ඊට වඩා වෙනස් ඉතින් අපි ඒක දිහා ඍණාත්මක නෙමෙයි ධනාත්මක බලමු මම හිතන්නේ මම නිකන් මොහොතකදී හිතන්න අපිට ලක්ෂ 10ක් හොයන්න පුළුවන් වුණා කියලා ලක්ෂ 100 ගානේ සිනමා කරුව 10 දෙනෙක් කොට අපිට ඒ අරමුදල් බෙදා හරින්න පුළුවන් සිනමා කෘති 10ක් හැදේ ඒ 10 නියාමනය කරන වැඩ පිළිවෙලක් තිබුණොත් ඒ 10ට පස්සේ තව 10කට ඒක ආයෝජනය කරන්න පුළුවන් වෙයි සහ ඒ අයගේ චිත්‍රපටි කොහේ හරි දැනක විකුණන්න පුළුවන් නම් මූල්‍යමය ගනුදෙනුවක් වෙන්න පුළුවන් නම් ඒක නැවත අපහ ෆන්ඩ් එකට දාන්න පුළුවන් වෙයි සහ ওই චිත්‍රපටි 10න් 5ක් ඇත්තටම සාර්ථකව ලංකාවේ දිවුවොත් ඒකේ මුදල අපහ නැවත ෆන්ඩ් එකට එන්න පුළුවන් මම මේ ඍණාත්මක නැතු සම්පූර්ණ ධනාත්මකව හිතලා කිව්වොත් මම කියන්නේ ඔය කියන තරම් සුන්දර නෑ නමුත් එතෙන්ට එහෙම හිතුවොත් අපිට සිනමා කරුවෝ 10 දෙනෙක් මුණ ගැහෙනව නේද හැබැයි අපි හිතුවොත් එහෙම අපෝ දැන් ওই සල්ලි ටික කවුද දන්නේ කරන්න යන්නේ වගේ මොන හරි හිතුවොත් එහෙම අපිට මේ මෙතනින් හැර යන්න බැරුව යනවා එහෙනම් මම හිතන්නේ ඒක 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 විධිමත්ව කෙරෙන්න ඕනේ සහ අපි 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 ඇත්තරම ලෝකේ විශ්මයජනක චිත්‍රපටි හැදිලා තියෙන්නේ ඒ රටවල් වල සිනමා අරමුදලක් තිබිච්ච හින්දා කියන එක තමයි මට මූලික වශයෙන් කියන්න ඕන වෙච්ච සාකච්ඡාව. එතකොට තනි තනියම තමන් ඇප්ලයි කරලා කරගන්න එක ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඊට වඩා ඇක්සලරේටඩ් ප්‍රොජෙක්ට් එකක් විදිහට කරන්න පුළුවන් විදිහක් සහ අපි පරාර්ථකාමී නැතුව ආර්ථමාත්තාකාමීව ගත්තොත් අපි ෆිල්ම් ස්කූල් එකෙන් එළියට එන අයට නැත්නම් ඇප්ලිකේෂන් එකක් හරියට ප්‍රොපර් විදිහට ෆිල් කරගෙන ඇප්ලයි කරන්න පුළුවන් කණ්ඩායමකට කොහොමද මේ වැඩේට මැදිහත් වෙන්න පුළුවන් ඒක ස්කූල් එකෙන් අයින් වෙන අය කියන එක අනිවාර්ය අංගයක් විදිහට නෙමෙයි නමුත් දැන් අපි එක්තරා නිශ්චිත අධ්‍යක්ෂක ප්‍රමාණයක් එළියට දානවනේ එතකොට ඒ අයගේ මම හිතන්නේ මේ කාරණාව හරිම සංකීර්ණයි ඒ කියන්නේ ලංකාවේ කැමරා අධ්‍යක්ෂකවරුන්ට ඇත්තටම වැඩ තියෙනවා ඔවුන් අල්ලගන්න බැරි තරම් වැඩ තියෙනවා සංස්කරණ ශිල්පීන් සම්බන්ධනොත් ඒක අතන්දර එහෙමයි දැන් චමිල් වෙන විදිහක වැඩ කොටසක් කරන කෙනෙක් හින්දා චමිල්ට නඩත්තු වෙන්න පුළුවන් චමිල් ඩිරෙක්ෂන් කරපු අපේ ආදි විද්‍යාර්ථියෙක් එතකොට අපි ගමුකෝ මම මේ එක ගැන කතන්දර කිව්වේ දැන් එකගේ ෆිල්ම් එක මොනවා හරි හේතුවක් හින්දා කිසියම් අගේ කිරීමකට හම්බුනාට පස්සෙතු ඉතින් එහාට යන ගමන එක්තරා ස්ථානයක නතර වෙලා තියෙනවා එතකොට මම හිතනවා ඒක එකගේ ප්‍රශ්නයක් නෙමෙයි අපි ඔක්කොමගේම ප්‍රශ්නයක් කියලා එතකොට ඔන්න ඔය අර්ථයෙන් ගත්තා මම කියන්නේ එතන එක විතරක් ඒ ෆිල්ම් එක හැදුවේ ඇයි පළවෙනි ෆිල්ම් එක තමයි ණය වෙලා හතර අතේ තමන්ගේ තියෙන සීලුම සල්ලි ටික හොයලා දායි එතකොට එහෙම දාන්න බැරි වෙච්ච අය කොහොමද මේ චිත්‍රපටි හදන්නේ කියන කාරණාව ගත්තොත් දැන් උදාහරණයක් ගත්තොත් මම මේ එහෙම මෙහෙ ඈත යන්නේ නැතුව පෞද්ගලික ගත්තොත් මගේ පළවෙනි ටෙලි නාට්‍ය කරත් ඒ විදිහට මගේ පළවෙනි චිත්‍රපටිය කරත් ඒ විදිහට හැබැයි දෙවෙනි එක එහෙම කරන්න බැරි වෙයි හරි එතකොට ඒක උත්තරයක් නෙමෙයි ඒ හින්දා අපි උත්තරයක් හොයන්න ඕනේ ප්‍රශ්නයක් තියෙන අපි යමු ඊළඟට සමන්ත ප්‍රශ්නයක් යොමු කරන්න ඕනේ කියලා තියෙනවා අපි සමන්ත ඩිඩකඩ දෙනවා සමන්ත Oh, good evening. Thanks for giving this opportunity. As Baba Katakarane teacher Kenek, Kolwa Pradhana Pade Pasalaka, Sannivedana Vishayakarana Guruwariyak Vidiyata, Mama Sudassa gana ahala thiyenawa. Ethema Sudassala wage aya me academic patthata harima daayakathayak dena guruwaru. Iting mama mata dakina wage avurudu 10ka palapuruthura mama dakinawa me pasal paddathiya thula cinemawa gana sahasambandhatawa ithama adui. Me academic patta padanamak me haraha wetila vishwavidyala adhyapana pravesha haraha ara kiyana chula sampradayata ha maha sampradaya cinema karuwan dakwa yaya me hakiyawedi podi prayogika patta
පැත්තක් මම දකිනවා එහෙම ආවනම් හොඳයි කියලා ඒ සඳහා ඔබතුමන්ලට දායකත්වයක් දෙන්න පුළුවන් නම් හොඳයි යෝජනාවක් මම යෝජනා කරනවා අපි කැම්පස් තුලත් ගිහිල්ලා ස්පෙෂල් එකක් කරද්දි සංවේදන වගේ විෂය කරද්දි බේසික් එක වගේ ඉගෙන ගන්නවා වගේ පාසල තුලත් හිස්ට්‍රි එක වගේ පොඩි දේවල් ටිකක් තමයි ඉගෙන ගන්නේ සංවේදන අස්සෙන් හරි නැත්නම් නාට්‍ය අරංග කලාව පැත්තෙන් වෙන්න පුළුවන් නමුත් මම මම හිතන මේ 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 පැත්ත පාෂල් විෂය නිර්දේශයට උසස් පෙළ සහ සාමාන්‍ය පෙළට පොඩ්ඩක් ප්‍රායෝගිකව යොමු කරන්න පුළුවන් නම් සහ සිද්ධාන්තම පැත්තක් යොමු කරන්න පුළුවන් නම් ඔය තියෙන ගැටලු වලට හරියට ફોકસ කරලා ගැම්මකින් ඇකඩමික් පැත්තත් එක්ක කම්ප්ලීට් කරගෙන ළමයෙක්ට යම් දවසක සිනමාවේ ඉහළට යන්න පුළුවන් කියන එක මම දකිනවා ඒ සඳහා ඔබතුමාලා මේකට දෙන්න පුළුවන් අදහස කුමක්ද කියලා මම බලාපොරොත්තු වෙනවා අපේ විෂය පතේට ඍජුව සම්බන්ධ නැති ප්‍රශ්නයක් නමුත් මම කෙටි උත්තරයක් දෙන්න දැන් ඔබතුමිය ටිකක් අහපු ප්‍රශ්නය ඇත්තටම දැන් අපි සිනමා පාසලක් පටන් ගන්නකොට සහ පාසල නඩත්තු වෙනකොට ගොඩ දෙනෙක් අපෙන් අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ වගේ චූටි රටකට සිනමා පාසලක් ඕනද දැන් කී දෙනෙක් එළියට දාලා දැන් සිනමා කරුවෝ කී දෙනෙක් හදන්නද වගේ ප්‍රශ්නයක් අනන්ත මගෙන් අහලා තියෙනවා අපිට කලින් ওই ප්‍රශ්නේ නිරන්තර අඩු වැඩි සහිතව ඇහිලා තියෙනවා එතකොට මල් ළඟ එකට තියෙන උත්තරය තමයි සිනමා පාසලකින් සිනමා කරුවෝ හදනවා කියන එක නෙමෙයි හොඳ සිනමාවක් රසවිඳින්න පුළුවන් ප්‍රේක්ෂකෙක් තමයි පළවෙනිටම හදන්නේ එතකොට හොඳ සිනමාවක් රසවිඳින්න පුළුවන් ප්‍රේක්ෂකාගාරයක් නැතිවීමත් මේ මොහොතේ එක ප්‍රශ්නයක් එතකොට එතකොට එයා වෘත්තිකේ වෘත්තියෙන් විදිහට මොනවා කරා වුණත් හොඳ සිනමාවක් රසවිඳින කෙනෙක් වුණාම එයා හොඳ පුරවැසියෙක් වෙයි. එතකොට ඔබතුමියගේ දෙව ප්‍රශ්නෙට දෙවෙනි උත්තරය මට කියන්න පුළුවන් ලෝකේ සිනමාව පළවෙනි පන්තියේ ඉඳලා උගන්වන විෂය නිර්දේශන වලට ඇතුළට ආපු ලෝකේ දියුණු රටවල් තියෙනවා. ඒ රටවල් විශ්වාස කරනවා සිනමාව කියන එක සරල රසවින්දන කලාපයෙන් එහාට ගිහිල්ලා වෙන විදිහක අධ්‍යාපනය සඳහා වෙන විදිහක මැදිහත් වෙන්න පුළුවන් විදිහට පාවිච්චි වෙනවා කියන එක. සමහර ගන්නට බැරි විෂයන් ඉගැන්වීම සඳහා සිනමා කෘති පාවිච්චි කරනවා. එතකොට අවාසනාවකට ලංකාවේ තාම අපි ඉන්නේ ඒකේ ඉතාම ප්‍රාථමික තත්වයක. මේක ඇත්තටම මම නෙමේ උත්තර දිය යුත්තේ අධ්‍යාපන අමාත්‍යාංශයේ අපිට හෙන්න ඕනේ මොහොතක් ඒක ඇවිල්ලා මම වෙනම විෂයක් වෙනම සාකච්ඡාවක් නමුත් මම කැමති ඔබතුමිය සංවේදී වෙලා මේ මාතෘකාව අපිත් එක්ක යොමු කරලා නමුත් මේ මොහොතේ මගේ ලොකුම උනන්දුව තියෙන්නේ අපි හිතන් හිටියා සිනමා පාසලක් හැදෙනවත් එක්ක සිනමා කර්මාන්තේ ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බ වෙයි කියලා එක හතකින් ඒවා ලැබෙමින් පවතිනවා නමුත් ඊළඟට මතුවෙන ප්‍රශ්න තමයි අපි එළියට දාන සිනමා කරුවෝ ඔවුන්ගේ සිනමා කෘති හදන්නේ කොහොමද කියලා. ඒතර මේ සාකච්ඡාව එන්නේ ප්‍රශ්නේ දෙවෙනි අදියරේදී. ඔවුන් කොහොමද අපි නඩත්තු කරන්නේ? ඔවුන්ගේ සිනමාව අපි දකින්නේ කොහොමද? අපිට බලන්න පුළුවන් තරම් ගේන්නේ කොහොමද සාකච්ඡාවට ගිහින් මේ මොහොතේ තියෙන එක. නමුත් ඔබතුමිය කියප එක ගැන සම්පූර්ණ එකඟයි සහ ඒ විය යුතු වැඩක්. මනුෂ්‍යත්වයේ ඒ සඳහතාව කල් තියෙනවා. ඒක වෙයි. ඒක වෙයි. බොහොම ස්තුතියි සර්. මම කියනවා මේ කට්ටියට හෑන්ඩ් රේස් කරන්න කියලා මම මේ මේ මේක තියෙනවා මේ අපේ චැට් බොක්ස් එකට ප්‍රශ්න දෙකක් යොමු කළා හැබැයි දෙකම එක සමාන ප්‍රශ්න දෙකක් මම ඒක යොමු කරන්න අවශ්‍යකසට ඇයි ශ්‍රී ලංකාව ඇතුලේ මාස්ටර් මයින්ඩ් නිර්මාණ හැදෙන්නේ නැත් එක ප්‍රශ්නයක් ඊළඟට හොඳ නිර්මාණයක් හැදුනත් ඒකට ගැළපෙන ප්‍රේක්ෂකයෝ ලංකාවේ ඉන්නවා මෙන්න මේ ප්‍රශ්න දෙක තියෙනවා මට ආපහු අහන්න පුළුවන් නම් එයා මාස්ටර් මයින්ඩ් කියලා චිත්‍රපටියක් කියලා නිර්වචනය කරන්න කොහොමද කියලා මට ඒ ප්‍රශ්නට හොඳටම උත්තරයක් දී ගන්න පුළුවන් වෙයි. දෙවෙනි ප්‍රශ්න කරලා තියෙන්නේ අහලා තියෙන්නේ ෂහන් අජන්ත. ඔව්. මාස්ටර් මයින්ඩ් කියන්නේ දෙවෙනි ප්‍රශ්න මොකක්ද ඒකේ? හොඳ නිර්මාණයක් හැදුනත් ඒකට ගැළපෙන ප්‍රේක්ෂකයෝ ලංකාවේ ඉන්නවා. මම ඒක සම්බන්ධ නම් චමිල් ඉන්නේ ටිකක් වෙනස් මතයක. මොකද මං හිතන්නේ ඉන්දියාවේ වෙන විදිහක අත්දැකීම් තියෙන ධනුෂ්කට මේක තව හොඳට පැහැදිලි කරන්න පුළුවන් වෙයි. දැන් ඉන්දියාව හා සාපේක්ෂව ගත්තහම ඉන්දියාවේ විශාල කර්මාන්තයක් තියෙන අස්සේ ආර්ට් ෆිල්ම් ඉතා සීමිත ප්‍රමාණයක් හැදෙනවා. මං දන්නේ නැහැ ඇත්තටම ලංකාවේ කොහොමද ඒක වුනේ කියලා. ලංකාවේ මහා ආර්ට් ෆිල්ම් ගොඩාක් අස්සේ අපිට කමර්ෂියල් ෆිල්ම් නැත්නම් වාණිජ පරමාර්ථයෙන් හදපු සිනමාවක් හම්බ වෙනවා.
එතකොට මේක මම හිතන්නේ සුන්දර අහඹුවක් කියලා. ඒක නඩත්තු කරන්න බැරි තරම් අහඹුවක්. මොකද මම හිතනවා සිනේසිත් සංගරාවල් එතනින් ගියාම අපිට කලින් පරම්පරාවේ හිටපු නීල්යිද සිල්වා නීල්යි පෙරවා මහත්තයා එතනින් ගියාම සිදුල්බි පෙරවා මහත්තයා එඩ්වින් ආරියදාස ඇෂ්ලි රත්නභූෂණලා වගේ විශාල විදිහට ගාමිණී විජේතුංග ගාමිණී වේරගම විශාල පිරිසක් සිනමාවට විවිධ විදිහට මැදිහත් වීම කරලා රජිසිරි වර්ධන වගේ අය සිනමාව එක්තරා මට්ටමක ගැඹුරු ප්‍රේක්ෂකාගාරයක් කොහොම හෝ ලංකාවේ හැදිලා තියෙනවා. ඒක මම හිතනවා වාසනාවක්. හරි. හැබැයි නඩත්තු කරන්න බැරි තරම් ලොකු වාසනාවක්. ඒ කියන්නේ ඒක ඒක එතකොට ඒක කොහොමද කොහාටද යන්නේ? එතකොට මම හිතනවා ප්‍රේක්ෂකාගාරය පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. හැමදාම හොඳ චිත්‍රපටයක් ආපු වෙලාවක හොඳ චිත්‍රපටිය බැලලා තියෙනවා. ඊට පස්සේ මම වෙන විදිහක අධ්‍යයන මට වෙන විදිහක කියවීමක් තියෙනවා. අපි ලංකාවේ ජාත්‍යන්තර චිත්‍රපටි උළෙලවල් දෙකක් චිත්‍රපටි අධ්‍යක්ෂකවරුන්ගේ සංසන්දනය විසින් කරපු හැම දවසකම ඒ ශාලාවල් වල ඇවිදගෙන කියලා වාඩි වෙන ඒ මැද කොටසේ පවා තුන් දෙනෙක් වාඩි වෙලා ශාලාව පිරි ඉතිරි ගිහින් තියෙනවා. ඒ කියන්නේ එතකොට ප්‍රේක්ෂකාගාරයේ ලංකාවේ ප්‍රශ්න තිබිලා නැහැ. ඒක නොමි කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් නොමිලි පෙන්න පින්ද කියලා නැහැ. නොමිලි පෙන්න පින්ද නෙවෙයි. ඒ චිත්‍රපටි වල ඒ කියන්නේ යහපත් චිත්‍රපටියක් බලන්න කැමති වෙච්ච ප්‍රේක්ෂකාගාරයක් අපි ළඟ අපි සතුව තියෙනවා. හැබැයි මම හිතනවා ලංකාවේ අපි තව දුෂ් කරගත යුතු කාරණාවක් තමයි අපි ළඟ සිනමා සංස්කෘතියක් තියෙනවද කියන එක වෙනම ප්‍රශ්නයක්. අපි සිනමා කර්මාන්තයක් අරන් අවිලා තිනවා. අපි ළඟ සිනමා ඉතිහාසයක් තියෙනවා. හැබැයි සමහර දේවල් අපි 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 ළඟ ඒ පැකේජ් එක එන්න ඕනේ ෆුල් පැකේජ් එක අපිට අවිලා නැහැ කියලා තමයි මට හිතෙන්නේ. ඒක මම නිකන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම අපි චිත්‍රපට ශාලාවකට ගියාම කවුරු හරි ඇනවුස් කරලා කියන්න ඕනේ කරුණාකරලා ඔයාගේ මොබයිල් ෆෝන් එක ඔෆ් කරන්න කියලා. ඒක සංස්කෘතිය කියලා. ෆෝන් එක ඔෆ් පළවෙනිට ඔෆ් කරගන්න ඕනේ මම මට කරදරයි ඒක. දෙක ඒකේ ස්ක්‍රීන් එක ඔන් වුණාම මගේ අසල්ලෙසියට කරදරයි. සහ මට අනන්ත චිත්‍රපට ශාලාව ඇතුළත සිනමා ෆෝන් එකට උත්තර දෙනවත් ඇහිලා තියෙනවා. එතකොට ලෝකේ සාමාන්‍යයෙන් සිනමා දියුණු සිනමා ප්‍රේක්ෂකෙක් චිත්‍රපට ශාලාවට යනකොට මේක ඒක ඒක ෆ්ලයිට් මෝඩ් එකට නැත්නම් සයිලන්ට් මෝඩ් එකට දාගන්නවා. ඒක දාගන්නවා කියන එක මේ කවුරු හරි කියන්න ඕනේ ආඥාවක් නෙමෙයි. ඒක තමයි මෙන්න මේක මෙන්න මෙහෙම චූටි જાති තියෙනවා. අපි ඊළඟට අපි සැදී පැහැදී සිනමා කෘතියක් බලන්න ගිහින් දෙනවා. අපි සාකච්ඡා කරන ගමන්නේ සිනමා කෘති බලලා තියෙන්නේ. ඒ කියන්නේ ඒක අධ්‍යනයක් සඳහා සාකච්ඡා කරමින් කරාට ශාලාවට ගිහිල්ලා නර්මනවා කියන එක මෙන්න මෙහෙම කාරණා කීපයක් මගහැරගෙන තමයි අපි මේ ගමන මෙතෙක් දුර ඇවිල්ලා තියෙන්නේ. ඒකත් මම හිතනවා එක ප්‍රශ්නේ එක කොටසක් කියලා. මම කියනවා නැවතත් මේ අදහස් ඉදිරිපත් කරන්න ඕන නම් හෑන්ඩ් රේස් කරන්න කියලා. එතකොට මට පුළුවන් යාට කෙලිම මේක. ඒ අතරේ මම දැන් මේක ඇතුලේ තව ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා. මේ තරිඳු ප්‍රශ්නයක් ඉදිරිපත් කළා තිනවා. අරමුදල් සමග චිත්‍රපට සංස්ථාව හා හැමිනෙන නීති ගැන පැහැදිලි කරන්න. හොඳයි. මම මේක ටිකක් කතා කරන්න අකමැති වෙච්ච මාතෘකාවක්. මොකද ඒක ගැටලුකාරී තත්ත්වයක් තියෙනවා. නමුත් මම උත්තර දෙන්න පුළුවන් සදාචාර සීමාව ඇතුළේ ඉඳලා මම මේක කතා කරන්න. මම මේ පළවෙනි එක මම මේ කතා කරන යෝජනාව චිත්‍රපට සංස්ථාවෙන් හදන අරමුදලක් පිළිබඳව නෙමෙයි. එතකොට චිත්‍රපට සංස්ථාවෙන් හැදිච්ච අරමුදලක් සහ චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධය ඒ පුටුවල ඉන්න කාලේ ඒ අරමුදල පරිශීලනය වෙච්ච පිළිබඳව මම ලංකාවේ පළවෙනි ශ්‍රේණියේ වග උත්තර කරුවෙක්. ඒ හින්දා මම මේ සාකච්ඡාව මෙතන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක අද ඉලි වෙනකන් කියන්න තරම් මට තියාදි තියෙනවා. නමුත් ඒක හින්දා තමයි මම මේ අරමුදල ගැන හරි සංවේදී. මම හිතන්නේ මේ අරමුදල හරි පැහැදිලි කරගන්න ඕනේ. මේ අරමුදල අවශ්‍ය වෙන්නේ ස්වාධීන සිනමා කරුවෙක් තමන්ගේ කතන්දරේ කියන්න දඟලන තමන්ට කියන්න මිනිසුත් එක්ක කියන්න කතන්දරයක් තියෙන බෙදා හදා ගන්න යමක් තියෙන සිනමා කරුවෙක් වෙනුවෙන් හදන අරමුදලක් කියන එක ඉතාම වැදගත්. ඒතකොට මේ අරමුදල නිර්වචනය කරොත් මම හිතනවා මේ නිර්වචනය ඇතුළේ තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා කරුවෙක් නිදහස් ස්වාධීන සිනමා කරුවෙක් පෝෂණය කර හැකි නඩත්තු කළ හැකි ආරක්ෂා කළ හැකි අරමුදලක් කියන අදහස තමයි.
මම කැමති මේ කිස්ටි සෙල්ටන් ප්‍රනාන්දු මහත්මයා ඉන්නවා එයාට අපි අවස්ථාව දෙමු. මේ තමයි මට මේ අර අපි ධනුෂ්ක කරපු යෝජනාව ඇත්තරම කියන්නේ මම මේ සාකච්ඡා මම දැක බොහොම හොඳ ප්‍රගතිශීලී කියන්නේ සා පොඩි ඉදිරිගාමි යෝජනාවක් විදියට එතකොට දැන් ලෝකේ පුරා මේ වෙද්දී අපි දන්නවා විවිධ කියන්නේ සිනමා උත්සව එහෙම නැත්නම් වෙනත් ආයතන හරහා ෆන්ඩ්ස් ගණනාවක් මම හිතන්නේ සිය ගණනක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ ෆන්ඩ් ගැනීමේදී පොඩි කියන්නේ මමත් උත්සාහ කරලා තිනවා කීපවතාවක්. නමුත් ඉතින් සමහර වෙලාවක අවසාන වටේ දක්වා ගිහිල්ලා එතනින් බැරුව ගිහින් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතලා එතන උනේ ඇත්තරම කියන්නේ ෆන්ඩ් වල ප්‍රශ්නයක් නෙමෙයි අපි ඒ සඳහා එළඹිච්ච ආකාරය ආපු ගැටලු. ධනුෂ්ක කිව්වාගේ මට හිතෙනවා දැන් ආරම්භයක් විදිහට දැන් අපේ අර සුදත් කියන ආකාරයේ ලංකාවේ අරමුදලක් හදන්න පුළුවන් නම් හොඳයි. ඒ කිසිම තර්කයක් නැහැ. නමුත් ඉතින් අර මේ පවතින වාතාවරණ හැර මේ එක මම හිතන්නේ අපි මේ ගමන ටිකක් පරක්කු වෙන්නත් පුළුවන්. නමුත් අපේ ධනුෂ්ක කිව්වා ආකාරයෙන් අපිට ඒ වාගේ ලෝකේ පුරා තියෙන අරමුදල් වලින් ගැනීමේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ මම කියන්නේ හොඳ පිටපතක් හොඳ තිරනාටකයක් සකස් කරපු අපි තුමු තරුණ සිනමාකරුවෙකුෝ කවුරු හරි සිනමාකරුවෙක් එක්කෙනෙක් දෙන්නෙක් 10-15 දෙනෙක් වුණත් ඉන්න පුළුවන්. ඒවා ඊට පස්සේ දැන් මේ වාගේ එකමුතුවක් හරහා කිසියම් අගය කිරීමක් කළා ඉදිරිපත් කළ හැකි ෆන්ඩ්ස් වලට ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් හදලා. ඒ කියන්නේ අත්‍තරම මේ අඩුපාඩු තියෙනවා ඒවත් නිවැරදි කරන සාර ඒ ෆන්ඩ් එක සඳහා ඉදිරිපත් කරන ආකාරය අත්‍තරම දැන් සුදතුමයි ගිය සතියේතෝ කතා කරා. දැන් අත්‍තරම වචන 240ක සාරාංශ ලියන්න ඕනේ 480ක සාරාංශ ලියන්න ඕනේ අපි ට්‍රීට්මන්ට් එකක් ඒ වාගේ සමහරවිට ගැන අපිට නුහුරු ආකාරي ඉදිරිපත් කිරීම ගණනාවක් තියෙනවා. නමුත් ඔය සඳහා කියන්නේ පළපුරුදු හුරුපුරුදුයි ඉන්නවා. දැන් මචන් ධනුෂ්කට ඒ සඳහා මම හිතන්නේ අපිට වැඩි අත්දැකීමක් ගොඩක් ඇති. ඉතින් ඒ නිසා ඒ වාගේ දැනුවත් පිරිසක් මුල් වෙලා ඒ වාගේ ෆන්ඩ්ස් වලට අපේ තිරනාටක යොමු කිරීමක්. මම කියන්නේ මෙතනදී ඒ කියන්නේ වෘතාන්තිත් වැඩි ෆීචර් ෆිල්ම්ස් විතරක් නෙමෙයි මම කියන්නේ ડોකියුමෙන්ටරි ෆිල්ම්ස් පවා. කියන්නේ මට සමහරවිට මගේට කියන්න ඕනේ දේ මට වාර්තා චිත්‍රපටයක ආකාරයෙන් කියන්නත් පුළුවන්. මට ඒක උනත් කියා ගන්න බැරුව ඉන්න අවස්ථාවල් තියෙනවා. අනේ ඒ වාගේ අපි ෆන්ඩ්ස් වලින් ගැනීම සඳහා ක්‍රමවේදයක් උත් මේ අතරේ අපි උත්සාහ කරමුද? ඒ සඳහා දැනුවත් පිරිසක් මුල් වෙමු. අපි සුනිල් විජේසේකරදන වාගේ අය, ධනිෂ්ක වාගේ අය, සුදත් වාගේ අය ඒ වගේ පිරිසකුත් මුල් කරගෙන අපි ඒකත් මේකේ කොටසක් විදියට මම කියන්නේ ලංකාවේ අරමුදලක් හැදීමේ යෝජනාව පසකර දානවා කියන එක නෙවෙයි ඒ සමගම මේ විදේශ අරමුදල් අනන්ත ප්‍රමාණ තියද්දී අපි ඒ වැනුත් ගැනීමේ උත්සාහයක් දරමු කියන යෝජනාව මගේ ඇතේ තියෙනවා. ක්‍රිෂ්ණ මෙහෙමයි මම හිතන්නේ ධනුෂ්ක කියපු කතන්දරේ එක කාරණාවක් හරිම සීරියස් එකක් තමයි ලෝකීය සිනමා අරමුදල් තියෙනවා අපි ඕගනයිස් වෙච්ච බොඩි එකක් විදිහට ඒ ෆන්ඩ් එක ඒ ප්‍රොජෙක්ට් එක يعني අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙනම් අපි තුමුකෝ මොකක් හරි නමක් තියෙන වැඩපිළිවෙලකට ඒ අරමුදල ගන්න පුළුවන්. ඒ අරමුදල පස්ස කාලෙකදී ලොකු කරගෙන අපි ඒක ලොකු කර يعني අපිට දැන් මුකුත් නැති සීරෝ වලනේ ඉන්නේ. ඒකට සමහර විට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මම හිතන්නේ අද මොකක් හරි හේතුවක් හින්දා ඩොක්ටර් සුනිල්ට එන්න අද මේ සාකච්ඡාවට එයාට සිය ලිමිට් එක හින්දා එන්න බැරි වුණා මට එයා දැන් ටෙක්ස්ට් එකකුත් එවලා තිබුණා. ඔහු හිටියනම් මේ සාකච්ඡාව ඉතාලම වැදගත් වෙන තැනකට යන්න පුළුවන්. ඔහු විභවි කියන ආයතනය පටන් ගත්තී හීවෝස් කියන ආයතනයේ දුන්න ආධාරයක් ඒක. ඊට අමතරව මම දන්න තරමින් ලංකාවේ වාමාංශික රජයක සේවකින්ගේ එක දවසක වැටුප අරගෙන ඒගොල්ලෝ තුන්වෙනි ලෝකයේ හෝ දියුණු වෙමින් පවතින ලෝකයේ රටක මිනිසුන්ගේ ඥානය වර්ධනය වීම සඳහා හදපු අර විශේෂ අරමුදලක් තියෙනවා. ඒ කියන්නේ ඒකෙන් අදහස් කරන්නේ කණ්ඩ බොණ්ඩ දෙන්න ආහාර මල්ලක් දෙන්න වගේ එකකට නෙමෙයි. ඒගොල්ලෝ ඒ සල්ලි වෙන් කරලා තියෙන්නේ ලයිබ්‍රරියක් හදන්න, වර්ක්ෂොප්ස් තියන්න, ඥානය වර්ධනය වෙන වැඩපිළිවෙලකට දාන්න. එහෙනම් එතකොට මේක හරි මේ මේ හිතපු හිතවිල්ල හරම දියුණු හිතවිල්ලක්. එතකොට මම හිතන්නේ මෙන්න මෙතන තමයි අපිට ඔය කියන අරමුදල් හොයා ගැනීමේ දොර සහ යතුරු තියෙනවා. එතකොට එහෙම ඒවා කොහෙද තියෙන්නේ? එතකොට මම හිතන්නේ දැන් චමිල් මේ සාකච්ඡාවේ එක තන අපි දෙවනි අධිරේකදී යා යුත්තේ කෘෂි අපි එකතු වෙන්න ඕනේ මෙන්න මෙතෙන්දි තමයි. එතකොට මෙන්න මේ 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 කතාබහේදී කොහොමද අපි කණ්ඩායමක් විදිහට එකමුතුවක් විදිහට ඒ කියන්නේ තනි ආයතනයක් නෙමෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇලුමිනා එක නෙමෙයි. ෆිල්ම් ඩිරෙක්ටර්ස් ගිල්ඩ් එක නෙමෙයි. ඉන්ඩිපෙන්ඩන්ට් සිනමා මූවමන්ට් එක නෙමෙයි මේ ඔක්කොගෙම කලෙක්ටිව් එකක් කොහොමද අපි මේ වැඩි සඳහා සම්බන්ධ වෙලා ඒකට විශේෂයෙන් ඒක සඳහා ප්‍රාගුණ්‍ය තියෙන හැකියාවල් තියෙන අය එකතු වෙලා කොහොමද අපි මෙන්න මේ කියන්නේ
මුල් අදහස තියෙන්නේ අපි කොහොමද ලංකාව ඇතුලේ ෆන්ඩ් එකක් හදන්නේ. ඒතර ෆන්ඩ් එක හදන්න කොහෙන්ද මොනවද ගේන්නේ? කවුද ගේන්නේ? කොහොමද හොයන්නේ? කියන එකට වැඩපිළිවෙලක් හැදුවොත් මම හිතනවා මේක මේක නිකන් බැලුවහම තියෙන්නේ ටිකක් ඈතක තියෙන අදහයක වෙන්නේ නැහැ වගේ එකක්. මම එතර නැහැ. මම ක්‍රිස්ටි හොඳටම දන්නවා. අපි විමුක්තිත් එක්ක කරපු ට්‍රාන්සෙන්ඩෙන්ටල් සිනමා වර්ක්ෂොප් එක කරනකොට මට අනන්ත එක පස් දෙනෙක් දහ දෙනෙක් කතා කරලා කියන්නේ නැති කිස් වැඩ කරන එක නවත්තන්න ඔය ඔහොම ඕකට සෙනගෙයි කියලා වා හිතනවා. මට ඇත්තටම 25 දෙනෙක් හිටියනම් අපිට වැඩේ පටන් ගන්න තිබුණා. 35 හිටියා ක්‍රිස්ටි. ඒ ඉතින් මං කියන්නේ මිනිහෙකුට හිතන් විතර ඒවනේ ඒ ඉතුරු ටික වෙනවා. ඒ මම මේක සම්බන්ධ වෙන්නේ ඉතාලම ධනාත්මක තැනක නෙගටිව් නෙමෙයි. ඒ හින්දා මං හිතනවා ඔය ඇලුමිනා එක ඒ එනර්ජි එක තියෙනවා. මම ඇත්තටම ක්‍රිස්ටි යෝජනා කරන ක්‍රිස්ටි ලේකම් හින්දා ඩිරෙක්ටර්ස් ගිල්ඩ් එකට මේ යෝජනාව ගේනියන්න ඩිරෙක්ටර්ස් ගිල්ඩ් එකේ ඉන්න හයි හත්තිය තියෙන අධ්‍යක්ෂවරු ඉන්නවා. අපිට වඩා හයි හත්තිය කියන්නේ ශාරීරික හයි හත්තිය නෙමෙයි මූලිකම හයි හත්තිය තියෙන. එතකොට අපි හිතමුකෝ නිකන් මම මේ මොහොතකද කියන්නේ අධ්‍යක්ෂවරු 10 දෙනෙක් ලක්ෂ දෙන්න හා කිව්වොත් මම කියන්නේ වෙනවද කියලා නෙමෙයි. අපි දන්නේ නැහැ. ඒක අපි ඒක යෝජනා කරන තරම නොතියෙන්නේ. හරි. එතකොට මේ සාකච්ඡාව මං හිතන්නේ නිකන් විය නොහැකි ආකාශයේ තියෙන තරුවක් නෙමෙයි. මේක පොළොවට ගේන්න පුළුවන් සහ පොළොවේ හිටවන්න පුළුවන් සහ පොළොවේ මොල් ඇදලා ගෙඩි හැදෙනවා කියන එක ගැන මට 100% විශ්වාසයක් සහිත කතා කරන්න. මේ මොහොතේ මොන හරි වෙනවද කියලා කිව්වොත් මේ මොහොතෙ මුකුත් වෙන්නේ නැහැ. මේ තාම සාකච්ඡාවේ බිම සුද්ධ කරන අධිර. එතකොට මේකට වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මේක බිම හයි වෙන වැඩපිළිවෙලක් හදාගන්න ඕනේ. එතකොට මම හිතනවා මේ ශමිල් විශේෂයෙන් මේකේ දෙවෙනි අධිර කියන කාරණාවක් එන්න සහ අද වෙච්ච දේවල් අපි පසුවිපරමක් විදිහට සාකච්ඡාවට අරගෙන එන්න බැරි වෙච්ච අය ගොඩක් අය ඉන්නවා. මම මට දිගට හරහට SMS එනවා මේකට මේ එන්න බැරි වුණා කියලා. එතකොට ඒ අයව කොහොමද අපි මේක ඇතුළට ගෙන්න ගන්නේ සහ මේ සාකච්ඡාවේ විශේෂයෙන් මම 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 මේ අත්දැකීමක් සහිතව කියන්නේ ක්‍රිස්ටි හිතන්න මාස අවුරුදු 3ක් අකණ්ඩව ලංකාවේ හැම බ්‍රහස්පතින්දාම චිත්‍රපටියක් පෙන්නුවා කියලා ලංකාවේ කොහේ හරි තැනක ඒකට GIZ කියන ආයතනයේ මුදල් දුන්නා. ඇත්තම කිව්වොත් ඒක සඳහා කිසිම ඇඟිලි ගැහිමක් කරේ නැහැ. එතකොට ඒක 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 විය නොහැකි විය ಗುಣ සත්‍ය සිද්ධියක්. එතකොට මේක ගැනත් මගේ තියෙන එහෙමම තනක් තමයි. එතකොට අපි කොහේ හරි තැනකට ඉතාම හොඳ විදිහකට මේ වැඩපිළිවෙල අරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා ඒක පුළුවන් වෙයි. ඒක මොහොතකදී රජය මේකට මැදිහත් වෙන එක පිළිබඳව මම පොසිටිව් නෙමෙයි මම නෙගටිව් නෑ. මොකද මේක තනියම පෞද්ගලික ආයතනයකට හෝ පෞද්ගලික වැඩසටහනකට ගෙනිය ගන්න බෑ. නමුත් මට හිතනවා ක්‍රිස්ටි ඊළඟ සාකච්ඡාවකදී මම අධ්‍යක්ෂකවරුන් සංසන්දේ නෑ. මේ නෑ කියන්නේ මම කාර්ය මණ්ඩලය ඇතුලේ නෑ, මේ එක්සිකියුටිව් කමිටියේ නෑ. ඒ හින්දා අධ්‍යක්ෂකවරුන්ගේ සංසන්දය මං හිතනවා මේ සාකච්ඡාව ඔවුන්ගේ සාකච්ඡාව තුළට වහාම කැඳවගත යුතුයි කියලා. මම දන්නේ නැහැ මොකක් හරි හේතුවක් හින්දා මං හිතන්නේ භූපතිට අද සම්බන්ධ වෙන්න බැරුව යන්නේ. භූපති මට පොරොන්දු වුණා එනවා කියලා සහ භූපතිලා වෙන විදිහක සක්‍රීය වැඩ කටයුත්තක් කරා යනවා. මං හිතනවා භූපතිලා මේ සඳහා අපිට මැදිහත් කරගන්න පුළුවන් වෙයි. ඒ හින්දා චමිල් ඇලුමිනා එකට ඉන්නවා මිතුරු සම්බන්ධකම් ගොඩක්. මං හිතන්නේ ක්‍රිස්ටි කියන්නේ ඒකේ අපූර්ව හොඳ සහෝදරෙක්. භූපති සහ භූපති කියන්නේ භූපති ධනපති කියලා නෙමෙයි, භූපති සමග විශාල කණ්ඩායමක් ඉන්නවා. එතකොට මෙන්න මේ අයව කොහොමද අපි මේක ඇතුළට ගෙන්න ගන්නේ සහ ඒ අයව කොහොමද මේකට ගන්න කියන එක ගැන සාකච්ඡාවක් ගමු. තව කවුරු හරි ප්‍රශ්න අහන්න තියෙනවා නම් සහ මේක සම්බන්ධව තියෙනවා නම් අපිට වෙලාව දෙන්න පුළුවන්. ඔව් නෑ, මේ ප්‍රවීණ සිනමාවේදී බෙනට් රත්නායක මහත්මයා ඉන්නවා අපිත් එක්ක. මම කියන එතුමාට අවස්ථාවක්. මයික් එක මියුට් වෙලා තියෙන්නේ. බෙනට් මයික් එක මියුට් වෙලා තිබෙන්නේ. කතා කරනවද? ආ දැන් හරිද? හරි හරි.
හරි හරි ඔව් දැන් ඇත්තටම මේ මම අහගෙන හිටියා සුදත්ගේ කතාවයි මේ ක්‍රිස්ටිගේ කතාවයි මට ධනුෂ්ගේ කතාව නම් අහගන්න බැරි වුණා ඇත්තටම දැන් ඇත්තටම අරමුදලක්ට වඩා ඇත්තටම දැන් සුදත් විශ්වාස කරන දැන් සුදත් කීප වතාවක්ම කිව්වා සිනමා පාසලෙන් අධ්‍යක්ෂකවරු එළියට එනවා කියලා මම නම් ඇත්තටම ඒකට එකඟ වෙන්නේ නැහැ හේතුව සිනමා පාසලෙන් වෙන්නේ ඇත්තටම අධ්‍යක්ෂකවරයෙකු වෙන්න පාර පෙන්නන එක එතන පාර පෙන්වුවෙන් පස්සේ තමන් තමයි දැනගන්න ඕනේ කොහොම හරි අධ්‍යක්ෂකවරයෙක් වෙන්න. මොකද තමන් ශක්තිමත් වෙන්න ඕනේ. තමන්ට ධෛර්යය තියෙන්න ඕනේ. එතකොට අපිට චිත්‍රපටියක අරමුදල් දැන් චිත්‍රපටයක් හදන්න දැන් අපි වුණ මං වුණත් ඉස්සරවම චිත්‍රපටයක් හදුවේ අපි කොහොමද අරමුදලක් හොයාගන්න විවිධ ක්‍රම තියෙනවා. දැන් එක්කෝ අපි කවුරු හරි දැන් ලංකාවේ අපි ස්වාධීන සිනමාකරුවෝ. එතකොට මොකද අපි මේ දැන් ඇමරිකාවේ හරි ඉන්දියාවේ වගේ අපිට සිනමා මේ මොනවාද මේ ලොකු කම්පැනි නැහැ ඒ ලොකු කම්පැනි වලට සම්බන්ධ වෙලා හදන්න නැති අය ඔක්කොම මේ තනියම චිත්‍රපටයක් හදන අය හඳුන්වන්නේ මේ ස්වාධීන සිනමා කරුවන් නැති. එතකොට අපි කවුරු හරි අපි චිත්‍රපටයක් හදන්න ඕනේ නම් අපි සල්ලි එක්කෝ සල්ලි ඉන්වෙස්ට් කරන ඉන්වෙස්ටර් කෙනෙක් හොයාගන්න ඕනේ. ඉතින් එහෙම නැත්නම් දැන් වෙන දැන් ලංකාවේ අතීතයේ තිබුණා මේ ටැක්ස් බෙනිෆිට්ස් තියෙන කම්පැනි වලට ටැක්ස් බෙනිෆිට්ස් දෙනවා. ඒ දීලා ඒ කම්පැනියකට කියනවා මේ එහෙම කම්පැනිසුත් සල්ලි මේ යදෙව්වා සිනමා කෘතින් හදන්න. ඉතින් මේ මේ දැන් දැන් මේ සුදත් මේ මෙතන ශිෂ්‍යයන් හැටියට අලුත් අලුත් අධ්‍යක්ෂකරුව හැටියට ලොකු ලොකු නිර්මාණ වලට මුදල් හොයන එකද දන්නේ නැහැ. මේ සුදත්ලා අදහස් කරේ එහෙම නැත්නම් කෙටි පොඩි තමන්ගේ පළවෙනි චිත්‍රපටිය කෙටි චිත්‍රපටියක් හදන්න ෆන්ඩ්ස් හොයන එකද දන්නේ නැහැ. මම මගදී සහභාගී වුණ හින්දා මම මේ ප්‍රශ්නේ අහන්නේ සුදත්ගෙන්. නෑ මම වෙනා මං හිතර මුලදී ඒක පැහැදිලි කරා මේ ප්‍රමාණ කියන්නේ මූල්‍ය සහයෝගයක් නැතුව තමන්ගේ චිත්‍රපටිය හදන්නට දඟලන සිනමාකරුවෝ ගණනාවක් ඉන්නවා ලංකාවේ. පළවෙනි කෙටි චිත්‍රපටිය දෙක හෝ තුන සම්මානීය මට්ටමට හදපු අයතුත් ඉන්නවා. එතකොට මම කිව්වේ චිත්‍රපටි පාසලක් ඉඳලා සිනමාකරුවෝ හැදෙනවා කියන වටත් අර සිනමා පාසලකට එන්නේ සිනමා කෘතියක් කරනවා කියන අදහසෙන් මම නේ. එතකොට ඒ අයට ඒ අයගේ පළවෙනි චිත්‍රපටිය කිරීමේ සඳහා ලංකාවේ වැඩපිළිවෙලක් නැහැ. කවුරු හරි අර්ථපතියෙක් හොයාගෙන කරනවා කියන ප්‍රශ්නෙත් එක්කනේ අපි හැමදාම ඉඳලා තියෙන්නේ. එතකොට මෙන්න මේකට අපිට ලංකාවේ ෆිල්ම් ෆන්ඩ් එකක් තියෙනවනේ. නිශ්චිත ෆන්ඩ් එකක් තියෙනවනම් ඒ ෆන්ඩ් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒතකොට ඒ ෆන්ඩ් එක මෙතෙක් කල වෙනකන් අපි හැදිලා නැහැ. අපි ඒක ඉබේ හැදෙන්නෙත් නැහැ. මං හිතන්නේ කවදාකවත් ඕපපාතිකව චිත්‍රපටි ෆන්ඩ් එකක් හැදෙන්නේ නැහැ. චිත්‍රපටි ෆන්ඩ් එකක් අපි හදා ගන්න ඕනේ. එතකොට ඔන්න ඔය හදා ගන්නවා කියන කාරණාව කොහොමද අපි එක තැනකට ගේන්නේ කියන එක. එතකොට ඊටාම නිදහස්ව හැසිරෙන ඊටාම විනිවිදභාවයක් සහිතව ක්‍රියාත්මක වෙන ඒවා ෆන්ඩ් එක හැදුනට පස්සේ තියෙන අදියරවල් නමුත් කොහොමද අපි මේ ෆන්ඩ් එක හදාගන්නේ කියන සාකච්ඡ සහ ඔක්කොටම කලින් එහෙම ෆන්ඩ් එකක් ඕනද? එහෙම ෆන්ඩ් එකක් ඕනේ නැහැ කියලා කවුරු හරි හිතනවා නම් ෆන්ඩ් එකක් ඕනේ. ෆන්ඩ් එකක් ඕනේ. ෆන්ඩ් එකක් ඇත්තටම සුදත් මේ ෆන්ඩ් එකක් හදන්න ඇත්තටම දැන් ඇත්තටම ලංකාවේ සිනමාවට නිශ්චිත වැඩපිළිවෙලක් නැහැ. අපි ඔක්කොමලා සිනමාකරුවෝ හැටියට අපි තනි තනියම ස්වාධීනව චිත්‍රපටයක් හදලා චිත්‍රපටිය ප්‍රදර්ශනය කරගන්න නිශ්චිත වැඩපිළිවෙලක් නැති විවිධ ප්‍රශ්නවල තමයි මේ ඇත්තටම මේ මේ මොකක්ද අද්දකීම් තියෙන සිනමාකරුවොත් ඉන්නේ. එතකොට අපිට සිනමා ෆන්ඩ් එක ඇත්තටම මෙහෙමගේ අරමුදලක් හදාගන්න නම් මොකද අරමුදලා පෞද්ගලිකව හදා ගන්න අමාරු. මේක ඇත්තටම රජයේ මැදිහත් වෙලා කරන්න ඕනේ කියන තැන තමයි මම විශ්වාස කරන්නේ. මොකද රජයේ වගකීමක් තමයි සිනමාව අපේ ජීවිතයත් එක්ක සම්බන්ධ වැදගත්ම සංස්කෘතික අංගයක් කියලා රජය පිළිගන්න ඕනේ. ඉතින් අපි තාමත්ම අපේ රටේ සිනමාව කර්මාන්තයක් හැටියටවත් අපේ මේ වර්තමාන මේ පවතින රජයන් ඒ කියන්නේ පහුගිය අවුරුදු චිත්‍රපටි සංස්ථාව ආරම්භ වෙලා තියෙන 1970 ගණන් වල 72 ඉඳලා අද වෙනකම්ම එහෙමවත් පිළි අරගෙන නැහැ. ඉතින් අපිට මම විශ්වාස කරන්නේ
රජයේ මැදිහත් වෙලා අපිට ඇත්තටම පුළුවන් ඒකට යෝජනා ඉදිරිපත් කරන්න කොයි වගේ ආකාරයකින්ද කරන්න කියලා. නමුත් දැන් වෙන රටවල හුඟක් රටවල ලොතරැයි තියෙනවා. මොකද මේ ලොතරැයි ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ ස්විප් ටිකට් එකක් තියෙනවා. ඒක ඒ සිනමා ෆන්ඩ්ස් වලට. නමුත් අපේ රටේ ඒ වගේ දෙයක් ඉතාලම මේ මොකද එතකොට සිනමා වලට ආදරය කරන මිනිස්සු ඒ ලොතරැයි ගන්න පුළුවන්. ඒ ලොතරැයියෙන් එන ආදායමෙන් ෆන්ඩ් එකක් හදා ගන්න පුළුවන්. ඉතින් ඒ ෆන්ඩ් එකක් හදාගත්තොත් ඒ ෆන්ඩ් එක විනිවිදභාවයකින් යුක්තව කොහොමද නිර්මාණකරුවන්ට දෙන්නේ කියන එක ඒ ඒ වගේ කාර්යයන් කරන්න ඉතින් මේ මං හිතනවා දැනට ලංකාවේ තියෙන ජාතික චිත්‍රපටි සංස්ථාවේ තමයි ඒ වගේ කීම දෙන්නේ. ඒතකොට ඒකට ක්‍රියාකරන අපිට චිත්‍රපටි අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට පුළුවන් මඟ පෙන්වන්න අපේ අදහස් එකතු කරන්න අපිට පුළුවන්. නෑ බේනා 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 මම බේනාගේ කතාවේ ඊටම කැමති වෙච්ච කැලක් තිනවා අර 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 ලොතරැයියක් සිනමා අරමුදලක් සඳහා පිටවනවා කියන එක ඒක 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 ලෝකෙ පුරා ප්‍රසිද්ධ කාරණාවක් හරි එතකොට මම කියන්නේ මම බේනාට වඩා චුට්ටක් වෙනස් තැනක ඉන්නවා මේ මාතෘකාවේදී උදාහරණයක් ඉදිරිය ගත්තොත් එහෙම චිත්‍රපට සංස්ථා මේක කරයිද නැත්නම් තව කවුරු හරි කරයිද කියන තැනක ඉන්නේ නැතුව මම හිතනවා ඒක අපි කරන්න ඕනේ එතකොට මම හිතනවා ඒක 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 ඉතින් නෑ ඒක කොයි කාලෙ කෙරේද දන්නේ නැහැ වගේ තැනකට මේ අපි ඒක කරන්න ඕනේ ඒක මේ මොහොතේ කෙරිය යුතුයි 2021 ඉවරන කලින් මේ ෆන්ඩ් එක හැදෙන්න ඕනේ කියන තැන මං ඉන්නවා එතකොට ඒකට කොහොමද අපි වැඩ කරන්නේ කියන අදහසෙන් මැදිහත් වුණොත් අපි අපි බලමු ඒක ඒක කොහොමද සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ කියන මගේ තැනක තමයි මම ඉන්නේ. එතකොට ඔන්න ඔතන ඉඳලා අපි කතාව ගත්තොත් මොකද රජය මැදිහත් වෙන්න ඕනේ. ඒක 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 හැබැයි රජය මැදිහත් වෙන්න ඕනේ ආරම්භගාදීරිය කියලා මම හිතන්නේ නැහැ. හැබැයි මොකද රජය මැදිහත් වෙනවත් එක්කම රජයේ ඇඟිලි ගැසීම් සහ අනිත් මැදිහත් වීමුත් ඒකත් එක්ක තියෙන්නට පුළුවන්. හැබැයි එක තැනක හයියට මේක හැදුනට පස්සේ ඒක දෙගුණ කරගන්න නැත්නම් ඒක ඊට වඩා ලොකු තලයකට ගෙනියා ගන්න රජය මැදිහත් වෙන්න ඕනේ මම රජය මැදිහත් වෙන එක ගැන බයකින් නෙමෙයි ඉන්නේ නමුත් ආරම්භක දීරයේදී ඒක වෙන්න ඕනද කියන එක ගැන මම නැවත හිතන්න ඕනේ නමුත් මම හිතනවා ඒක ඒ අධීරේ පහු කරන්න කලින් ආරම්භක අධීරක අපි ලෝකේ කොහෙරිද මම උදාහරණයක් කියන්න වෙන හොඳටම දන්නවා අපි ගිය පාර චිත්‍රපටි උළෙලට ෆන්ඩ් එකක් ආවා එතකොට ඒ හින්දා අපි චිත්‍රපටි උළෙලවල් දෙකක් අවුරුදු දෙකක් එක කරන්න පුළුවන් වුණා. මෙන්න මේ වාගේ දෙයක් අපිට කොහොමද චිත්‍රපටි අරමුදලක් සඳහා ගේන්න පුළුවන්. ඒ පළවෙනි කික් ස්ටාර්ට් එක ගන්න. පළවෙනි ආරම්භය ගන්න පුළුවන් ගේන්න පුළුවන් එක කොහොමද කියන එක තමයි මම හිතනවා අද මගේ මූලික වශයෙන් සාකච්ඡාවේදී ගේන්න ඕන වෙච්ච කාරණා විදිහට ගත්තේ. සහ මම හිතනවා අධ්‍යක්ෂකවරෙක් ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එක කෙනෙක්ගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවේ ෆන්ඩ් එකක් තියෙනවා නම් අපිට නිදහසේ ඒකට ඇප්ලයි කරලා ඒකෙන් අපි හිතන විදිහට ෆිල්ම් එක හදන්න පුළුවන් කියලා. ඒතකොට ඒකට ඕන කරන ෆන්ඩ් එක කොහොමද අපි හදන්නේ කියන එකේ සාකච්ඡාව තමයි මම හිතන්නේ අපි ගෙනිය ගන්න ඕන කියලා තමයි මගේ මූලික අදහස. මේකේ දැන් මම හිතනවා සුගස්සට වෙන පැත්තකින් මේ අදහස මම යොමු කරන්න මොකද දැන් ලෝකේ අපි ගත්තොත් තර්කෝස්කි නැත්නම් කිසලොස්කි නැත්නම් බර්ග්මන් වගේ නැත්නම් මේ යුරෝපයේ ඉන්න සිනමා කරුවෝ සියලුම දෙනාම ඒ ෆන්ඩ් වලින් තමයි තමාගේ මුල් ෆිල්ම් තුන වගේ කරලා තියෙන්නේ. එහෙම කරලා තමයි ඒගොල්ලන්ගේ ෆිල්ම් කර්මාන්තයට ඇතුල් වුනේ. ඊට පස්සේ ඒගොල්ලන්ට එතනින් එහාට ඒගොල්ලෝ මේ ප්‍රොඩියුසර්ස්ලා හොයාගෙන යන්නේ ඇති. දැන් එතකොට දැන් ඒ විදිහට ඒගොල්ලන්ට ඉදිරියට එන්න හම්බුනේ නැත්තම් ඒ ෆිල්ම් අද අපිට නැහැ. මොකද ඒව ඉතාම අති විශිෂ්ට සිනමා. එතකොට ඒ වගේ සිනමා කෘති ලෝකයට බිහි වුණේ නැත්නම් ඒ වගේ අරමුදලකින් තුලින් දැන් අපි කියමුකෝ ලංකාවේ ඇතුලේ ඉන්නවා ඒ වගේ අදහස් තියෙන මේක ප්‍රශ්නයක් යොමු කළත් තියුණා මේ ඒ වගේ දැන් මොකද්ද කොයි නිර්ණායකයේ මොකද්ද මේ ෆන්ඩ්ස් තියෙනවා මේකේ කලාත්මක අරුතක් මේක ඇතුලේ තියෙනවාද කියන කාරණාව සාකච්ඡාවට බඳුන් වෙන්න ඕනේ. එතකොට අන්නේ වගේ කලාත්මක අරුතකින් ෆිල්ම් හැදීම පිළිබඳව තමයි මං හිතන්නේ අද ෆන්ඩ් අවශ්‍ය වෙලා තියෙන්නේ. අපි ගත්තොත් වාණිජ සිනමාව කරන්න මේ අර්ථපති හොයාගැනීමේ බැරිකමක් නැහැ. අර්ථපතියෙක් ඉන්නවා. වාණිජ සිනමාව නෙවෙයි අනිත් පැත්ත සිනමාවට අද ප්‍රශ්නෙදි මතුවෙලා තියෙන්නේ. ඒකට තමයි මං හිතන්නේ මේකේ මූලික අර්බුදය අපි විසඳාගත්තා. අපිට ෆන්ඩ් එකක් අවශ්‍යයි.
දැන් ඇත්තරම ගත්තාම යුරෝපයේ තියෙන පන්සලට ඒගොල්ලෝ මූලික ලෙස බලන්නේ මේක කලාත්මක සිනමාව තුළ තියෙනවාද කියලා. එතකොට ඒක තමයි ඒගොල්ලන්ගේ මුල්ම නිර්ණායක. ඒ නිර්ණායකට අහු වෙන්නේ නැති ඒවා ඒගොල්ලෝ එළියට දාන්න. මම හිතන්නේ මෙතන යම් ප්‍රමාණයකට සාකච්ඡාවට යන්න පුළුවන් තැනක් කියලා. මගේ ප්‍රශ්නේ අවසන්. අපි මේ කවුද අනුරුද්ධිකා ඉන්නවා මේක තව ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න බලාගෙන අපි ඇයටත් අවස්ථාව දෙමු. අනුරුද්ධිකා प्रश्न प्रश्न उत्तर फिल्म फिल्म मम विशेष महासिनेमा वे स्वाधीन मे सिनेमा वकने मगे कथा मैं अत्र එදකොට සර් කියන විදිහට ওই වගේ දැන් අපි එළියට එනකොට හරි අපි ඇතුලේ ඉන්න ගමන් හරි අපිට තියෙනවා නම් එළියට ඇවිල්ලා කොන්ෆිඩන්ට් එකක් තියෙනවා නම් මට මගේ කතාව කරන්න පුළුවන් මේ වගේ ෆන්ඩ් එකක් හරි නැත්තම් මේ වගේ මොකක් හරි අපිට උපමතුවක් තියෙනවා නම් අපි එළියට එනකොට අපේ දේ කරගන්න ඇත්තටම ගොඩක් වටිනවා කියලා හිතුණා මේ එතකොට දැන් නැත්තම් අපි එළියට එවිල්ලා බලනවා මං අයියෝ අපරාධය අවුරුදු 4ක් ඉගෙන ගත්තා මට මෙහෙම ඇයි මට ෆිල්ම් එකක් කරගන්න බැරි කියන වගේ අදහසකින් ළමයි ඕන තරම් මට හම්බිලා තියෙනවා දැන් අපේ ඊයර එකේ වුණත් එහෙම කතා වෙන්න කාටද කියන මන්න කොහොමරි එළියට ගින් අනිවාර්යෙන් ෆිල්ම් එකක් කරනවාමයි කියලා නමුත් එළියට ආවට පස්සේ ඒ ප්‍රශ්නේ දැන් විශ්වවිද්‍යාල නෙමෙයි විශ්වවිද්‍යාල විතර ඉගෙන ගන්න ළමයි විතර නෙමෙයි ඊට අමතරව දැන් සිනමාවට සම්බන්ධ ඒ කියන්නේ සිනමාව ඉගෙන ගන්න නැති සමහර ළමයි වුණත් विशेष अध्यक्ष मंडल तेनक तरुण सिनेमा कार्य කරුවන්ට මේ වගේ එලියට ඇවිල්ලා දෙයක් කරගන්න තියෙනවා නම් ඔය වගේ සර්ලා එකතු වෙලා ඔය වගේ වැඩපිළිවෙලක් කරනවා නම් ඇත්තටම වටිනවා එතකොට අපිට එලියට ඇවිල්ලා දෙයක් කරගන්න පුළුවන් බයක් නැතුව විශේෂයෙන් ගැනලා මම විදිහට ඔව් අනුරුද්ධිකා ඔයාගේ ප්‍රශ්නේ අපිට පැහැදිලි ඔව් ඔයාගේ ප්‍රශ්නේ පැහැදිලි මම හිතනවා සුගස් මොකක් හරි උත්තරයක් ඔව් නෑ අපි දිගටම කතා කරේ ඕක ගැන තමයි කියන්නේ එතකොට ඒ සිනමාව එළියට ගන්න නම් ඒ සිනමාවට අවශ්‍ය කරන මූලික ප්‍රාග්ධනය හොයන යාන්ත්‍රණයක් අපි හොයාගත යුතුයි. එතකොට මම ආපහු මාතෘකාවට එනවා. එහෙමනම් අපිට ලංකාවේ ඇතුලේ ස්වාධීන සිනමා අරමුදලක් අපි සපයාගත යුතු වෙනවා. එතකොට මෙන්න මේ අරමුදල හොයන්න
කොහොමද අපි මුණ ගැහෙන්නේ ඒක එන්නේ එක එන්නේ සාකච්ඡාවේ මූලික වත්ත සුද්ධ කරලා ඒකේ කණුමායිම් ටික ලකුණු කරලා එහෙම එකක් ඕන නේද එහෙම එකක් නැතුව මෙතනින් එහාට යන්න බෑ නේද කියන සාකච්ඡාව තමයි මගේ පළවෙනි සාකච්ඡාවේ අවශ්‍ය වුණේ මම හිතනවා චමිල්ලා මේකේ දෙවනි තෙවනි දිගුවක් තියාගනීවි ඒ සාකච්ඡාවකදී ප්‍රධාන කතිකයා මම නොවේවි මම වෙන්න කිසිම හේතුවක් නැහැ මොකද ඒක ඒක මීට වඩා වෙන විදිහක සාකච්ඡාවක් කීපයක් ඇතුලේ අපි අපි නිකන් ඉලක්කයක් තියාගත්තොත් මේ කොවිඩ් කියන ප්‍රශ්නේ විසඳිච්ච මම හිතනවා මාස දෙක තුනක් යනකොට මම හිතනවා දන්නේ නැහැ අපිට නිදහසේ හැසිරෙන්න නිදහසේ එහෙම යන්න නිදහසේ අපි වැඩ කටයුතු කරගන්න පුළුවන් වාතාවරණයක් ආවොත් දෙසැම්බර් වෙනකොට අපිට අපිට මේ ෆන්ඩ් එකේ මූලික හැඩහුරුකමක් හොයාගන්න පුළුවන්කමක් ලැබුණොත් මම හිතනවා මේ සාකච්ඡාව ආරම්භ කිරීමට වටිනාකමක් තියෙවි කියලා. මම මම මේ සාකච්ඡාව සම්බන්ධව ඉන්නේ නිකන් වුණොත් හොඳයි ඉතින් මටත් අන්න එහෙම එහාට මෙහාට නැති තරකට නෙමෙයි. මේක කළ යුතුයි. කළ යුතුයි. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. ඒක කරන්නේ කොහොමද කියන එක ගැන මට හරියට අදහසක් නැහැ නෙමෙයි. නමුත් විසිරිච්ච අදහසක් තියෙන්නේ. ඒක අපි වැඩපිළිවෙලක් ඇතුළට දාගන්න. මම කියන්නේ මේ මේක වෙන්න ඕන කියලා හිතන මිනිස්සු එකතු වෙමු. එතකොට අපි අපිට ඒකට සඳහා හැඩහුරුකමක් එක්ක අද සාකච්ඡාවේ මම හිතනවා ඉතින් වැදගත් කාරණා කීපයක් චමිල් කතා වුණා මම නිකන් සාරාංශගත කරොත් දානුෂ්කගෙන් කියුණා ලෝකේ සිනමා අරමුදල් තියෙනවා ඒ හින්දා රටක සිනමා අරමුදලක් හදන එකකට ඒක සඳහා අයදුම් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මම හිතන්නේ ඒක 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 හොඳයි අද බෙනාඩ්ගේ කතාවේදී කියුණා මම හිතන්නේ ඒ සඳහා ලොතරැයි එකක් වගේ එකක් මම කියන්නේ ඒක අපේ දෙවෙනි අධීරකදී අපිට තියාගන්න පුළුවන් සහ ඒක ඇත්තරම මම මේ කියන්නේ නිකන් කරන්න ඕන නම් ලොතරැයි මණ්ඩලයේත් අපිට මේ සාකච්ඡාව කරන්න පුළුවන්. ඒක ඒක අධ්‍යක්ෂකවරුන් සංසන්දයේට පුළුවන් මේ මේක සාකච්ඡාව ඕන නම් කරන්න. එතකොට ඒකට ඒකට හයිය හත්තිය තියෙන නිලනාමයක් තියෙන බරක් පතලක් තියෙන ආයතන මැදිහත් වෙන්න ඕනේ. එතකොට මම හිතන්නේ කොළඹ සිනමා පාසලේ ආදි විද්‍යාර්ථීන්ගේ සංසන්දයට පුළුවන් මෙන්න මේ මිනිස් මුණ ගැහිම මිනිස් එකමතුව කලමනාකරණය කරන්න සහ අද හම්බ වෙච්ච නැති තාමත් අපිට ලොග් වෙන්න බැරි වෙච්ච විශාල පිරිසක් ඉන්නවා මං හිතන්නේ මේ සාකච්ඡාවට දිගට හරහට SMS එනවා ලොග් වෙන්න බෑ කියලා එතකොට ඒ කියන්නේ මේ සාකච්ඡාවට ඕන කරන අය ඉන්නවා එතකොට ඒ අය කොහොමද අපි මේ සාකච්ඡාවට කැඳවගන්නේ එතකොට මේ මේ සිනමාවට ඍජුවම සම්බන්ධ නැති නමුත් අරමුදලක් කලමනාකරණය කිරීම අරමුදලක් නඩත්තු කිරීම අරමුදලක් සඳහා අරමුදල් හොයා ගැනීම පිළිබඳව විශේෂ ප්‍රාගුණ්‍යයක් සහිත අපි දන්න මිත්‍රකාරකාදීන් ඉන්නවා. එතකොට මෙන්න මේ අයව එකතු පහදු කරගෙන කොහොමද අපි මේක සාකච්ඡාවක් පමණක් නොවී බිම හයි වෙන ගහක් වෙන්නේ සහ ඒ ගහේ අපි ලබන ජනවාරියේ ගෙඩි කඩන්නේ කොහොමද කියලා ඉතාම ධනාත්මකව හිතුවොත් මම හිතනවා මේ ගහ පොළවේ පළවෙන්නේ නැති ගහක් නෙමෙයි පළවිය යුතු පළ කළ යුතු අනිවාර්ය ගසක් කියලා තමයි මම කියන්නේ. ඊළඟට තව ප්‍රශ්න යොමු කළා තියෙනවා මම එක ප්‍රශ්නයක් යොමු කරන්නම්. ඒක ටික මේ එන මේ වගේ අදහසක් එකේ තියෙන්නේ මෙසේ ගොඩනගන අරමුදල කිසිවෙකු ශ්‍රී ලංකාවේ චිත්‍රපටි අරමුදල් දන්සැලක් ලෙස යොදවා අත්හැර දමાવી වගේ අදහසක් මේද මේ කියන්නේ දන්සැලක් දීලා වගේ අදහසක්ද මේ කියන්නේ වගේ එක කියනවා ඊළඟට ඒකේ අප ගැන විශ්වාස කරන තාක්කල් මෙය පැවතිය හැකි එහෙත් විශ්වාසයේ බිඳී ගිය තැන මෙහි පැවැත්ම මොකද්ද කියලා අහනවා. ඔව් නෑ දැන් දැන් මෙහෙම හිතුවොත් මේ ලංකාවේ මේ අරමුදල හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ සල්ලි එනවත් එක්කම බහිර වෙනවා. සල්ලි එනවත් එක්කම අවිධිමත් භාවයේ සල්ලි වලට වෙන්න පුළුවන් ඔක්කොම නරක සල්ලි කියන්නේ භයානක දෙයක්. ඒකත් එක්ක. හැබැයි ඒක හරියට ගින්දර වගේ. ගින්දර අරගෙන අපිට ගිනි අරගෙන පිච්චෙන්නත් පුළුවන්. හැබැයි අපිට ගින්ද වලින් රත් කරගෙන නමන්න බැරි යකඩ නමන්න පුළුවන් ගිනි අරගෙන ඕන්නේ නැති අපද්‍රව්‍ය පුළුස්සලා ඉවත් කරලා ඒක පිරිසුදු කරන්නත් පුළුවන් ගිනි අරගෙන අපිට ගින්න කලමනාකරණය කරොත් අපිට ගින්නෙන් හුඟක් වැඩ ගන්න පුළුවන් එතකොට අර මුදලක් කියන්නේ ගින්නක්
එතකොට අපි ඒක කොහොමද ඊටාම ධනාත්මකව පාවිච්චි කරගන්නේ කියන එක තමයි තියෙන්නේ. එතකොට මම මේ කියන එකත් එක්ක විස බීජ අපහරණ ගොඩාක් මේත් එක්ක එන්න පුළුවන්. නමුත් මම ඒකට බය වුණොත් ඒක හින්දා අතහැරියොත් අපි සිනමා අරමුදලක් ලංකාවේ හදන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නේ ඒ වෙන දේවල් ගැන අපි සවිඥානික වෙමු. ඒ වගේ හොඳ අවබෝධයක් ඉදු. හොඳ අවබෝධයක් අපිට තියෙනවා. නමුත් අරමුදල් හැදීමට ඒවා එකක්වත් නිදහසට කරුණ විදිහට අරගෙන අරමුදල් හදන්න නැතුව ඉන්න එපා කියන එක තමයි මගේ යෝජනාව. මේ මමත් පොඩි අදහසක් තව පොඩි අර කියන්නම්. චමිල් ඔව් කියනවනේ මට. ඔව් ඔව් ගන්න. හරි. මේ දැන් මේ වෙද්දි අතරම අපි දන්නවා ලංකාවේ දැන් ධම්මසෙන් කියනවා නම් දැන් USAID නැත්නම් Asia Foundation වගේ ආයතනවලින් විවිධ කලා සංස්කෘතික කටයුතු සඳහා අරමුදල් සපයනවා. දැන් මේ වෙද්දිත් මම දන්නවා Asia Foundation එක our stories කියලා මේ documentary project එකක් සඳහා fund කරනවා. ඒ ඒවා ගන්නේ ඒ වගේ කියන්නේ අරමුදල් සමග අපිට සාකච්ඡා කරන්න පොඩි විධිමත් ක්‍රමවේදයක් හදාගන්න. ඒ සඳහා සම්බන්ධකම් හදාගෙන එහෙම ක්‍රමවේදයකට අපි යමුද කියලා මම පොඩි යෝජනාවක් කරනවා. නෑ නෑ කිස්ටි. ලාරෙන් ඒක තමයි විය යුත්තේ. ඔබ කියපු තුන්දේසි විදිහට තමයි එකඟයි. මම කියන්නේ ඔන්න ඔතන තමයි අපි එන්න ඕනේ. ඒ කියන්නේ අරමුදල් තියෙනවා ලෝකෙත් තියෙනවා ලංකාවේ ඇතුළතත් තියෙනවා. සමහර උදාහරණයක් විතර ගත්තොත් එහෙම අපි ජීවිතේට හිතන්නේ නැති අරමුදලක් අපිට ආමන්ත්‍රණය කරන්න පුළුවන්. සරල උදාහරණයක් විතර මම කියන්නේ ඊටම අවිධිමත් උදාහරණයක් ගත්තොත් අපි හිතමුකෝ කොහේ හරි සංස්කෘතික අරමුදලක් කියලා එකක් තියෙනවා. අපිට ඒගොල්ලන්ට ජස්ටිෆයි කරන්න ඕනේ සිනමාව කියන්නේ සංස්කෘතියක් තමයි කියන එක කියන්න පුළුවන් නෝ සංස්කෘතික අරමුදලක් ගන්න පුළුවන්. ඒ සංස්කෘතික අරමුද කියන්නේ සංස්කෘතික අමාත්‍යංශයට තියෙන අරමුදල නෙමෙයි. සංස්කෘතික කටයුතු වලට තියෙන්න පුළුවන් කල්චරල් ෆන්ඩ් එකක් එළිය තියෙන්න පුළුවන් නේ. හරි. ඒක UNESCO කල්චරල් ෆන්ඩ් වගේ එකක් තියෙන්න පුළුවන්. ඒතර මම කියන්නේ අපි අපි අපිට සමහර විට දැන් මම සිනමා අරමුදල කියන එකේ මම මූලික වශයෙන්ම කතා කරේ සිනමා කරුවෙක්ගේ පළවෙනි සිනමා කෘතිය ආරම්භක සිනමා කෘතිය කිරීම සඳහා දෙන්නා වූ සහනදායි උත්තේජන ආරම්භයක් කියන මාතෘකාවනේ. නමුත් මෙතනින් එහාට තියෙන අපි හිතමුකෝ සිනමා පාසලක් හදන්න, සිනමා අංග සම්පූර්ණ සිනමා පුස්තකාලයක් හදන්න, සිනමා සංරක්ෂණාගාරයක් හදන්න, ලංකාව පුරාම සිනමා කෘති පෙන්වන සංස්කෘතියක් හදන්න, සිනමාව කියන එක ලංකාවේ ජාත්‍යන්තර සිනමා උළෙලක් පටන් ගන්න මේ ඔක්කොම සිනමාව කියන ලොකු අදහස යටතේ තියෙන අදහස් ගොඩක්. එතකොට මම කියන්නේ මේ ෆන්ඩ් එක කියන එක සිනමා අරමුදලක් කියන එක අපිට හදා ගන්න පුළුවන් වුණොත් සිනමාව සම්බන්ධව මේක යටතේ තියෙන සියලුම ධාරණා ටික මේක ඇතුළට ගේන්නට පුළුවන්. එතකොට මේ චිත්‍රපටියක් හදන්න අමාරු වංශයකට චිත්‍රපටයක් හදන්න කියන සරල චූටි එක ඇතුළට ලඝු කරන්නේ නැතුව සිනමා කියන පුළුල් අදහස ඇතුලේ මේ ෆන්ඩ් එක නඩත්තු කරන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ මේක ගැන හිතන්න ඕනේ හරිම පොසිටිව්ලි. ඊටාම ලං වෙන්න බැරි තරම් සීනයක් දින තරක තමයි හිතන්න ඕනේ. ඒකකොට තමයි මේකට තට්ටු ඇවිල්ලා ඉගිලෙන්න පටන් ගන්නෙ. මොකද එහෙම නැතුව මේක ප්‍රශ්න කරලා ඔය කිව්වට ඉතින් ඕවා කොයි කාලෙද වගේ හිතපු ගමන් මේක කෙරෙන්නේ ඒ හින්දා මේක කරන්න ඕනේ චමිල්. ඒ හින්දා මේක කෙරෙන්න ඕනේ. මේක ලබන ජනවාරි මේ ෆන්ඩ් එකකින් කලින් ෆිල්ම් එක හදන්න ඕනේ. සරල. එතකොට මම ඉන්නේ අන්න එහෙම ජව සම්පන්න රේල්වේ ට්‍රැක් එක. හරි. එතකොට ඒකට කල් තියෙනවා. එතකොට කොවිඩ් හින්දා අපිට ජනවාරි බැරි වෙන්න පුළුවන්. හරි. පෙබරවාරි පුළුවන් වෙන්නේ. හරි. මාර්තු පුළුවන් වෙන්නේ. මම කියන්නේ ලබන අවුරුද්දේ කවදා හෝ දිනයක මේක කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ලංකාවේ ජීවිත හිතන්න බැරි වැඩ ගොඩක් කරලා තියෙනවා. ඒවා මේ චූටි මිනිස්සු කරලා තියෙනවා. උදාහරණයක් විතර ගත්තොත් මම නිකන් මොහොතකද හිතනවා. මල්ලඟ සම්පූර්ණ සිනේසිත් සිනමා එකමුතුව තියෙනවා. එතකොට ඉන්ටර්නෙට් නැති කාලෙක මේ කඩදාසි වලින් කපලා කොහේ හරි ජාත්‍යන්තර එකක් මෙහෙට ගෙන්නගෙන මේ සිනමා සංග්‍රහව නඩත්තු කරා කියන එක මට මේ මොහොතේ විශ්මයජනකයි. කෘෂිලි හිතෙන්නේ නැද්ද ඒක විශ්මිත කරගෙන. එතකොට මේ මොහොතේ ෆිල්ම් ෆන් කියන එක ගැනත් තව අවුරුදු 10කට පස්සේ කවුරු හරි කතා කරනවත් එහෙම තමයි. දැන් කියන්නේ මේක පේන්න නැති තැනක ඈතක තියෙන මේ ග්‍රහලෝකයක් නෙමෙයි. මේකට ලංකාව ඇතුලේ අපිට ව්‍යාපාරිකයෝ 10 දෙනෙකුට ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් 10ක් දෙන්න පුළුවන්. ඒතර ප්‍රොජෙක්ට් ප්‍රපෝසල් එක ලියන්න අපි කවුද ගෙන්න ගන්න මිනිස්සු. එතකොට ආරම්භක අපිට මුදලක් හොයා ගන්න පුළුවන්. අපි තුන් පළවෙනි ලක්ෂ 10 අපිට කොහේ හරි හොයා ගන්න පුළුවන් නම් අපිට ලක්ෂයක් අපි ප්‍රොපෝසල් එක ලියන මනුස්සයෙකුට මූලික වියදමක් විදිහට ගෙවුවා. අපිට එතනින් එහාට යන්න පුළුවන්. මම කියන්නේ
එහෙම විශ්වාස කරන ඒ එහෙම දිවිහිමියෙන් විශ්වාස කරන මිනිස්සු 10 දෙනෙක්ුයි නැත්නම් මිනිස්සු 25 දෙනෙක් හොයාගන්න මේක මේක බිම හරියනවා මම මම ඉන්නේ හරිම හරිම පොසිටිව් තැනක ඒ කියන්නේ සහ මම හිතනවා මේක විය යුතු වැඩක් ඒ කියන්නේ තව අවුරුදු 10කදී මේ ෆන්ඩ් එක නැතුව මෙතනින් එහාට මේ ගමන යන්න බැරි වෙනවා ඊළඟට මේ මාධව චතුරංග කියලා කෙනෙක් අහලා තියෙනවා පොඩ්ඩක් චමිල් මට චමිල් අනේ මට පොඩ්ඩක් අවසරය දෙනවද පොඩි අදහසක් ඉදිරිපත් කරන්න මේක පොඩි පොසිටිව් නෝට් එකක දැන් මේ මේ ෆන්ඩ් එකක් තිබීමේ වැදගත්කම මම කියන්නම් කියන්නේ මට තේරෙන්නේ නැහැ කොහොමද ෆන්ඩ් එක හදන්නේ කියලා නමුත් ෆන්ඩ් එකක් තිබීමේ වැදගත්කම මම කියන්නම් ක්‍රිස්ටියා යහපු ප්‍රශ්නෙත් එක්කම දැන් අපි ඉන්ටර්නැෂනලි ෆිල්ම් ෆන්ඩ් එකකට එක්ක ප්‍රී ප්‍රොඩක්ෂන් හරි ප්‍රොඩක්ෂන් පෝස්ට් ප්‍රොඩක්ෂන් ඩෙවලොප්මන්ට් මොකක් හරි ෆන්ඩ් එකකට ඇප්ලයි කරනකොට හැම වෙලේම අවශ්‍ය වෙනවා ලෝකලි 130ක් ෆන්ඩ් එකක් තියෙන්න ඕනේ ලෝකල්. يعني තමන්ගේ රටෙන් 130ක ෆන්ඩ් එකක් සිකියුර් කරගන්න. එතකොට තමයි අපිට එලියෙක්කට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට මෙහෙම ෆන්ඩ් එකක් තිබීම ඉතාම වැදගත් වෙන්නේ දැන් මම උදාහරණයක් ගන්න මම හිතන්නේ දැන් බංග්ලාදේශයේ උදාහරණයකට ගන්න හොඳම අවස්ථාවනේ මේක. ඉතින් අපි බංග්ලාදේශයේ يعني ෆයිනෑන්ෂලි ලොකු තැනක නැති වුණාට 2016න් පස්සේ බංග්ලාදේශයෙන් ගොඩාක් ඉන්ටර්නැෂනල් මාකට් වලට මෙහෙම ප්‍රොජෙක්ට්ස් එනවා. ඊට කලින් නාපු ප්‍රොජෙක්ට්ස් ගොඩාක් අලුත් ෆිල්ම් මේකර්ස්ලා ගොඩක් එනවා. පොඩ්ඩක් අපි හොයලා බලනකොට හම්බ වෙච්ච දේ තමයි මේ ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් මේකර්ස්ලා කණ්ඩායමක් එකතු වෙලා ඒ කට්ටිය ෆන්ඩ් එකක් හදලා අර 30% එක සිකියෝ කරලා දෙනවා ඒ කට්ටිය අලුත් වෙන ඒ කියන්නේ යන් ෆිල්ම් මේකර්ස්ලාට මේ ෆස්ට් ෆිල්ම් එක හදන අයට ඒ කට්ටිය සිකියෝ කරලා දෙනවා අර 30% ෆන්ඩ් එක. එතකොට ඒක හරහා ඒ කට්ටියට පුළුවන් වෙනවා ඉන්ටර්නැෂනල් එකකට ඇප්ලයි කරන්න. ඒ හේතුව ඒ කට්ටිය එහෙම ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් ෆන්ඩ් එකක් හදාගෙන ඉන්නවා. ඒක ගවර්න්මන්ට් එකට සම්බන්ධයක් නැහැ. හැබැයි ගවර්න්මන්ට් එක ඒකට සපෝට් කරනවා. සපෝට් කරන්නේ කොහොමද? ඒ ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ෆන්ඩ් එකෙන් හදන ෆිල්ම්ස් ඒ ඒ වෙලාවේ ඒ සමාජ තත්ත්වයේ රජයේ ඒ ඔක්කොම ප්‍රශ්න කරාට ගවර්න්මන්ට් එක රිප්‍රසන්ට් කරන ෆෙස්ටිවල් වලටත් ඒ කට්ටිය ෆිල්ම්ස් යොමු කරනවා. ඒ කියන්නේ ගවර්න්මන්ට් එකම ප්‍රශ්න කරන ෆිල්ම් මේ ගවර්න්මන්ට් එක රිප්‍රසන්ට් කරන්න ගවර්න්මන්ට් එක පාවිච්චි කරනවා. ඉතින් ඒ අතින් දැන් එහෙම ෆන්ඩ් එකක් තිබිච්ච හින්දා තමයි බංග්ලාදේශ් වල අද වෙනකොට මේ මේ දකුණු ආසියාවේ most growing independent cinema එක තියෙන බංග්ලාදේශ් වල. ඉතින් ඒ ඒ හේතුව මීට අවුරුදු 6කට ඉස්සෙල්ලා ඒ කට්ටිය අර විදිහට ෆන්ඩ් එකක් හදාගෙන සපෝට් කරපු හින්දා. ඉතින් ඒක නිසා මම හිතනවා මේක එහෙම ෆන්ඩ් එකක් හදා ගන්න පුළුවන් නම් මේක සපෝට් කරන්න පුළුවන් ගොඩක් ඒ විදිහට මේ අලුත් ෆිල්ම් මේකර්ස්ලට ඉන්ටර්නැෂනල් මාකට් එක ටච් කරන්න. මම මේ ධනුෂ්ක කියපකට තව චූටි යමක් එකතු කරන්න. දැන් එළියේ ෆන්ඩ් එකක් දෙන්න මෙහෙ මෙහෙ අපි ළඟ මොන ඒ කියන්නේ මුකුත් නැති බිමකට කවුරුත් සල්ලි ගෙනලා දාන්නේ නැහැ. එතකොට අපි ළඟ මොකක් හරි නිශ්චිත අරමුදලක් ලෝකලි තියෙන්න වෙනවා සිකියෝ වෙන්න ලොකු ෆන්ඩ් එකකට ආරාධනා කරන්න. එතකොට අනිත් එක තමයි අපි හිතමු උදාහරණයක් විතර මම නිකන් හිතුවොත් එහෙම UNESCO හරි UNICEF හරි මොකක් හරි සංස්කෘතික cultural triangle හරි මොකක් හරි පිළිගත් ආයතන විවිධයක විවිධයන් දෙක තුනක මැදිහත් වීමක් තියෙනවා කියන එකම එළියේ කෙනෙක් මේ මේ වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසය තියාගන්න හේතු වෙන කාරණාවක්. ඒතකොට මේ මේකේ අමාරුම කෑල්ල මෙන්න මේ ඉතාම ආරම්භක මොහොත. ඒ කියන්නේ ඒක ඒකට එහෙම හිතන මිනිස්සු ටිකක් එකතු කරගන්න එක සහ පළවෙනි ආරම්භක අරමුදල හොයාගන්න එක. ඊට පස්සේ මේක වැවෙනවා. ඊට පස්සේ වැවෙනවා සහ වවා ගන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආරම්භක මොහොතට කොහොමද අපි මුණ ගැහෙන්නේ කියන එක මම හිතනවා චමිල් අපේ මේකෙන් පස්සේ සාකච්ඡාවකදී මේක දිගුවක් විදිහට ගෙනියනවා. මේක ඊළඟ සාකච්ඡාව අපි මීට වඩා වෙනස් හැඩයක් එක්ක වෙනස් තැනකට ගෙනිය ගන්න තියාගමු. සහ තව කවුරු හරි මේක ගැන කතා කරන්න කැමති. මොකද මම හිතන්නේම පළවෙනියට මට අද අවශ්‍ය වුණේ මෙන්න මේ ෆන්ඩ් එක ඕන කියලා හිතන මිනිස්සු පිරිසක් අපි 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 හරි හම්බ කරගන්න ඕනේ. සහ මේ ෆන්ඩ් එක හදනවාම කියලා විශ්වාස කරන පිරිසක් අපිත් එක්ක එකතු වෙන්න ඕනේ. එහෙම නැත්නම් ෆන්ඩ් එක හදුනහම ඇප්ලයි කරන්න නම් ඕන තරම් පිස්සරකින්. හැබැයි ෆන්ඩ් එක හදන්න හිතන සෙනඟ ප්‍රමාණය අඩුයි. ඇප්ලයි කරන්න මං හිතන්නේ ලංකාවෙම නෙමෙයි පිටිනුත් ඇප්ලයි කරයි. හරි. ඒතර මේ මම කියන්නේ අපි වදිහත් වෙන්න ඕනේ මේකේ අමාරු කැලේ.
පාර දැම්මට පස්සේ පාරේ ආයි මිනිස්සු හරි ඒතර මේක තමයි මේක මේ මං හිතන්නේ මේකේ මේකේ බියුටි එක සහ මේකේ මැජික් එක සහ මේකේ අපිට තියෙන අර ආනන්දජනක බව තියෙන්නේ මෙන්න මේ පාරක් නැති කැලේ පාර කපන්නේ කොහොමද කියන එක ඒතර මං හිතන්නේ මෙන්න මේ සාකච්ඡාවේ මගේ මූලික අදහස තිබුණේ නෑ බෑ එක වෙන්න බෑ ඒක ටිකක් දුර නේද තියෙන්නේ ඉතින් අපිත් ඉතින් අමාරුයි තමයි මේ පළවෙනි ෆිල්ම් එක මං කියන්නේ අපි ෆිල්ම් එක හදන්න තියෙන ඒ කියන්නේ මං කියන්නේ මාළුවෙක් ගන්නෙ නැතුව අපි කොහොමද බිලි පිත්තක් හොයාගන්නේ කියන එක තමයි මේ මේ අදහසේ මූලික වශයෙන් තියෙන. ඒ කියන්නේ අපි ඔක්කොමලා එකතු වුණොත් මං හිතනවා විවිධ හැකියාවල් තියන අය ඉන්නවා විවිධ සම්බන්ධකම් තියන අය ඉන්නවා විශේෂයෙන් අපේ තියෙන සම්බන්ධකම් ජාලා කියන ඒවා ඉතාම වැදගත් මේ වැඩේට. ඒකට ඒ අය කොහොමද මේ වැඩේට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එක. චමිල් උපාලි ඉන්නවද අපිත් එක්ක? උපාලි නැහැ මං හිතන්නේ. උපාලිට මං ඉස්සලත් මේ කර නවත් උපාලි නැහැ. අපිට දැන් අපේ කාලේ අවසන් වෙගෙන යන්නේ අපිට අජන්ත කියලා ඉන්න කෙනෙක් එයාගේ ප්‍රශ්නෙන් අපි මේක අවසන් කරන්න බලමු කියලා මම කියන්නේ. මම අජන්ත ලහකුන් ඇහෙනවද? ඔව් කියන්න. මම කියන්නේ මගේ අදහසත් ෆන්ඩ් එකක් තියෙනවා නම් හොඳයි ෆන්ඩ් එකක් අවශ්‍යයි. ඒක පටන් ගන්නවා නම් හොඳයි. නමුත් ෆන්ඩ් එකක් එක වැඩ කරද්දී අපේ රටේ ගොඩක් තියෙන වැරදි ආකල්ප මම කියන්නේ මේක මම කියන්න හදිසි වැඩිය දන්නේ ආකල්ප තියෙනවා මේ මේ ෆන්ඩ් එකක් එක වැඩ කරද්දී මේ අපි මේක සල්ලි ඇවිල්ලා තියෙන ෆන්ඩ් එකකින් කියන ආකල්පයක් තියෙනවා මම හිතන්නේ ඒ ආකල්පේ අපි දැනගෙන ඒ ආකල්පෙත් එක වැඩ කරන්නේ කොහොමද කියන එකත් පොඩ්ඩක් ඔළුවේ තියාගෙන වැඩ කරුවා නම් ලේසි කියන එක ෆන්ඩ් එකක් ගනිද්දී ඒකේ ඒකත් එක්කම තව වෙනවා මේ මේ අපේ අත්දැකීම් තියෙනවා මේ මේ ෆන්ඩ් එක වැඩ කරද්දී විශේෂයෙන් වේදිකා නාට්‍ය ශාස්ත්‍රයේ ෆන්ඩ් එකක් ආවා නෝර්වේ වලින් නාට්‍ය 10ක් කරන්න මම හිතන්නේ ඒක නාට්‍ය 10ක් කරන්න ඒගොල්ලෝ දුන්නේ ඊට පස්සේ සල්ලි මොකෝ අපේ ශිල්පීන්ගේම ආයතන වැඩත් එක්ක මම හිතන්නේ ඒගොල්ලෝ ඒක නවත්ත ගත්තා මම කියන්නේ මේක මෙතනදී අපි ආකල්ප සම්බන්ධයෙන් මම උදාහරණයක් විදිහට කියනවා නම් අපේ ශිල්පීන් ගණන් හිලව් කියද්දි නිර්මාණයකට ෆන්ඩ් එකකින් කරනවා කියන ආකල්පෙත් එක්ක ගාන ඒගොල්ලෝගේ වෙනස් වෙනවා මම හිතන්නේ මේකත් ඔළුවේ තියාගෙන අපි ෆන්ඩ් එක වැඩ කරද්දී කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන ඔළුවේ තියාගත්තා නම් හොඳයි කියන අදහස තමයි මගේ තියෙන්නේ හරි බොහොම සුදේ අජන්තගේ කතන්දරේට පොඩි පොඩි යමක් එකතු කරන්න දැන් මේ ෆන්ඩ් එක කියන එක මම ආපහු නැවත නිර්වචනය කරන්න මේ ට්විටර් රටකින් එනවද නැද්ද ෆන්ඩ් එක හැදෙන්නේ කොහොමද ෆන්ඩ් එක හැදීමේ ව්‍යුහය කියන එක අපි වෙනම සාකච්ඡා කරන්න ඕනේ හැබැයි මේ ෆන්ඩ් එක ලංකාවේ ෆන්ඩ් එක මේක මේක ලංකාවේ ෆන්ඩ් එක ඒතකොට ඒ ෆන්ඩ් එක ෆන්ඩ් එකේ අදහස තියෙන්නම ලංකාවේ සිනමාව ෆන්ඩ් එක හම්බ නොවුණා නම් චිත්‍රපටයක් හැදෙන්න බැරි අධ්‍යක්ෂකවරයෙක්ගේ සිනමා කෘතිය කොහොමද එළියට ගන්න කියන සාකච්ඡාවට තමයි මේ ෆන්ඩ් එක තියෙන්නේ. නමුත් අජන්ත මං හිතන්නේ හුඟක් අධ්‍යක්ෂීම් සහිතව කියන්නේ මේ අපි හිතමුකෝ සමහර රටවල් නම් එක්ක ආවහම ඒ ෆන්ඩ් එකට මිනිස්සු බය වෙලා අපි අපි ඉතිහාසය පුරාම දන්නවා ඒ ෆන්ඩ් යනු යකෙක් ඒ අය ලංකාවේ සංස්කෘතියක ආභාසනා කරන්න යනවා ඒගොල්ලෝ ඒගොල්ලන් විසින් හදන චිත්‍රපටි ලංකාවේ මොකක් හරි එකක් කාලා නැතිනාස්ති කරනවා වගේ තාම බොරු ගෝනි බිල්ලෙක් අපි හිතනවා ඉතිහාසයේ පුරාම නඩත්තු කරා මේවා කරා ඒක කියපු අය මං නංගම් කියන්නේ නැහැ අපිත් එක්ක එකට සමහර කාලවල පත්‍ර රසවලුත් කරා ඒ හින්දා ඒගොල්ලෝ දැන් කැබිනට් ඇමතිවරු බවට පත් වෙලා ඉන්නවා ඒ අය තමයි මේ මේ මතය පළවෙනිටම ලංකාවේ තුල ස්ථානගත කරේ එතකොට ඒ අයගේ දැන් මං හිතනවා ඒගොල්ලන්ගේ ඒ ඒ ඒ කෑගැහිලි වලට මිනිස්සු අහු වෙලා නැති වෙලා ඉවර වෙලා ඉවරලා තියෙන්නේ කියලා ඒ හින්දා මම හිතන්නේ පළවෙනි එක තමයි ඉතාම සුබවාදීව ෆන්ඩ් එකක් තිබිය යුතු කියන කාරණාව ගැන හිතන පිරිසක් අපි මේ වැඩේට එකතු කරගමු සහ මෙතනින් එහාට කොහොමද අපි යන්නේ කියන එක ගැන හිතමු කියන එක තමයි මගේ යෝජනාව මං චමිල්ට කියනවා එක අද දවසට ගිරල්ල කොහොමද අපිට ඒක සමාප්ත සටහනකට ගේන්නේ කොහොමද කියන එක ගැන හිතට කියලා
ඔව් ඇත්තටම මම කැමතියි මේ මේකේ මේ තම ප්‍රශ්න ගොඩක් මේ චැට් එකෙත් යොමු කරලා තිනවා මේ එක්කෙනෙක්ගේ ප්‍රශ්නයකට පොඩි උත්තරයක් මම දෙන්න මේ මාදව අහලා තිනවා සිනමා පාසලට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මම කියනවා යාට පොඩි උත්තරයකින් ඔයා පදනම් ආයතනයේට එන පදනම් ආයතනයේ ඉන්න සුගත් සර් ඉන්නෝ මේ කට්ටිය ඔක්කොම ඉන්නවා එතකොට එතනින් පොඩි මේකක් ගන්න කොළඹ හතේ තියෙන්නේ ගිහිල්ලා ඔයා එතනින් ඒ අවශ්‍ය උපදෙස් ගන්න කියලා. ඉතින් මම හිතනවා අද ඇත්තටම සාර්ථක සාකච්ඡාවක් අපිට කරන්න හම්බුණා. අපිට පොඩි ටෙක්නිකල් එරර් එකක් ආවා. අපි ටෙක්නිකල් එරර් එකේ අපි නොදුනුවත් වෙච්ච වැඩක්. අපි එක ගැන කල්පනා කරේ නැහැ. ඒක කල්පනා කරේ නැහැ නේද? අපිට එක මේ වෙලාවෙත් ආපු ක්‍රියාවලියක් බවට පත් වුණා. එහෙම කෙනෙකුට අපහසුතාවයක් පත් වුණා නම් ඒක ගැන අපු සමා වෙන්න අපි ඊළඟ මොහොතේ අපි ඒගොල්ලොත් එක්ක කොහොමද මේ සාකච්ඡාව නැවත කරන්න කියන එක අපි හෙට දවස් ඇතුළේ අපි සාකච්ඡා කරලා ඒගොල්ලොත් එක්ක අපි ලිපි හමුවරක් කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපිට ඒගොල්ලන්ගේ සියලු තොරතුරු අපි ගාව තිබෙන නිසා. ඊළඟට අද සාකච්ඡාවේදී ඇත්තටම දැන් මේ ෆන්ඩ් එකක් හැදීම පිළිබඳව අපි ඇත්තටම අපි මේ සිනමා පාසලේ ආදි ශිෂ්‍යයන්ගේ මේක ආරම්භ කරන්නෙත් අපි ෆන්ඩ් එකක් හදන්න ඕනේ කියන තැන ඉඳලා. මොකද මේ සිනමාකරුව බිහි වෙනවා ඊළඟට තව එළිය සිනමාකරුවෝ ඉන්නවා. ඒගොල්ලන්ට ෆිල්ම් කරගන්න බැරුව ඒගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ ෆිල්ම් එකක් නැතුව ඒ සිනමා කෘතිය කරන්න නැතුව මිය ගියොත් මං හිතනවා ඒක අපරාධයක් කියලා. මොකද ඒක ඉතාම විශිෂ්ට සිනමා කෘතියක් වුණොත් ඒ සිනමා කෘතිය මේ ලංකාවට නැති වෙනවා. ඒක නිසා මං හිතනවා සිනමාකරුවෝ කියන්නේ මේ කට්ටියට උදව් කරන තැනක් තියෙනවා. අන්න මේ තැන හදන්න තමයි අපි මේ මහන්සි වෙලා අපි මේකට. එතකොට මේකට අපිට අනිත් අයත් මේකට සම්බන්ධ කරගෙන ඉතාම හොඳ සිනමාව හැදෙන ලංකාවේ හොඳ සිනමාව නිර්මාණය කරන තැන බවට පත් වුණා. මම හිතනවා මේක අපිට ඉතාම ඉක්මනින් ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන මෙහෙම යන්න අපිට ඉඩකඩ හම්බ වෙයි කියලා. හැබැයි ඒකෙදි අපි එක ප්‍රියවරයි ගත්තේ. අපි ඇත්තටම මේ සාකච්ඡාව මේ විදිහට ගේන්න උත්සාහ කරේ අන්න ඒ නිසා. ඒකේ අඩුපාඩුකම් තියෙන්න පුළුවන්. හැබැයි අපි පළවෙනි වතාවට තමයි මේ වගේ එකක් ඕගනයිස් කළා මේ විදිහට බැලුවේ. හැබැයි අපිට 300 ගානක 350ක ෆෝම් ප්‍රමාණයක් අපිට ආවා. මම හිතනවා අපි ඒගොල්ලන්ට හැමෝටම ස්තුතිවන්ත වෙනවා. අපි ඒගොල්ලන්ට වෙනම සාකච්ඡාවක් සංවිධානය කරලා අපි ඒක මෙහෙම කරගන්නම්. මම හිතනවා ඒකනේ ඒ තරම් උනන්දුවක් ලංකාව ඇතුලේ තියෙනවා. එච්චර ප්‍රමාණයකට ආවා කියලා කියන්නේ. එතකොට මම හිතනවා අපි ගත්ත මේ පියවර යම් ප්‍රමාණයකට ලංකාවේ සිනමාවේ එක සංදිස්ථානයක් වේවි කියලා ඉදිරි කාලයේදී අපේ ඉන්නවා 112ක වගේ පිරිසක්. ඒ පිරිසත් එක්ක එකතු වෙලා අපි මේ ගමන ඉතාම දුෂ්කරතා මැද්දේ වුණත් අපි ඉස්සරහට ගෙනියන්න උත්සාහ කරනවා. හැබැයි මේක විතරක් නෙමෙයි, අපි තව වැඩපිළිවෙලක් අපේ පැත්තෙන් අපි අරගෙන යනවා සිනමා පාසල විසින්. ඒකේ එක කොටසක් තමයි අපි සිනමා ෆන්ඩ් එක කියලා කියන්නේ. ඉතින් අපි ආරම්භ කරා සිනමා ෆන්ඩ් එක කියන එකෙන්. ඒක අපි ඉදිරියට ගෙනහිල්ලා අපි ලබන අවුරුද්දේ සුගස්සර් කිව්වා වගේ අපි මේකට ඉතාම නිශ්චිත වැඩපිළිවෙලක් යොදලා නිශ්චිත ක්‍රියාවලියක් යොදලා අපි හිතනවා මේක ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන පදනම හදමු කියලා. අද සම්බන්ධ වුණ ඇත්තරම ෂෙල්ටන් මහත්මයා වගේම මේ අපේ ගුණ කවුද මේ ගුණතිලක මේ ධනුෂ ගුණතිලක ඊළඟට අනිත් හැමෝටම කතා කරපු මේ හැමෝටම මම ස්තුතිවන්ත වෙනවා ගමන් පැමිණි සියලු දෙනාටත් ස්තුතිවන්ත ගමන් විශේෂයෙන්ම සුගත් මහදුල්ල සර් අපිට ගන්නපු ගුරුවරයා අපි ඔහුට ස්තුතිවන්ත වෙනවා මේක මේ විදිහට මේක සංවිධානය කරන්න මේක ඔහු මේ ආදේශනේ බාරගත් එක පිළිබඳව ඉතින් මම හිතනවා අපි මීට වඩා අපි කාලෙක මේක කරන්න ඕනේ අපි අද මෙතනින් නවත්තනවා හැමෝටම බොහොම ස්තුති බොහොම චුයි Thank you very much, sir. Good night. Thanks, okay. Good night. Thank you very much, sir. Thanks. Good night. Good night. Thank you very much, sir. Good night. Good night. Thank you, sir. Good night. Good night. Good night.